සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ මේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් අපේ හිතෙන් ඒ උතුම් ධර්මය භාවිතා වෙන විදිහට අපේ හිත සකස් කරගත්තේ නැත්නම් අපිට විඳින දුක් කරදර වලින් විඳින්න තියෙන දුක් කරදර වලින් අයින් වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ හැම දෙයකටම හේතුව දේශනා කර බුදුරජාණන් වහන්සේ හිත සම්පූර්ණයෙන්ම දුකෙන් ගලව ගන්න ක්‍රමය දේශනා කරා. නොයෙකුත් සූත ධර්මවලින් පින්වත්නි කොයි විදිහට දේශනා කරත් අවසානයේදී මේ හිත අකුසලයට යන්න නොදී කොහොම හරි හරියටම රැකගෙන අවසාන ඉලක්කය දක්වා අරගෙන යන හැටි හැම පැත්තකින්ම ආරක්ෂා කරගෙන අරගෙන යන හැටි දේශනා කරලා තියෙනවා. මේ දේශනා කරලා තියෙන දේශනා අතරින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් සබ්බාසව කියන සූත්‍රය. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පඤ්ඤාසකයේ තියෙන සූත්‍ර ධර්මයක්. ඉතින් ඒකින්ද මේ සූත්‍ර ධර්මයේ තියෙන වටිනාකම හැම පැත්තකින්ම ආරක්ෂාවක් ලබාගෙන හැම පැත්තකින්ම හිත කෙලෙස් වලට යන්න නොදී ජීවත් වෙන විදිහ. මේ ජීවිතය ගෙවනකොට කිසිම ආකාරයකින් කෙලෙස් ධර්මයක් තමන්ගේ හිතට එන්න නොදී කොයි පැත්තකින්වත් හතුරට ඉඩ නොදී ආරක්ෂා කරගන්න දක්ෂ හමුදාවක් හතුරෙකුට ඉඩ නොදී ඒ තමන්ට ආරක්ෂා කරගත යුතු තැන් අංශු මාත්‍රිය හානියක් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්නවා වගේ සංසාර ජීවිතේ අනන්ත දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන කෙලෙස් ධර්ම වලින් හිත පරිස්සම් කරගන්න විදිහ ආරක්ෂා කරගන්න විදිහ මේ සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් පවා කොයි විදිහටද කරන්නේ කියලා අඩුවක් නැතුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ. ඒකින්ද අපි බොහෝම පරිස්සමෙන් හිමින් ඇත්තටම මේක මෙහෙමමද මෙහෙම කළොත් මේ කියන විදිහේ මේ පිළිවෙත් මාර්ගය අපි සකස් කරගත්තොත් ඇත්තටම අපිට මේකෙන් ක්‍රමානුකූලව ගැලවෙන්න පුළුවන්ද කියලා අපි තුලින්ම විමස විමසා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකෙද ටිකක් වැඩි වෙලාවක් ධර්මය අපි කතා කරන හින්දා පැහැදිලිවම හැම කෙනෙක්ම උපරිම උත්සාහයක් ගන්න තව කෙනෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. ඇයි අපි ටිකක් දිග වෙලාවක් ධර්මය සාකච්ඡා කරන්නේ? ඒකත් දැනගෙන ඉන්න එපා නේද? නැත්නම් මේක කොටස් හතරකට වගේ කරන්න තිබ්බේ නැතේ නේද? පැය කීපයක් පින්වත් නී පීඩා සහිත කෙලෙස් වලින් අයින් වෙලා වාසය කරන්න මේ ගෙවන ජීවිතේ අපිට ලේසියකට හම්බෙන්නේ නැහැ. හැම වෙලේම මේ හිතේ මොනවද කෙලෙස් ධර්මයන්? හැම වෙලේම ලෝභ, දේශ, මෝහ, අතීත දේවල් ඇදී ඇදී ඒවා ගැන කල්පනා කර කර ඒවා ගැන හිත හින්ද තියෙන ස්වරූපයක් තමයි අපිට හැම වෙලේම තියෙන්නේ. අන්න ඒ ස්වරූපයෙන් අත මිදිලා අඩුම තරමින් සිත සනසවන, සිතට ඒ පීඩාකාරී තත්ත්වයන් නැති නොවන ක්‍රමවේදයකට අවතීර්ණ වෙලා යම් කිසි වැඩි කාලයක් හිටියොත් අපිටත් දැනෙනවා අපිට මේක කරන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව. ඉතින් ඒක හින්දායි අපි වැඩි කාලයක් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා ගන්නේ. මේ වෙලාවේදී ඇත්තටම ඉතාම කරුණාවෙන් අපේ සංවිධානය කරන මහතුරු මතක් කරා වගේ තවත් කෙනෙකුට කිසිම හානියක් තමන්ගෙන් වෙන්න ඉඩ තියන්න එපා. අපහසුතාවයක් දැනෙනවා නම් චුට්ටක් නැගිටලා හිමින් සැරේ තමන්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගත්තට කමන්නේ. අනිත් කෙනෙක් එක කතා කරන එක නම් කොහොමවත්ම කරන්න එපා. මොකද ළඟ ඉන්න කෙනා සමහර විට හොඳට ධර්ම ශ්‍රවණය කරනවා කියලා වෙන්න පුළුවන්. මොන හරි අවශ්‍යතාවයක් ආවොත්, ලොකු වේදනාවක් ආවොත් චුට්ටක් නැගිටලා අර ඉඳ තියෙන බංකුවකින් ඉඳගත්තර කමක් නැහැ. එතන ඉන්න කෙනෙක් පල්ලෙහාට ආවට කමක් නැහැ. කතා කරන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවයන් කරගත්තට කමක් නැහැ. එකම දෙයයි කතා කරන්න එපා. ඒ විතරක් නෙවෙයි ආයෙ මතක් කරනවා
දුරකථනයක් නන්න ආද වෙන්න තියන්න එපා. දැම්මම පරීක්ෂා කරලා බලන්න මේ වෙලාවෙවත් අඩුම ගානේ අපිට දුරකථනයෙන් ගැලවිලා පැය 4ක් වාසය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හින්දා එහෙම කරන්න එපා. අනිත් එක අපි 10 මාරත් 11ත් අතර තමයි ධර්මදේශනා ඉවර කරන්නේ. කලින් යන්න තියෙන කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිත් අයට කතා කර කර එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලා පරක් වෙලා එන්න. ඒ වගේ දේවල් තියෙනවා නම් මම කියනවා දැම්මම පොඩ්ඩක් කියලා තියන්න. දැන් මම අවස්ථාවක් දෙන්නම්. දැම්මම චුට්ටක් කියලා තියන්න අපි කලින් යනවා කියලා. ඒක හරි මොකද අර අනිත් කෙනාට ලොකු බාධාවක් වෙන හින්දා අපි උපරිම උත්සාහයක් ගමු කියලා මම යෝජනා කරනවා. එක අරමුණක අපේ මේ ජීවිතයේ කුසල ආරම්භණයේ පැය කීපයක් ඉන්න පුළුවන්ද කියලා තෝරා බේරා ගන්න පොඩ්ඩක් අපි උත්සාහයක් ගමු නේද? දැන් වෙනත් වෙනත් දේවල් වලට අපි පැය ගණන් රැස්වීම් වල ඉන්නේ. රැස්වීම් වල නේ තව බොහෝ දේවල් වල වාසය කරනවානේ. එහෙනම් පැය ගණන් ඉන්නවනේ. එහෙනම් කුසලයේ වර්ධනය කරගන්න එහෙම පුළුවන්ද කියලා අපි උත්සාහ ගන්න ඕනේ. ඒක හින්දා ඔන්න දැන් අවස්ථාව තියෙනවා විනාඩි දෙකක් විතර දෙන්නම් ඔන්න. මේ කාට හරි අවශ්‍ය නම් වතුර ටිකක් ළඟට ගන්න ඕන නම් දැන්ම අරගෙන තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට පණිවිඩයක් කියන්න තියෙනවා නම් අපි එහෙනම් කලින් යනවා ඔයාලා පරක් වෙලා එන්න කියලා දැම්මම කියලා තියන්න. ඒ වැඩ ඉවර කරගන්න මම විනාඩි දෙකක් දෙන්නම් සෙරුවල දුරගතන ක්‍රියා විරහිත කරලා වතුර ළඟට අරගෙන ඕන කොට්ට මෙට්ට අරගෙන ඒ හැමදේම ලෑස්ති කරගන්න දැන් හොඳයි. විනාඩි දෙකක් දෙන්න. හොඳයි. හැමදෙනාම සාදුකාරයන් වහන්සේට ඉන්නත්නේ මේ සූත්‍ර ධර්මය ආශ්‍රයෙන් සිද්ධ කරන ධර්ම දේශනාවක් තමයි මේ සිද්ධ කරන්නේ. අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් නම් දේශනා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හද ඒ ඇසුරෙන් ඒ කරුණු අරගෙන ඒ කරුණු වලට අනුව යමින් අපි ඒව විමසා බැලීමක් තමයි මේ සිද්ධ කරන්නේ. පළවෙනියෙන් මේ සූත්‍ර ධර්මය සරත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක භික්ෂුන් වහන්සේලා අමතලා සියලුම ආශ්‍රවයන් අයින් කරන පරියාය දේශනා කරනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාට. දැන් එතකොට සබ්බ ආශ්‍රව කියන්නේ සියලු ආශ්‍රව කියන එකයි. එතකොට සියලුම ආශ්‍රවයන් අයින් කරන ධර්ම පරියාය තමයි සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා ඔකොටෝම ඉස්සෙල්ලා මොකක් තේරුම් ගන්න ඕනේ නම් මොනවද මේ ආශ්‍රව කියන්නේ කියලා. මොනවද මේ ආශ්‍රව කියන්නේ? සමහර තැන්වල ආශ්‍රව ධර්මයන් කොටස් හතරකට බෙදලා සඳහන් කරලා තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව සහ අවිද්‍යාශ්‍රව කියලා. නමුත් මේ සූත්‍රයේදී ditthi ආශ්‍රව කියලා සඳහන් කරලා නැහැ. මොකද ඒ දෘෂ්ටිය ගැන වෙනමම මේකේ එක කොටසක සාකච්ඡා කරලා තියෙන හින්දා. මේ සූත්‍ර ධර්මය කෙනෙක් නිවන් දකින දක්වාම කෙරෙන්න ඕන පිළිවෙතක් ගැනයි සඳහන් කරන්නේ. නමුත් මේ සූත්‍ර ධර්මයේ ආරියෂ්ටාංග මාර්ගය කියන වචනේ නැහැ. ආරියෂ්ටාංග මාර්ගය කියන වචනේ නැහැ. වචනේ විතරයි හැබැයි නැත්තේ. ඉතින් අපි බලමු ආරියෂ්ටාංග මාර්ගය ගැලපෙන්නේ කොහොමද කියලා මේ සූත්‍ර ධර්මයට. ඊළඟට මේකෙදි මේ ආශ්‍රව ධර්ම කියලා සඳහන් කරලා තියෙන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව සහ දිට්ටි අවිද්‍යා ආශ්‍රව කියන තුන. දිට්ටි ආශ්‍රව කියන එක නේ. දැන් අපි බලමු ආශ්‍රව කියන්නේ මොනවද කියලා. හොඳයි. ආශ්‍රව කියන්නේ කෙලෙස් වලට කියන තවත් නම. නමුත් මෙතනදී මේකේ ලක්ෂණය තේරුම් ගන්න ඕනේ. මෙතනදී එක පිට හොඳට පැහැදිලි කර ගන්න පුළුවන්. අපි දන්නවා අපි අතීතයේදී මම මෙහෙම කියනකොට මේ වෙනකොට අපිට නොබලා ඉන්න බැරි, නොවසා ඉන්න බැරි, නොවිඳ ඉන්න බැරි දේවල් එකතු වෙලා තියෙනවද නැද්ද? ඒව මතක් වෙනකොට කෙටින් කියනවනම් ජීවි අජීවි වස්තු වගේක් තියෙනවා. මට ඒව බලන්න නැතුව ඉන්න බෑ. අහන්න නැතුව ඉන්න බෑ. ආග්‍රහණය කරන්න නැතුව, රස විඳින්න නැතුව, ස්පර්ශ කරන්න නැතුව, මනසින් විඳින ආදරය ආදී ධර්මයන් ලබන්න නැතුව ඉන්න බෑ කියනවා අපි. නේද? කියලා නැද්ද ඔය වචනේ? මට නැතුව බෑ, නැතුව බෑ, නැතුව බෑ කියලා කියන જાතියක් මේ ලෝකේ නැද්ද? ටිකක්ද ගොඩක්ද දන්නේ. ලුණු වල ඉඳන් මං කියනවා. ලුණු නැතුව බෑ, මිරිස් නැතුව බෑ, නේද? පැණි රහ නැතුව බෑ,
තව කොච්චර දේවල්ද ඔන්නේ නැතුව බැරි ඔක්කොම ආවේ මේ සැරේ මෙහි ආවට පස්සේද නැද්ද නේද ඔව් ඒව හඳුනාගෙන තියෙන්නේ හඳුනාගෙන තියෙන්නේ මේ සැරේ මෙහි ආවට පස්සේ මෙහි කියන්නේ ඩුබායි නෙවෙයි නේද මේ ජීවිතයට ආවට පස්සේ අන්න ඒ නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා ඇතුලෙන් එන තල්ලුවක් ඇතුලෙන් එන වේගයක් ඇතුලෙන් එන දැවිල්ලක් ඇතුලෙන් එන පිච්චිල්ලක් දැනෙන්නම තියෙනවද නැද්ද ඒකෙන් ගැලවෙන්න බැරි ගතියකුත් තියෙනවද නැද්ද නේද ඇතුලෙන් බලපෑමක් තියෙනවා බලපෑමක් තියෙනවා හරියට නිකන් මේ නොබැලුවොත් ලොකු දඬුවමක් දෙන්න වගේ ලෑස්තියක් තියෙනවා නේද අපි ඔය දවන රත් කරන පුච්චන ගතියක් තල්ලු කරන ගතියක් යනවා ගිහිල්ලා බලනවා කියලා තල්ලු කරන ගතියක් ගිය නැත්තම් රත් කරන ගතියක් පුච්චන ගතියක් ඉන්න බැරි ගතියක් සමහර වෙලාවට දිවිනස ගන්න පවා හිතෙන ගතියක් ඇතුළාන්තයේ සකස් වෙනවද නැද්ද ආන් ඒකට කියනවා ආශ්‍රවය කියලා හරි काम वस्तु भवे अंड तीन कमेत सह अविद्यान बेदनवा अन्ए अट धनिधिट मेक तोरगंड हरिद मे आश्रवे की कारण हरियट मत्कवागे अभी हरिद मेक सदाकल उपमावा दत्वत् सकस्कर पाकरलाटकीनो आश्रव की ඊට පස්සේ ඒවා විවොත් මත් වෙන ගතිය තියෙනවා ආන්ගේ වගේ අපිත් මොකද කරේ මේ ආශ්‍රව සකස් වුණේ කොහමද එකම රූපයක් අරගෙන මං කියනවා පල් කරා කියලා එකම රූපයක් පල් කරා ළඟ මොකද කරේ ඒ රූපේ දිහාම තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් මොකද කරේ මට දෙයියු දුන්න දේ මේක ලෝකේ තියෙන හොඳම දේ කියලා एकम एकम गैन नवत 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 अभी सितु विद्यति कर गत्ता दें दर्विक प्रिसिंद गत्ता किर देन गत्ता हम देन गत्त विलाव इंदां ए अम्मा ताता को हम द जीविते एंद वेन मुकुत कल्पनावा नह हीनें वागे एलियत इंदें नेकें आगे हैड़ तलपवा तमंगे हितें में नहीं करना रूपे दाकिंद इससे लपवा इड़ पासे देकर पासे को हम द आये वेन मुकुत नह වැඩිම වාර ගානක් මෙනෙහි කරපු හින්දා කොහොමද තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් අන්නර දරුවාගේ රූපේ ඉදිරියේ මත් වෙන ගතියක් සිහිය නැති වෙන ගතියක් කෙනෙක්ව මරන්න උනත් පුළුවන් ගතියක් සත්තු මරණ ගතියක් හොරකම් කරන ගතියක් ඒ වගේ බොරු කියන ගතියක් පරස වචන කියන ගතියක් නැද්ද හා නේද අන්න ඒ වගේ දකින්නේ නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙච්ච අහන්නේ නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙච්ච විඳින්නේ නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙච්ච ඇතුලෙන් එන නැවත බලන්න අහන්න විඳින්න කියලා දෙන වද ටික ඔක්කොම දෙන්න එහෙනම් කවුද ආශ්‍රවයයි අපි අහලා තියනවා නේද සීනාශ්‍රවයන් වහන්සේ කවුද රහතන් වහන්සේ ඒ කියන්නේ ආශ්‍රව සියල්ල කබල දාපු එක්කෙනා शेखर බලන්ඩු අහන්ඩු විඳින්ඩු කියලා ඇතුලාන්ත තල්ලුවක් පිච්චිල්ලක් දැවිල්ලක් දැවිලි මාත්‍රයක්වත් රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. දැක්කට කිසි ප්‍රශ්නෙකුත් නැහැ. සියලු ප්‍රශ්න අතීතයත් එක්ක මෙහෙ නේවද නැද්ද? සියලුම දේවල් කියලා කිව්වා. මොකද කියන්නේ? සියලු දේවල් අපිට මේ තියෙන්නේ අතීතයේ අපේ පිටිපස්සේ පන්නන හින්දාද නැද්ද? එහෙනම් ආශ්‍රව හින්දාද නැද්ද? ආශ්‍රව හිඳ නැවත් කාම ලෝකයේ තියෙන වස්තු වලට තියෙන කැමැත්ත අතීතයේ ආශ්‍රය කරපු හින්දා භවයේ යන්න තියෙන කැමැත්ත ඒත් එහෙමයි නේද අපි මොකද කරන්නේ මේ ජීවිතය ගැන විතරක් නෙවෙයි පහන් දෙක දෙක මල් දෙක දෙක එකට තියලා මොකද කරේ නේද
යම් අපි නිවන් දකින්නකම් එකට යම් කියලා ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නේම නැහැ. ඇයි? එකට යම් කියන එක නවත්තපු දවසට තමයි 얘 දෙන්න නිවන් දකින්නේ. නිවන් දකින්නකම් එකට යම් කියලා හිතුවා කියන්නේම භව ආශ්‍රවයක්. නේද? භවයේ යන්න තියෙන ආශ්‍රවයක්. එහෙනම් නිවන් දකින්න ಜಾති දක්වා නිවන් දකින්න මොහොත දක්වා අපි එකටම නිවන් දකින්න ඕනේ කියලා යම් කිසි පිරිසක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ කට්ටිය නිවන් දකින්නේම නැහැ. ඒ ඒ අදහස කඩනකම්ම නිවන් දකින්නේ නැහැ. නැද්ද? ඇයි? ඒ අතීතයේ මෙහෙට රුහ බැඳගෙන ඉන්න හින්දා. ඉතින් ඔන්න ඔය වගේ අපි තේරුම් ගන්න ඕන දේ මෙන්න මේ ආශ්‍රවය තමයි අපිට පුළුවන් තරම් වද කරන්නේ. චිත්ත පීඩා ඒ වගේම මානසිකව ඇතිවෙන විශාල අර්බුද තත්ත්වයන් ලෝභ, දේශ, මෝහ මේ සියල්ල ඇති කරන්නේ ආශ්‍රවයයි. එහෙනම් සියලු ආශ්‍රව නැති කිරීමේ ක්‍රමවේදය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍ර ධර්මය මොනතරම් වටිනවාද කියලා බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක අපිට ලැබෙන විශාල භාග්‍යයක් තමයි ඔන්න එක 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 ක්‍රමයට අපිට මේ තියෙන දේවල් බැහැර කරගන්න විදිය. ඉතින් හරි පරිස්සමෙන් අපි විමසලා බලන්න ඕන අපි එකතු වෙලා ඔක්කොමලා මෙතන ක්‍රම හතක් දේශනා කරලා තියෙනවා. ආන්ගේ ක්‍රම හත තුලින් වටකුරු වෙලා හාත්පසින්ම වටකුරු වෙලා හැම පැත්තකින්ම ආරක්ෂාව ලබලා දීලා තියෙන ආශ්‍රව නැති වෙන්නත් අලුතෙන් ආශ්‍රව එන්නේ නැති වෙන්නත් හිත ආරක්ෂා කරනවාද කියලා ප්‍රායෝගිකව මේක කරගන්න පුළුවන්ද කියලා ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙ විමස විමසා බලන්න ඕනේ. අපිට එතකොට ලොකු විශ්වාසයක් ඇති වුණොත් අන්න අපිට ඒක ක්‍රියාත්මක භාවයට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද හදිස්සියේ තීරණයක් අරගෙන පින්නත් නේ අපිට මේ හිතේ තියෙන කෙලෙස් නැති කරන්න බෑ. හදිසි තීරණයක් අරන් බෑ. බෝවන රෝගයක් හැදුනහම ශරීරයට හදිසි තීරණයක් අරගෙන පුළුවන්කම තියෙනවද ඒක හොඳ කරගන්න? නෑ. ඉතින් වැටිලා ඉන්න ඕනේ නේද? කර කියා ගන්න දෙයක් නැතුව වැටිලා කවදා වෙනකන්ද ප්‍රතිකාර කර කර ප්‍රතිකාර කර කර හොඳ වෙනකන් ඉන්න ඕනේ. ආන්ගේ වගේ සංසාර ජීවිතයේ බොහෝ තැන් ආශ්‍රය කරලා 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 බලලා 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 මේ ඇහි නේද විඳලා 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 සසරගත ආශ්‍රවයන් එනවා. අපි මේ ජීවිතයේ මේ නොයෙකුත් වස්තුන් එකතු කරගත්තට ආශ්‍රවයන් හැදෙන ස්වභාවයේ හිතක් පහළ වුණේ සංසාරගත තිබුණා වූ ලෝභ දේශ මෝහ හින්දා. ඉතින් එහෙනම් සංසාරගතව නැවත 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 සකස් වෙන ගතියක් මේකේ තියෙනවා. මේක නිකන් සැඩ පහරකට අහුණා වාගේ. මේක නිකන් උගුලකට අහුණා වාගේ. ආන් ඒ වගේ තියෙන මේ ජීවිතයේ සියලු ආශ්‍රයයන් දුරු කරගන්න වැඩපිළිවෙල මොකද්ද කියලා අපි හිමින් විමසලා බලමු. හොඳයි. ධර්ම දේශනාවට ඉස්සෙල්ලාම සූත්‍ර දේශනාව දේශනා කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කොන්දේසියක් පනවනවා. හරි. කොන්දේසියක් පනවනවා. මම ධර්මය දේශනා කරන්නේ දන්න හුට හා දක්න හුට කියලා ජානතෝ පස්සතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දන්න අයට සහ දකින අයටයි කියලා. අනිත් අයට මම ධර්මය දේශනා කරන්නේ මගේ මේ ධර්මය දන්න අයට සහ දකින අයට කියලා. කුමක් දන්න අයටද කුමක් දකින අයටද? යෝනිසෝ මනසිකාරය දන්න අයට යෝනිසෝ මනසිකාරය දකින අයට කියලා දේශනා කරනවා. හරි. දැන් ඉතින් අර්ථ පටිසංවේදීව ධම්ම පටිසංවේදීව අපි මේ ධර්මය සාකච්ඡා කරන්න ඕනේ. අර්ථ පටිසංවේදී කියන්නේ දැන් ඔන්න ආශ්‍රව කෙනෙක්ගේ අර්ථය දැනගත්තා. ඉතින් ආශ්‍රව කෙනෙක්ගේ අර්ථය දැනගන්න ගියාම මම කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කිව්වනම් සමහර විට මේ කට්ටිය පොතකත් ලියාගෙන අපි ආශ්‍රව දන්නවා කියලා යයි. ඒක අපේ හිතේ උපදින ධර්මයට සංවේදීද? නැහැ. නමුත් දැන් අපි කතා කරා නේද ඇතුලෙන් එන තල්ලුවක් ඇතුලෙන් එන වේගයක් ඇතුලෙන් තමන්ට දැනෙන දරා ගන්න බැරි ගතියක් පිච්චෙන ගතියක් බලපු ඒවා ආයේ බලන්න අහපු ඒවා ආයේ අහන්න විඳපු ඒවා ආයේ විඳින්න කියලා ඇතුලාන්තයෙන් එන අන්න ඒ දරුණු ගතිය ආන් එකයි ආශ්‍රය කියනකොට අන්න
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අර්ථයත් එක්ක තමන්ගේ පැත්ත සසඳා ගන්න පුළුවන්. ඒක තමයි ධර්මය ශ්‍රවණය කරන විදිය. දැන් බලා ගන්න වෙනවා එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? එහෙමනම් යෝනිසෝ අයෝනිසෝ කියන මනසිකාර දෙක මොකක්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා මනසිකාරය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න වෙනවද නැද්ද? හොඳයි අපි බලමු දැන් මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. මම අතීතයේ මොනවා හරි දෙයක් අපි හිතමු අම්මා කියලා කිව්වා කියලා එක පාටම මහා වේගයෙන් වැඩ කරගෙන පරිගණකයක් වගේ ඔය ළඟ තියෙන වැඩ පිළිවෙලක් තියෙනව නේද? තමන්ගේ අම්මා පිළිබඳ සංඥාවක් උපදවන නේද? ආංගික ඇති වෙන්නේ මොකකින්දද? මානසිකාරයේ ඉඳයි. හරි. අපේ මතකය මතකය කියලා අපි කියනවා ඒවා මෙතන අපි නොදන්නවට වේගෙන් හැදෙනවද නැද්ද? මේක ඉබේ වෙන්න බෑනේ. මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. මෙතන එක්තරා වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ලෝකයේ තියෙන කිසිම පරිගණකයකට මෙතරම් වේගයෙන් වැඩ කරන්න බෑ. හරි. එහෙනම් අපි කියයි අපිට ගණන් කරන්න බෑනේ පරිගණකයත් එක්ක කියලා. හරි. නෑ. ඇසිපිය හෙළන මාත්‍රයක දීපවා බලන්න අපි මේ විදිහට හොඳින් ඉන්න වෙලාවක මෙහෙම කරලා හැරිලා බලනකොටම තරහකාරයෙක් දකිනවා. හරි. ඒ ෂණයේම මොකද උනේ? තරහකාරයක් දකින වෙලාවෙම ඒ ෂණයේම පෙරපසු නොවීම නේද? දැකීම පෙරපසු නොවීම මොකද වෙන්නේ? එයාගේ අතීතයේ කරපු දේවල් කියපු දේවල් එක්ක නේද මට තරහ කියන හැඟීම උපදිනවා. කොච්චර වේගවත්ද? අන්න ඒ වගේ හිතා ගන්න බැරි විතරම් වේගයකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපේ ළඟ සකස් වෙනවා. ආන්ගේ වැඩපිළිවෙලට කියනවා මානසිකාරය කියලා. හරිද? එහෙම එකක් තියෙනවද නැද්ද? තියෙනවා. ආන්ගේ මානසිකාරය සකස් වෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. හරි. ඔන්න ඔය මානසිකාරය සමහර ඇත්තන්ට කාම ආශ්‍රව අඩු වෙන විදිහට සකස් වෙනවා නම් භව ආශ්‍රව අඩු වෙන විදිහට සකස් වෙනවා නම් එයාගේ මානසිකාරය අවිද්‍යා ආශ්‍රව අඩු වෙන විදිහට සකස් වෙනවා නම් ආන්ගේ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. යම් කෙනෙක්ගේ කාමාශ්‍රව තියෙන කාමාශ්‍රව වැඩි වෙන විදිහට නම් ඒ මානසිකාරය වැඩ කරන්නේ භවආශ්‍රව වැඩි වෙන විදිහට නම් වැඩ කරන්නේ අවිද්‍යාශ්‍රව වැඩි වෙන විදිහට නම් වැඩ කරන්නේ ඒ මානසිකාරයට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. දැන් මානසිකාරය කියන එක මොන වගේ එකක්ද කියලා අපි පොඩ්ඩක් ඔයලා බලමු නේද? සිතුවිල්ලක ආයුෂය කොච්චරද? නැත්නම් හිතක ආයුෂය චිත්තක්ෂණයයි. උත්පාද තීති භංග. මම මේ අතංගෙ පොඩ්ඩක් අහනවා මොකද මේක අපි තේරුම් අරගෙන මේ යන්න පොඩ්ඩක් ඉස්සරහට. ඔය හිත ඇති වෙලා නැති වෙන්නේ ඔය හිත ඇති වෙලා නැති වෙන්නේ මොනවා හරි ඉතුරු කරලාද? මොනවා හරි ඉතුරු කරලාද ඔය හිත ඇති වෙලා නැති වෙන්නේ? මොකුත් නැහැ. මොකුත් ඉතුරු කරලා නැති වෙන්නේ. එතකොට මතකය කියන්නේ මොකද්ද? කොහේ තිබිලා ආවාද? කොහේ තියෙනවාද? ඒක මේ හිත ඉතුරු කරලාද නැති වෙන්නේ නැති වෙනකොට කියන ප්‍රශ්නයක් අපිට එනව නේද? ඔන්නෝග තමයි හොයාගන්න ඕනේ මතකය කියන එක. අපිට හිතෙනවා මගේ ළඟ තියෙනවා. මේ ධර්ම දේශනාව පුරාවට අපිට දැන් ඉස්සරහට කතා කරන්න තියෙනවා දිට්ටි ආශ්‍රවය පිළිබඳව. එතකොට මේක අපිට හොඳට තේරෙයි. මතකය මගේ ළඟ තියෙනවා කියලා අපිට අදහසක් තියෙනවද නැද්ද? මගේ මතකය මට මම කියන හැඟීමක් මගේ කියන හැඟීමක් මේ ඔක්කොම මේ මතකයක් මගේ ළඟ ගබඩා වෙලා තියෙන ආත්මීය හැඟීමක් මට ඕන හැටියට තියෙනවා වගේ හැඟීමක් අපිට තියෙනවා. මගේ දැනීම කියන්නේ දැනීම කියන්නේත් එහෙම එකක්ද නැද්ද? හොඳයි මේ මතකය කියන එක පින්වත්නි කොහෙද තියෙන්නේ කියලා හොයලා බලපුවාම අපි දන්නවා ධර්මයට අනුව මේ ලෝකේ තියෙන ඒවා ගැන කතා කරනවා චිත්ත චෛතසික
රූප නිබ්බාන කියලා ඇරෙන්න වෙන මොකාවක්වත් මේ ලෝකේ නැහැ. පිළිගන්නවද? චිත්තචෛතසික රූප නිබ්බාන. එතකොට දැන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන නැති හින්දා මේ අපි ළඟ තියෙන ඔක්කොම වැටෙන්න ඕන කොහෙටද? චිත්තචෛතසිකත රූප කියන තැනට. චිත්තචෛතසික සහ රූප කියන තැනට. එතකොට මතකය කියන්නේ රූපයද? නෑ. රූපය කියන්නේ රූපේ කොහොමද මතක තියෙන විදියක්? නෑ. මලමිනියක් කොච්චර විශ්ලේෂණය කරත් මස්තිෂ්කයේ මතකය හොයාගන්න හම් වෙන්නේ නෑ. එතකොට මතකය කියන්නේ සිතද? දැන් අපි කතා කරා හිත ගැන. උත්පාද, තితి, භංග කියන තැනින් ඔක්කොම ඉවරයි කියලා. නේද? එහෙනම් මතකය කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? චෛතසිකය වෙන්න ඕනේ. නේද? එහෙනම් මතකය කියන්නේ චෛතසිකය වෙන්න ඕනේ. නමුත් චෛතසිකය ගැන අපි අහලා තියෙන කතාවක් තියෙනවා. මොකද්ද? හිතත් සමගම ඉපදී හිත ගන්න අරමුණම අරගෙන හිතත් සමගම නැති වෙලා යනවා කියලා. දැන් ඔන්න ලොකු ප්‍රශ්නයක් එනවා. එහෙනම් මතකය කියන්නේ මොකද්ද? දැන් කොහෙද තියෙන්නේ? කොහෙන්දද එන්නේ? මේ බලන්න මේ ලෝක ධර්මතාවයක් තියෙනවා. ලෝකයේ තියෙන එක්තරා නියමයක් තියෙනවා. කෙරෙන විදිහවල් වගේක් තියෙනවා. රූපවලින් එහෙම උදාහරණයක් අරගෙන තෝරගත්තම අපිට මේක තෝරගන්න ලේසි. බොංචි ඇටයක් අරගෙන පැල කරනවා. මේ බොංචි ඇටේ පැල කරපුවම ඔන්න බොංචි පැලයක් හැදෙනවා. බොංචි පැලේ හැදෙන වෙලාව වෙනකොට බොංචි ඇටේ තියෙනවද? නැහැ. දැන් මේ ගහලකු වෙනවා. ලොකුල බොංචි කර්ලක් හැදෙනවා. අපි බොංචි කර්ල පළල බලනවා. මොනවද තියෙන්නේ? බොංචි ඇට. එහෙනම් මේකේ බොංචි ඇට හැදිලා. මේකේ බොංචි ඇට හැදෙන්න හේතු උනාද නැද්ද? හිටවපු බොංචි ඇටේ. දැන් තියෙනවද? මේකේ බොංචි ඇට හැදෙන කාලෙවත් අර පරණ බොංචි ඇටේ තිබ්බ තැනක සලකුණක්වත් තියෙනවද? එහෙනම් පරණ හේතු වෙච්ච එක නැති වුණාට ඒක හේතු වෙලා ඒ જાතියේ ඒව හදන්න පුළුවන් ධර්මතාව මේ ලෝකේ තියෙනවද නැද්ද? ආන් ඒ වගේ අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලාම යනවා. මේ මොහොතේ අපි ගන්න සිතුවිල්ල ඇති වෙලා නැති වෙලාම යනවා. නැති වෙලා ගියාට ඒවා කොහෙවත් තැන්පත් නොවුනාට ඒවම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි මේ මොහොතේ සිතුවිලි අපිට හදන්නේ. ඒක කොහෙවත් තියෙනවා කියලා ගන්න දෙයක් නැහැ. මේ මොහොතේ හැදෙන සිතුවිල්ලට අතීත හේතු අන්න ඒ වගේ මානසිකාරය කියන වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. මානසිකාරය කියලා වැඩපිළිවෙලක් තියෙනවා. ආංගේ මානසිකාරය කියලා එකක් තියෙනවා. අපි දකින්න ඕන මෙහෙම එකක් තියෙනවා කියලා. ඒකයි කියන්නේ යෝනිසෝ මානසිකාරය දන්නවා සහ දකින්නවා. මේ වගේ වැඩපිළිවෙලක් මෙතන තියෙනවා කියලා දකින්න ඕනේ කෙනෙක්. මගේ ළඟ මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. මොකද මේ වෙලා තියෙන්නේ මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම බලපෑමකුත් නැතුව අතීත එව්වා නැගි නැගී මෙහෙ එනවාද නැද්ද? නේද? නැගි නැගී එනවාද නැද්ද? හොඳයි වෙලාවකට උත්සාහ කරනවද නැද්ද? අමතක කරන්න සමහර දේවල් අමතක කරන්න මම ඔව්ව අමතක කරලා දාන්න ඕනේ කියලා දැඩි උත්සාහයක් ගන්නවා. මොකද වෙන්නේ? උදේ නැගිටිනකොට මතක් වෙනවා. නේද? ඈ සරෙන් සරේ මතක් වෙනවා. ඊට අදාළ මොනවා හරි දෙයක් දැක්කහම මතක් වෙනවා. නේද? දැන් සමහර අමතකම කරලා දාපු සමහර සිද්ධි සමහර ගීතයක් ඇහෙනකොට මතක් වෙන ගතියක් තියෙනවා. නේද? නැත්නම් සමහර ප්‍රදේශයකට ගියාම මතක් වෙන ගතියක් තියෙනවා. ඊට සමාන මොනවා හරි දෙයක් ආපුවම මතක් වෙලා පීඩිත තත්වයකට මැරිච්ච කෙනෙක් වගේ කෙනෙක්ව පීඩිත තත්වයකට තමන් ආය පත් කරවන ගතිය තියෙනවා. මම දන්න කෙනෙක්ගේ දුවයි පුතයි මහත්තයයි තුන්දෙනාම සුනාමියට අහු වෙලා නැති වුණා. ඉතින් මෙයා හරි අමාරුවෙන් හිත හදාගෙන බොහොම අමාරුවෙන් කාලයක් ඉන්නකොට අවුරුදු දෙකකට විතර පස්සේ එක දවසක් එයාගේ තාත්තා මට කියනවා මහා විලාප තියලා මහරෑ අඬන්න පටන් ගත්තා කියලා. මහා විලාපයක් තියලා ආපහු කාමරේ දුවගින් බැලුවා කියලා. මොකද මේ කියලා බලනවා. මොකද හීනෙන් දැකලා හරිද? ඒ තුන් දෙනාත් එක්ක හිටිපු ආකාරයට ජීවත් වෙලා ඉන්න විදිය හීනයක් දැකලා මොකද උනේ? අර පරණ ආශ්‍රවය නැගිලා. ඉතින් අපෙන් අවසරයක් නැතුව
අතීත මේ පැත්තට නැగి 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 ඇවිල්ලා වැඩපිළිවෙලක් කරන ගතියක් යම්කිසි වැඩපිළිවෙලක් මෙතන සිද්ධ වෙන ගතියක් සිද්ධ කරන නෙවෙයි සිද්ධ වෙන ගතියක් අපි අපිටම අත්දකින්න පුළුවන් බැයිද ඒකෙන් නිදහස්ද මං අහනවා ඔන්න ඔය වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න පුළුවන්ද ඒක සහනයක්ද කරදරයක්ද කරදරයක්ද මල කරදරයක්ද නේද පුදුම වදයක් දෙන්නේ අතීතයේ මෙහෙ උසගෙන ඇවිල්ලා අතහරිනවා දබෝ ගාලා මේ වර්තමානයේ අද ඇදලා දානවා මෙහෙට නේද ඇදලා දාලා කාපු ඒවා බීපු ඒවා නාපු ඒවා ඇඳපු ඒවා ඔක්කොම අපහු නේද ඉල්ලන ගතියක් එහෙම ගතියක් තියෙනවා මේකේ අන්න ඒකෙන් ගැලවෙන්න බෑ අන්න ඒකට කියනවා මානසිකාරය කියලා හරි දැන් තේරෙනවද මානසිකාරය කියන්නේ කෙටියෙන් හරි මට අයිති නැති ක්‍රියාත්මක භාවයට යන එක්තරා වැඩපිළිවෙලක් තියෙනවා මානසිකාරය කියලා හරි තිරිසන් සතුන්ටත් තියෙනවද තියෙනවා අඩුද අපිට වැඩිය වැඩිද ගොඩක් අඩුයි නේද එයාලට තියෙන ශක්තිය ඒකයි ඒකයි එයාලට අයන්න අයන්න ඉගෙන ගන්න බැරි දැන් අපි අයන්න අයන්න ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද එකතු කරන්න ඉගෙන ගන්නවා කියන්නේ පොඩි කාලේ මොකද්ද වැඩි කරන්න ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද අපේ මානසිකාරයේ ඒවා නැවත නැగిලා එන විදිහට සකස් කරනවා දැන් අයන්න දැක්කහම අයන්න කියලා අපිට සංඥාවක් එන්නේ අපේ මානසිකාරයේ ක්‍රියාත්මක වෙන හින්දා හැබැයි තිරිසංගත සතෙකුට තමන්ගේ ස්වාමියාව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා ඉව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි අයන්නවත් එකවත් දෙකවත් මොකක්වත් බැහැ නේද අපිත් ඉන්න සමහරලාට මන්දබුද්ධික දරුවෝ කියලා නේද ඒ දරුවන්ට සමහරලාට එහෙම කොච්චර කරත් උගන්නන්න පුළුවන්කමක් නැත්තේ මේ තියෙන මානසිකාරයේ තියෙන අඩුපාඩුව හින්දා මානසිකාරය හරියට වැඩ කරන්නේ නැති එකක් ඒක වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ හරිද අන්නේ වගේ හරියට පරිගණකයක සිද්ධ වෙන වැඩපිළිවෙල වගේ මේකෙත් එක්තරා වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද දැන් හොඳට තේරෙනවද මට අයිති නැති මාව භවයේ අරගෙන යන භවයේ අරන් යන්න හේතු වෙන අතීතයේ මෙහෙට ඇදි ඇදි ගෙන්නන යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා මානසිකාරය කියලා හරි හරිද දැන් මම අහනවා හොඳ නරක තේරෙනවා කියන්නේ මොකද්ද සමහර අයට හොඳ නරක තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ ඒක මොකේ වැරද්දද එතකොට ඒකත් මානසිකාරයේ වැරද්දක් අපි කියනවා මේ මිනිස්සුන්ට නේද ඒ කියන්නේ දැන් සමහර අයට මහා පීඩාවක් සිද්ධ වෙන සමහර වැරදි සමහර අයකින් උනොත් එයාලට ලොකු පීඩාවක් ඒ වැරද්දම සමහර අයත් කරලා කිසි ගාණක් නැතුව ඉන්න සන්තෝෂයෙන් ඉන්න මොකද එයාගේ මානසිකාරයෙන් ඒ වැරද්ද පිළිබඳ චෝදනාව නැగిලා එන්නේ නැහැ ඒ වැරද්ද පිළිබඳ චෝදනාව නැగిලා එන්නේ නැහැ ඇත්තටම ජීවිතයක් සාර්ථක කරන්න අපි ළමයින්ට යහගුණ උගන්වනවා කියලා දේවල් වගේ උගන්වනවා නේද මොකද ඒ කරන්නේ මොකද්ද ඒ හදන්නේ එයාලගේ මානසිකාරය හදනවා ලං කරගෙන මේවයි පව් මේවයි පිං මේවා කරොත් හොඳට පුළුවන් මේවා කරොත් නරක වෙනවා මේවා කරොත් සංසාරෙ මෙහෙම වෙනවා කියලා ලං කරගෙන දරුවා ලං කරගෙන කියලා දෙනවා පොඩි කාලෙම ආන්ගේ කියලා දුන්න දරුවෝ පව් කරන්නේ නැහැ ඇයි ඒ එයාලගේ මනසින්ම හොඳ නරක එයාලට නැగిලා එනවා දැන් එතකොට තේරෙනවද මේ මෙහෙම වැඩ පිළිවෙලක් තියෙනවා ඒක සකස් කරන්නත් පුළුවන් කියලා ඔය මානසිකාරය කියන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද නේද සකස් කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද ඒක අනිවාර්යයෙන්ම සකස් කරන්න පුළුවන් එකක් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේක සකස් කළොත් කාමාශ්‍රව අඩු වෙන විදිහට භවආශ්‍රව අඩු වෙන විදිහට අවිද්‍යාශ්‍රව අඩු වෙන විදිහට මෙහෙම මානසිකාරය කියලා වැඩපිළිවෙලක් තියෙනවා කියලා දැනගෙන ඒකෙන් නැగిලා එන්නේ හැම වෙලේම
ඒ මානසිකාරයේ වැඩ කරන්නේ කොයි විදිහටද අර හොඳ නරක දැන් හොඳ හොඳ නරක කියලා දුන්න දරුවන්ට එයාලා නරක වැඩක් කරන්න යනකොට එයාගේ ඇතුළෙන්ම අදහසක් සකස් වෙලා එනවා අම්මෝ මේක කරන්න හොඳ නෑ කියලා මේ ලෝක සමාජයේ ජීවත් වෙන මිනිස්සු විවිධ වෙලා තියෙන එකද නැද්ද නේද අපි දන්නවනේ දැන් සමහර ඇත්තෝ ඉන්නවා මෙන්න මේ වගේ ඇත්තෝ දැන් ඔන්න දැන් අපි දෙන්නෙක් කියන්නකො මම මොකක් කරේ වැරද්ද වැඩක් කරනවා වැරදි වැඩේ කරනකොට අපිට අපි වැරදි වැඩක් කරනොත් අපි අතින් ඉස්සරහා එක්කෙනා දැනගත්තොත් කියලා දැනගත්තොත් බහ ලැජ්ජාවක් ඇති වෙනවද නැද්ද දන්නවද මේ ලෝකේ සමහර ඇත්තෝ ඉන්නවා වැරදි කරනවා එහා පැත්තේ එක්කෙනා දන්නවා කියලා හොඳටම දන්නවා එයා දන්නවා කියලා හොඳටම දන්නවා කියලා මේ පැත්තත් දන්නවා කියනවත් මෙයා දන්නවා එහෙම දැනගෙන කිසිම ගානක් නැතු ඕන නරක වැඩක් කරන්න ඒ වගේ කිසිම පශ්චාත්තාවයක් නැතුව මොනවත් උනේ නැහැ වගේ කියලා ඉන්න සමහර ඇත්තන්ට සහනෙන් ඉන්න පුළුවන් ඒක කරලා හැබැයි පාපේ නම් ඒ විදිහටම සිද්ධ වෙනවා ඇයි ඒක සෝමනස්ස සාගතව කරන වැරද්ද ඒක ඒකේ ප්‍රබලත්වය වැඩි එතකොට අවිද්‍යාව මිශ්‍රිතයි අන්න ඒ වගේ අපේ අතුලාන්තයෙන් නිවැරදි හැඟීම් උපදවා ගන්න නැවත 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 නිවැරදි හැඟීම් නැగిලා එන විදිහට අපේ හිත සකස් කර ගන්න මානසිකාරය සකස් කර ගන්න ඕනද නැද්ද එන එක සකස් කර ගන්න ඕනේ ඉබේ වෙන එකක් නෙමෙයි හැම කෙනෙක්ම යම් කිසි සංස්කෘතියකට යම් කිසි ආගමකට යම් කිසි ක්‍රමවේදයකට යම් හිරවීමක් හිර වෙලා ඉන්නවා නේද නිදාසයේ තිරිසන් සත්තු වගේ වැඩ කරන්නේ හැබැයි නිවන් දකින්න தත්ත්වයට මානසිකාරය සකස් කරලා නැහැ එක්තරා ගානකින් නවත්තලාද නැද්ද හොඳ නරක දැනගෙන යම් ප්‍රමාණයකට නැවතිලා ඇයි අපිට පුංචි කාලේ අපේ මනස සකස් කරන්න උපදෙස් දුන්න අය කවුද අම්මා තාත්තා යාළුවෝ ගුරුවරු ඒ වගේ අය ඒ අයටත් අපිට එතනින් එහාට උපදෙසක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ ඒකින්ද ඒ අයගෙන් ලැබිච්ච හොඳ නරක සාමාන්‍ය ජීවිතයේ ගෙවන්න හොඳ හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන මානසිකාරය සකස් කරගන්න පුළුවන් වුණා ඊට මෙහා හදා ගන්න පුළුවන්කමක් ලැබෙන්න දත්ත හම්බුනේ නැහැ ඒකයි බුදුජාන විශ්වසේගේ ධර්මය අපිට ඕනේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලෙක නිවන් දකින්න දක්වාම මානසිකාරයක් සකස් කරගන්න පුළුවන් කාලයක් හරිද අම්මලා තාත්තලා හිටියට හරියන්නේ නැහැ ඉදිරි කාලයේදී ධර්මය නැති වෙනවා ඒ කාලෙදී අපි ඉපදුනහම අපිට ධර්ම මානසිකාරය සකස් කරගන්න හම් වෙන්නේ නැහැ හරිද ඒ කාලෙදී මේ එක සීමාවකට විතරයි ඉතින් ප්‍රශ්න තියන්නේ ඒක නෙමෙයි ඒ කාලෙදී ඉපදিলা ධර්ම මානසිකාරය සකස් කරගන්න හම් වෙන්නේ නැහැ මේ කාලෙදී ඉපදিলাත් මේ කාලෙදී ඉපදিলাත් ඒක හදාගන්න බැරි වුණොත් ලොකු අපරාධයක්ද නැද්ද මානසිකාරය ගැන යහපත් මානසිකාරය මොනතරම් වටිනවද කියන එක මම පැහැදිලි කරන්න මෙන්න මේ වගේ පොඩි උදාහරණයකින් හොඳයි මම මේ මෙහෙම අහනවා දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා අපිට කවවරේ කල්යාණ මිත්‍රයෙක් හම්බුණා නම් හෙල්ලෙන්නේවත් නැහැ අපි ළඟ හරිම හොඳ කෙනෙක් හම්බෙලා එයා හෙල්ලෙන්නේවත් නැතුව අපිට ළඟටම වෙලා ඉඳගෙන කයෙන් වැරද්දක් කරන්න දෙන්නේ නැහැ හරි අපි වැරද්දක් කරන්න හදනකොටම ප්‍රාණඝාතයක් හෝ අදත්තාදානයක් හෝ කාමමිත්‍යාචාරයක් සිද්ධ කරන්න හදනකොටම ඉක්මනට කියනවා මේ ඔබ කරන්න එපා ඔබ ළඟට මම කරන්න දෙන්නෙත් නැහැ ඔබ කරන්නත් එපා කියලා මට ලොකු බලපෑමක් කවුරු හරි කරා නම් මගේ අතින් ඒ අවුරුදු 5 තුල සිද්ධ වෙච්ච වැරදි කොච්චර අඩු වෙයිද එහෙමනම් මම ගොඩක් වෙනස් වෙලාද නැද්ද හොඳයි ඒ විතරක් නෙවෙයි ඔන්න තව යාළුවෙක් ඒ කල්යාණ මිත්‍රයාම ඊටත් වැඩි බලපෑමක් කරනවා මට බොරුවක් කියන්න දෙන්නෙම නැහැ පරුස වචනයක් කියන්න දෙන්නෙම නැහැ හිස් වචනයක් කියන්න දෙන්නෙම නැහැ කේලමක් කියන්න දෙන්නෙම නැහැ වචනය සංවර කරන්ඩ
එයා මට ලොකු තල්ලුවක් දැම්ම නම් අවුරුදු 5ක් තිස්සේ හිස් වචනයක්වත් කියන්න දෙන්නේ නැතුව මට බලපෑමක් කරා නම් හිස් වචන කියන්න එපා අයියන් උතරින් යන් අහකට ඉක්මනට උතරින් ගැලවෙන්න හරිද උතරින් ගැලවිලා යන්න කාලේ නාස්ති වෙන එක විතරයි කෙලස් වැඩි වෙන එක විතරයි තේරුමක් නැති දේවල් විතරයි කියලා පරුස වචන කියන්න දෙන්නේ නැතුව හිස් වචන කියන්න දෙන්නේ නැතුව තමන්ට ළඟටම වෙලා උදව් කරන කල්යාණ මිත්‍රයෙක් හිටියා නම් අද මේ අවුරුදු ආසන්න අවුරුදු පහේදී මේ අවුරුදු පහේදී මොන තරම් තමන්ගේ මානසික වර්ධනයක් වෙලා ඇද්ද එද පිළිගන්නවද එහෙම හොඳයි තවත් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා ආන්ගේ කල්යාණ මිත්‍රයා පරචිත්ත විජානනේ තියෙන කෙනෙක් හම්බුනොත් එහෙම කෙනෙක් කොහොම තියෙයිද පරචිත්ත විජානනේ තියෙන කෙනෙක් එයා මොකද කරන්නේ මාගේ ළඟට වෙලා හැම වෙලේම මට නෑ 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 කියනවා ඔය හිතන විදිය හරියන්නේ නැහැ. කොහොම හිතුවත් එහෙම කෙලස් වැඩි වෙනවා. කාම විතරකයක් ඕක ඕක නවත්තන්න, ඕක පල්ලෙහාට දාන්න, ඕක එපා, ඕක හරියන්නේ නැහැ. ව්‍යාපාද විතරකයක් ඕක ඕක හිතන්න එපා. කොහොම හිතුවත් එහෙම තරහ වැඩි වෙනවා. කොහොම හිතුවත් ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. කොහොම හිතුවත් ලෝභය වැඩි වෙනවා. කොහොම හිතුවත් කියලා හැම දෙයක්ම මට පොඩ්ඩක් නැත්තම් කියලා දිදි කියලා දිදි කියලා දිදි හිතට කිසිම කෙලස් වේගයක් එන්නේ නැති වෙන්න අවශ්‍ය කරන දේවල් උලුප්පු උලුප්ප දෙනවා මට තරහ ගියලාට තරහ අඩු කරන ක්‍රමයක් මට කියලා දෙනවා ඉක්මනට ඔක මෙහෙම හිතන්න මෙහෙම හිතන්න මෙහෙම හිතන්න කියලා ආන් එහෙම ළඟටම වෙලා දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා යම් කිසි කල්යාණ මිත්‍රෙක් හිටියා නම් අද කොහොම තියෙයිද හිත මං කියන්නේ අවුරුදු 5කට ඉස්සෙල්ලා අද කොහොම තියෙයිද ආන්ගේ කල්යාණ මිත්‍රයා අපිට බුද්ධ ශාසනේ හම්බ වෙනවා කවුද ආන්ගේ වැඩපිළිවෙල අපිට ඒ කල්යාණ මිත්‍රයාව අපිට ඉල්ල ගන්න පුළුවන් ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් මම මේ අතන්ට ලබා දෙන්නද හැම වෙලේම ළඟ තියාගෙන කැමතිද හැබැයි ඒත් අගමැති වෙන්න තියෙන මහා කරදරයක් වෙයි දන්නේ කියලා අන්නේ කල්යාණ මිත්‍රයා කවුද කියන්නේ යෝනිසෝ මනසිකාරයයි හරි යෝනිසෝ මනසිකාරයයි තේනවද දැන් අපේ ඇතුළෙන්ම අපිට උදව් කරන මිත්‍රයා අපේ මනසිකාරයම අපිව නිවන් දක්වන්න පාවිච්චි කරගන්න ඕනේ හරි ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ ඉතින් අපි කියන්නේ නේද පරිගණකයක් අරගෙන අපි කියන්නේ ඕක ෆෝමැට් කරනවා කියන්නේ ආන් ඒ වගේ තමයි මේ මනස මොකද කරගන්න ඕනේ නිවැරදි ධර්ම කරුණු පළවෙනි එක කුසලය අකුසලය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙයාට ඒකට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ හරිද හොඳට බලන්න මේක කිසිම අඩුවක් නැහැ හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නේද ඒ ශ්‍රවණය කරමුලා කරලා කරලා ධර්ම කර්ම හොයාගන්න ඕනේ. ඒකෙන් අපිට එන්නේ මොකද්ද? කුසලයේ අකුසලයේ පිළිවෙත. නේද? කුසලයේ අකුසලයේ පිළිවෙත හම්බෙන්නේ. එතකොට මේවා කුසල්ය මේවා අකුසල්ය කියලා සංඥා වෙනවා. ඊළඟට ඒවා ගලපගන්න ඒවා හොයාගන්න බැරි වෙනවා අපිට. මේ සංඥා පද්ධතිය හදාගන්න මේ මානසිකාරය හදාගන්නයි බණ අහන්නේ. බණ අහලා මොකද කරන්න ඕනේ? ඒවා තෝරගන්න බැරි වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සේවනය කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා ගලපගන්න බැරි ධර්ම කරුණු අරන් ගිහලා මේ මෙතන මෙන්න මේ කෑල්ලට ගැලපෙන්නේ නැහැ හොයාගන්න බෑ තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා තමන් අහපු ධර්මය කල්යාණ මිත්‍රයාගෙන් විමසන්න ඕනේ පින්වත්නි ආන් එහෙම විමසා මොකද කරන්න ඕනේ දරුවෙක් ඉගෙන ගන්නවා වගේ හරියට නිකන් ගුරුවරයා උගන්වන දේ ආය දරුවා ප්‍රශ්න අහනවා නේද? කටපාඩම් කරනවා, ප්‍රශ්න අහනවා, තේරෙන්නේ නැති දේවල් තෝරගන්නවා, අතිරේක පන්ති වලට යනවා, තේරෙනව නේද මේ? මේ මේ මානසිකාර්ය විභාගයක් පාස් කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න කොච්චර මහන්සි වුණාද? නේද? ඈ මොකද? විභාගේ ප්‍රශ්න පත්‍රය ගත්තාම මොකක්ද එන්න ඕනේ? අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ මානසිකාර්ය එන්න ඕනේ. ඒක එන්න මේ අත කොච්චර මහන්සි වුණාද කියන්නේ ඒක හදාගන්න. ඒක හදාගන්න පුළුවන් වුණාද නැද්ද මහා දක්ෂකම් කරේ නේද උපාදිත් ගත්තේ පශ්චාත් උපාදිත් ගත්තේ එහෙනම් ඒව කරන්න කොච්චර මහන්සි වුණාද ආන්ගේ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අපිට
මානසිකාරයක් හදාගන්න කිව්වා ධර්මය අහලා කොහෙත් එක්ක ගලපාගෙනද නේද වෛද්‍යවරයා ලෙඩත් එක්කයි අහගත්ත දේවල් ගලපුවේ ඉංජිනේරුවා ගොඩනැගිලිත් එක්ක වාහනත් එක්ක අර අහගත්ත දේවල් ගලපුවා නේද එතකොට එක 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 ශේෂ්ත්‍රය ඒ ඒ දේවලුත් එක්ක ගලපුවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගලපන්න තියෙන්නේ මේ බබයක් විතර වෙච්ච ශරීරයත් එක්ක මේක ගැන ගලප ගලපා ගලප ගලපා ගලප ගලපා මොකද කරන්න ඕනේ අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ මේක හොඳ දේ මේක නරක දේ මේක කෙලෙස්ය මේක නිකෙලෙස්ය මේ මේ ශරීරයේ හැටි මෙහෙම මේක මෙහෙම මේක මෙහෙම කියලා ආන් ඒ වගේ වැඩපිළිවෙලක් මං අහනවා මේ පින්වන්ත මයගෙන් ඒ වගේ වැඩපිළිවෙලක් ඔතන ඕන නම් හදාගන්න බැයිද බැයිද නේද ආංගික හදාගත්තාම කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට එයා මේ හැම වෙලෙම වැඩ යෝනිසෝ පැත්තට. මොකද්ද යෝනිසෝ පැත්ත කියන්නේ? එයාට එතකොට එන එන සිතුවිල්ල මොන විදිහට දෙන්නේ? කාමාශ්‍රව අඩු වෙන විදිහට. භවආශ්‍රව අඩු වෙන විදිහට. අවිද්‍යාශ්‍රව අඩු වෙන විදිහට. හරි? හොඳයි. අන්න ඒ වගේ තත්ත්වයක් Taman තුල සකස් කරගන්නේ කර ගන්න අයටයි මගේ මේ දේශනාව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මගේ මේ ධර්මය දන්න හුට හා දක්න හුට මේ කියන දේ දැනගෙන Taman තුලින් දැක ගන්න අයට මොකද දන්න හුට හා දක්න කුමක් දන්න හුට හා දක්න හුටද යෝනිසෝ මනසිකාරය දන්න හුට හා දක්න හොට අයෝනිසෝ මනසිකාරයද ඒ කියන්නේ මේක ඇතුළෙම ඉන්න තමන් ළඟ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල යෝනිසෝ කරගන්නත් පුළුවන් අයෝනිසෝ කරගන්නත් පුළුවන් කියලා දැනගන්න ඕන දැන් හොඳට තේරෙනවද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා නේද ඔන්න ඔය ටික තමයි මේ ධර්මයේ මුළු ධර්ම දේශනාවෙම යටින් යන වැඩපිළිවෙල යෝනිසෝ අයෝනිසෝ කියන මානසිකාරයත් මුල් කරගෙන තමයි මේ ආශ්‍රවශය කිරීමේ පරයය දේශනා කරන්නේ. හරිද මොකක් හරි ආයුධයක් එපා නේද? මොකක් හරි වැඩක් කරන්න ආයුධයක් ඕන. එහෙනම් මේ දේශනාවේ තියෙන ආයුධය මොකද්ද? යෝනිසෝ මානසිකාරය. හරිද? යෝනිසෝ මානසිකාරය. හොඳයි. මෙන්න මේ යෝනිසෝ මානසිකාරය ඇපේට තියාගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන් සය කරන කාරණා හත අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවත අත්ති ආසවා සංවරා පහතබ්බා සංවරයෙන් පහකල යුතු ආශ්‍රවත අත්ති ආසවා පටිසේවනා පහතබ්බා පටිසේවනයෙන් පහකල යුතු ආශ්‍රවත අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අදිවාසනෙන් පහකල යුතු ආශ්‍රවයත අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා පරිවර්ජනෙන් පහකල යුතු ආශ්‍රවයත අත්ති ආසවා විනෝදනා පහතබ්බා විනෝදනෙන් ආශ්‍රය පහකල යුතු ආශ්‍රව සහ අත්ති ආසවා භාවනා පහතබ්බා කියලා කාරණා හතක් දේශනා කරනවා හත් ආකාරයකින් වටපුරු කරලා මේක කරගන්න කියලා හැබැයි දේශනාවේ අන්තිමට මෙහෙමත් තියෙනවා දර්ශනයෙන් පහකළ යුතු ආශ්‍රවයන් දර්ශනයෙන්ම පහ කරන්න ඕනේ සංවරයෙන් පහකළ යුතු ආශ්‍රවයන් සංවරයෙන්ම පහ කරන්න ඕනේ ඒ කියන්නේ හත් පැත්තකින් වැටබඳින්න වෙනවා පැති හතකින් තියෙන ආශ්‍රව අයින් වෙන්නත් නැති ආශ්‍රව එන්නේ නැති වෙන්නත් මේ වෙනකොට නැති ආශ්‍රව අලුතෙන් එන්නේ නැති වෙන්නත් තියෙන ආශ්‍රව අඩු වෙන්නත් හත් පැත්තකින් ආරක්ෂක වළල්ලක් සකස් කරගන්න වෙනවා නැත්නම් මේක කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා අවසානයේදී මේ ක්‍රමය පාවිච්චි කරලා ඉදිරියට ගිය කෙනා සියලු ආශ්‍රවයන්ගෙන් සංවර වෙනවා සියලු දුක් නැති කරනවා කියලා. ඒ කියන්නේ නිවන් දකින්නවා කියලාම සඳහන් කරලා තියෙනවා. හරි. එහෙනම් ඉතින් අපි දැන් මේ ක්‍රම හත ගැන තව ටිකක් සාකච්ඡා කරන් යන්න. මොකක්ද මේ දස්සනා පහතබ්බා කියලා කියන්නේ?
මේක ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා කියලා දෙන්නේ කාර්ත දක්වනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ආංගී ධර්මය දකින්න සත්පුරුෂ සත්පුරුෂ ධර්මය දකින්න ඒ ධර්මයේහි දක්ෂ ඒ ධර්මයේ හික්මන කෙනා ධර්මය හඳුනා ගන්න දක්ෂයි කෙනෙක් බලන්න බොහෝ දෙනාට පින්වත්නි ධර්මය තේරුම් ගන්න පුළුවන්කමක් තියනවද නැද්ද ධර්මය හඳුනා ගන්නවත් පුළුවන්කමක් තියනවද නැද්ද බෑ නේද ඒ වගේම ඒ ධර්මයේහි හික්මෙන්ට දක්ෂද නැහැ නේද අන්න ඒ වගේ සත්පුරුෂ ධර්මය සහ සත්පුරුෂයා කියලා දෙන්නේ කියතන බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලාව හඳුනා ගන්න ඒ උත්තමයන් වහන්සේලා හඳුනා ගන්න දක්ෂ සහ ඒ ධර්මයේ හික්මෙන්ට දක්ෂ ඇත්තෝ තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එතකොට අනිත් ඇත්තන් හුඟක් අයට ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන මේ කියන්නේ ශ්‍රුතවත් කියන්නේ මොකද්ද? මොනව කරපු කෙනාද? හොඳට ඇසූ පිරු තැන් තියෙන අය. හොඳට අහලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා මං කියවනේ කලින් නේද? හොඳ මානසිකාරය සකස් කරගත්ත ඇත්තෝ. ඒ අය ධර්මය හඳුනා ගන්නට දක්ෂයි. ඒ ධර්මය තුල හික්මෙන්ට දක්ෂයි. එතකොට මෙන්න මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. මොකද එයා දන්නවා. එයා හොඳට දන්නවා මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. බලන්න කුමක්ද මෙනෙහි කළ යුතු දේ? අපි බොහෝ දේවල් මේ ජීවිතයේ ඉදදී මෙනෙහි කරනවා පින්වත්. නේද? අන්නේ මෙනෙහි කළ යුතු දේ මොකක්ද? ඔන්න එක දවසක් මට එක අම්මා කෙනෙක් හම්බුණා. හම්බුණා නෙවෙයි කට්ටියක් ඇවිල්ලා මාව ඇදගෙන ගියා. ඔබ වහන්සේ මෙතෙන්ට වඩින්නම ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ කියලා. මේ අම්මා ලොකු අකරතැබ්බයකට පත් වෙච්ච කෙනෙක්. මොකක්ද මේ අකරතැබ්බය? අවුරුදු 40ක් 45ක් විතර වෙච්ච තමන්ගේ පුතා මියදිලා. හදිසි අනතුරකින් ඒ දරුවා නැති වෙලා. එතකොට මේ දැන් මලගෙදර කටයුතු ඉවරයි. දැන් මාසයක් එකමාරක් වෙනවා. මෙයා අඬන එක නවත්තන්නේ නැහැ. එක දිගට අඬනවා. දැන් මෙයාගේ ජීවිතෙත් නැති වෙයි කියලා මොන දේවල් කරත් හරියන්නේ නැහැ. ඒක නේද බැරිම තැන කොහොම හරි කරලා මගෙන්වත් මේකට උදව්වක් ගන්න පුළුවන් වේද කියලා බෑ කියද්දි මාව ඇදගෙන ගියා වුණා. හරිද? කොහොම හරි වඩින්න ඕනේ කියලා. ඉතින් දැන් මමත් ගියා. දන්නවද වෙච්ච දේ? හරියන්නේ නැති කියලා හිතන්නේ. මාව දැක්ක ගමන් ආය අඬන්න පටන් ගත්තේ නැහැ. ඇයි? අනේ හාමුදුරනේ ඔබ වහන්සේ වගේ තමයි ඔබ වහන්සේගේ වයසමයි මගේ පුතත් කියලා මාව දැකලා මොකද කරේ? ආශ්‍රව උපදවා ගත්තා. ඒ කරලා එහෙමන හිටියානම් ඔය වගේනේ අනේ කියලා මහා ඇඬිල්ලක් අඬන්න පටන් ගත්තා. පස්සේ මොකද කරන්නේ? මමත් ගිය අතුරට ගිහින් ඉඳගෙන එයාටම ඉඩ දුන්නා. ඉඩ දීලා මමත් මොකද කරන්නේ? එයාට කියන්න පටන් ගත්තා. එයාගේ පැත්තටම කියන්න පටන් ගත්තා බොහෝ දේවල්. මොකද මටත් ඕනුනේ මෙයාගේ මේ වැඩ ටික අල්ලගන්න. මං ඇහුවා අම්මට මේ පුතා ඉපදිච්ච දවසත් තාම මතකයි දනේ ඌ හාමුදුරනේ. පාසල් ගිය දවසත් මතකයි නේද? ඉස්සෙල්ලාම පාසලේ දාලාපු දවසත් මතකයි නේද? අනේ එහෙමයි කියලා දැන් කියනවා. රස්සාවට ඉස්සෙල්ලාම ගිය දවසත් මතකයි නේද? රස්සාවට ගිහිලා ඉස්සෙල්ලාම ගෙනත් දුන්න තෑගත් මතකයි නේද? අනේ ඌ මගේ ළඟ තාම තියෙනවා ඒක කියලා දැන් ඔන්න කියනවා. ඒකල කියනවා ඔබ වහන්සේ මගේ හිත දැනගෙන කියනවාද? මං කිව්වා අම්මාර කාමරේට ගිහිල්ලා අර ඇඳුම් පිරිමදිනවා නේද? ඒවැය සුවඳ බලනවා නේද?
ඒවා ඔක්කොම පරිස්සම් කරගෙන ඉන්නව නේද දැන් මේ කියන කිනකට ඔව් ඔව් කියලා මා එක වතාවක් නෙවෙයි අර එක ඔව් එක සැරයක් ඔව් කිව්වට දෙසරයක් ඔව් කිව්වට 10 15 වතාවක් අනුමත කරනවා යා දැන් මම කියන දේ දැන් තේරුණාද වෙලා තියෙන වැඩේ ඇයි එයාගේ දුක අඩුුනේ නැත්තේ මොකක්ද වැරද්ද මෙනෙහි කරන විදිහ එයා එයා මෙනෙහි කරන විදියින්ද අරවා අර කොහොම මෙනෙහි කරනවා ඉස්කෝලේ ගිය හැටි මෙනෙහි කරනවා රස්සාවට ගිය හැටි මෙනෙහි කරනවා තෑගි ගෙනත් දුන්න හැටි මෙනෙහි කරනවා හැබැයි මේ අම්මා නුවණ තියෙන කෙනෙක් මම එක වචනයක් අහපුවා මේ අම්මා හදිස්සියෙම මෙල්ල වුණා මං ඇහුවා අම්මට දැන් හරි දුකයි නේද අනේ ඔව් හැමදෙම මම මේකෙම මැරිලා යයි කියලා කිව්වා මං ඇහුවා පුතා හිටියානම් පුතා හිටිය කාලේ දුක් තිබුණේම නැද්ද මේ පුතා ටිකක් මත්පැන් වලටත් සම්බන්ධ වෙලා හිටියා ඒකින්ද අම්මට ගැටලුත් තිබ්බා මං ඇහුවා පුතා හිටිය කාලේ දුක් තිබ්බේම නැද්ද කල්පනා කරා ගැස්සුණා තිබ්බනේ එන්න මං ඇහුවා අද පුතා හිටියානම් අම්මා සම්පූර්ණ දුකෙන්ම දුක ඔක්කොම දුක් නැති වෙලාද නැත්නම් ඒ දුක් තියෙනවද තියෙනවා අපේ හැමදෙරෙනි ඒත් තියෙනවා තමයි හිටියක් තියෙනවා තමයි කියලා කිව්වා ඊට පස්සේ මං හිමින් සැරේ ඔන්න මට දැන් පොටක් පෑදුනා මෙයාට බන ටිකක් කියන්න සියල් මං ඊට පස්සේ ඇහුවා හොඳයි තව අවුරුද්දක් ඉඳලා මැරුණා නම් අම්මා කැමතිද අවුරුද්දක් හිටියා නම් හොඳයි හැබැයි අවුරුද්දකින් හරි මැරෙනවට නම් මං කැමති නැහැ දෙකක් ඉඳලා මැරෙන මැරෙන්න අවස්ථාවක් දුන්නා නම් අම්මා කැමතිද නැහැ නැහැ තුනක් ඉඳලා 10ක් ඉඳලා මැරෙනවට අම්මා කැමතිද 15ක් ඉඳලා මැරෙනවට කැමතිද එහෙනම් කවදා හරි මැරෙනවම නේද කොච්චර හිටියත් කවදා හරි මේ දරුවා මැරෙනවම නේද කියලා ගම ඒකත් අම්මට හොඳට තේරෙනවා ඊට පස්සේ මම ලොවේහි හැමදේම වෙනස් වෙනවා නැති වෙනවා පළුදු වෙනවා කැඩෙනවා බිඳෙනවා අපි ප්‍රාර්ථනා කරාට ඒවා ඒ විදිහට තියෙන්නේ නැහැ කියලා මෙනෙහි කරන්න කියලා පුංචි කමටහනකුත් කියලා දීලා මේක හැම වෙලෙම මෙනෙහි කරන්න හැම වෙලෙම මෙනෙහි කරන්න කියලා මම පන්සලට ආවා ආරණ්‍යට ආවා සතියකට පස්සේ පසලොස්සක පෝය දන්නවද වෙච්ච වැඩේ හරි මම කියලා තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ආරෙන්ඩ අපිට වෙන මොකුත් ඇත්තේ නැහැ ඔන්න ඔය ප්‍රශ්නේ කාටත් තියෙන ඕකෙන් අයින් වෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා පින්වත් නේ උදෑසන බලනකොට රතු පාට නිලුම් මල් වගේ කුත් ඒ පැත්තේ වැවුරු නිලුම් මල් තියෙනවා නිලුම් මල් වගේ කුත් කඩාගෙන අතට පොකුරක් අරගෙන සිල් ඇඳමකුත් ඇඳගෙන මෙන්න උදේ පාන්දර ආරණ්‍යට එනවා මට කිව්වා අපේ හැඳුරුනේ ආයෙනම් මං අඬන්නේ නැහැ කියලා හරි කොහොමද එහෙම උනේ නුවණ තියෙන තැනත්තා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු විදිය දනි නුවණ තියෙන තැනත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කුමක්ද මෙනෙහි කළ යුතු දේ කාමාශ්‍රව වැඩි වෙන භවආශ්‍රව වැඩි වෙන අවිද්‍යාශ්‍රව වැඩි වෙන දේවල් නුවණ තියෙන තැනත්තා මෙනෙහි කරන්නේ නැහැ නුවණ නැති තැනත්තා මෙනෙහි කළ යුතු දේ නොකළ යුතු දේ දන්නේ නැහැ එයා මොකද කරන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩි වෙන ආකාරයට මෙනෙහි කරනවා දැන් අහන්න හිතෙන් මගේ මෙනෙහි කිරීම කොහොමද මගේ මෙනෙහි කිරීම කොහොමද ආදරය වැඩි වෙන මෙනෙහි කිරීමක්ද අඩු වෙන මෙනෙහි කිරීමක්ද තියෙන්නේ බැඳීම් වැඩි වෙන මෙනෙහි කිරීමක්ද අඩු වෙන මෙනෙහි කිරීමක්ද තියෙන්නේ නේද ඇතුලෙන් අහන්න නේද එහෙනම් ලහි ලහියේ වෙනස් කරන්න වෙනවද නැද්ද එක පාරටම ඔක්කොම වෙනස් කරන්න බෑ එක පාරටම හිතේ ඉන්න හැඟීම් නවත්තන්න බෑ දැවිලි තැවිලි පිච්චිලි නවත්තන්න බෑ මෙනෙහි කිරීම වෙනස් කරන්න ඕන මං ගිහිල්ලා අර අම්මට කිව්වා නම් එහෙම අම්මේ මොකක්ද අපේ වෙලා තියෙන ඔබ ඔච්චර මතක තියාගන්න දේවල්ද ඕක දැන් අමතක කරලා දාන්න ඕ කිව්වා නම් හිතේ දේශයක් හට ගන්නවද නැද්ද අමතක කරලා පුළුවන් දාන්න පුළුවන් නම් හම්ඳුනේ මං අමතක කරනවා නේ නම් ඔබ හන්සි කියන්න ඕනේ නේද ඒ මොකද එහෙම හිතපු ගමන් හරියට නිකන් විදුලි බල්බයක් නිවා දමනවා වගේ
හිතේ එන හැඟීම් දැවිලි පිච්චිලි එහෙම ලේසිකට අයින් කරන්න බෑ මොකද කරන්න ඕන ක්‍රමානුකූල ප්‍රතිකාරය ක්‍රමානුකූල ප්‍රතිකාරය තමයි කෙලස් අඩුවෙන ආකාරයේ මෙනෙහි කිරීම කෙලස් අඩුවෙන ආකාරයේ මෙනෙහි කිරීම පිළිගන්නවද ක්‍රමානුකූලව කරගෙන යනකොට එක කාලයකදී ටික 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 මේකෙන් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවා ඔන්න කොයි විදිහටද මේ ජීවිතයේ ගෙවනකොට මෙනෙහි කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඔය සූත්‍රයේදී උගන්වනවා ඊට පස්සේ මෙනෙහි කරන්න ඕන විදිහ මෙනෙහි කරන්න ඕන විදිහ නුවණ නැති තැනැත්තෝ මේ මෙහෙම මෙනෙහි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා කොහොමද අතීතේ මං කොහොම හිටියද අතීතේ මං කවුරුන් වුණාද අතීතේ මං කවුරු වුණාද කියලා මගේ තරම මෙනෙහි කරනවා මම කොහොමද කියලා ඊට පස්සේ මං කොහොම හිටියාද කියලා මෙනෙහි කරනවා කවරෙක්ව සිට කවරෙක් වුණාද කියලා මෙනෙහි කරනවා එතකොට මොකද වෙන්නේ තාත්තේ ඔබට කිව්වේ ඔය වචන වලින් කියනකට වඩා හොඳයි නේද මම හිටිය මට තිබ්බ දේවල් සහ මගේ මම හිටිය විදිය මගේ තත්ත්වය නේද මගේ දෙමව්පියන්ගේ තත්ත්වය සියලාච්චිලාගේ තත්ත්වය මගේ උරුමය කියලා අතීතය හොන්තට අල්ලනවද නැද්ද කියලා ආන් එහෙම ඇල්ලීමෙන් කාමාශ්‍රව අඩු වෙනවාද වැඩි වෙනවාද වැඩි වෙනවා භවාශ්‍ර අඩු වෙනවාද මාන්නාධික දේවල් අඩු වෙනවාද වැඩි වෙනවාද අන්න එහෙනම් ආන්ගේ මෙනෙහි කිරීම අපි කරනවා අතීතයේ මං කවුරුන් වෙලා හිටියාද කෙසේ හිටියාද කවුරුන් වෙලා කවුරුන් වුණාද වෙච්ච දේවල් මෙහෙම වෙලා මෙහෙම හිටියා මෙහෙම හිටියා මෙහෙම කරා කියලා නිකන් නෙවෙයි තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙමින් මේ මෙනෙහි කිරීම කරනවා හරිද නැත්නම් අපිට මෙහෙම හිතෙයි එහෙනම් බුදුරජාණන් වහන්සේ పూర్ව නිවාසානුසති ඥානය උපදවාගෙන නේද හිටපු ජාතක කතා ගැන හිටන් කියලා තියෙනවා හිටපු බව ගැන ජාතක කතා පොතේ තියෙනවනේ නේද අතීතය මෙනෙහි වෙනවා පින්වත් අතීතේ ලුහු බඳ යන ගතියක් තියෙනවා අපේ ලුහු බඳ ගිහිල්ලා මොකද කරන්නේ අල්ල ගන්නවා තදින් හරිද තණ්හාවෙන් දෘෂ්ටියෙන් සහ මාන්නෙන් කියන්නේ තණ්හාවෙන් කියන්නේ ඒ අතීතය නැවත මට ඕනේ එහෙමයි තණ්හාව දෘෂ්ටි කියන්නේ මොකද්ද ඒකමයි හරි කියන එක මාන්න කියන්නේ මොකද්ද අනිත් පැයට වැඩිය මම ඉහළයි කියලා ආන්ගේ මානසිකාරය අපේ පැත්තට සකස් වෙනවා ඉහළයි හෝ පහළයි හෝ සමයි හෝ කියලා ආත්මීය හැඟීමක් එනවා අතීතේ ඉඳන් මෙහි ආපු එක්කෙනෙක් මම අතීතේ ඉඳන් මෙහාට යා කරපු රේඛාවක් මට තියෙනවා හරිද ආන් ඒක උඩ තමයි මගේ ජීවිතේ රඳා පැතිලා තියෙන්නේ ඒක මතින් තමයි මං ආවේ ඒක අල්ලගෙන ඒක කාගෙන ඒක තද කරගෙන තමයි මේ ගමන මෙච්චර ආවේ මොකද්ද මගේ අතීතේ තද කරගෙන හිර කරගෙන හපාගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ මෙහෙ ඉන්නේ හපාගෙන ඔය කිව්වට නේද නැද්ද හා අතහරින්න ලෑස්තිද අතීතේ හපාගෙනද නැද්ද ඉන්නේ නේද තදින් අල්ලගෙන ඉන්නේ හපාගෙන ඉන්නේ වැළඳගෙන ඉන්නේ තදින් අල්ලගෙන ඉන්නේ අතහරින්න නම් ලෑස්ති නෑ හා නැද්ද කියන්න බලන්න එහෙම පුළුවන්ද මං කොහොම කෙනෙක්ද කියලා අපිට සිතුවිලි එන්නෙම ඔන්නේ අතීතය හපාගෙන ඉන්න හින්දාද නැද්ද හා ඊළඟට දේශනා කරනවා අනාගතේ මං කොහොම වෙයිද අනාගතේ මං කවරෙක් වෙයිද කොහොම වෙයිද කවරෙක් වෙලා කවරෙක් වෙයිද කියලා තණ්හාවෙන් දෘෂ්ටිය මාන්නේ මෙනෙහි කරනවා කියලා ඒක තේරුම් මේ අනාගත බලාපොරොත්තු තියාගන්න එපා කියන එකද සැලසුම් හදන්න එපා කියන එකද නෑ නෑ සැලසුම් හැදිය යුතුයි ජීවිතේ සැලසුම් කරන්න ඕනේ ජීවිතේ සකස් කරගන්න ඕනේ හැබැයි ඒ සැලසුම තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ අල්ලා නොගත යුතුයි හරිද මෙන්න මේ ඊළඟට දේශනා කරනවා වර්තමානයේ ගැන තමන් මම කොහොමද මම මෙහෙමද මම මෙහෙම නෙවෙයිද මගේ ธรรม කොහොමද මගේ தත්ත්වය මොකද්ද කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා කියලා ඔක තේරෙන විදිහට කෙටියෙන් කියනවා නම් අතීතය ලුහු බැඳ බැඳ වර්තමානයේ පිරික්ස පිරික්සා අනාගතය ප්‍රාර්ථනා කරන ගතිය හරිද ඒ ඇත්තන්ට හරි අමාරුයි මගේ ඥාතියෙක් හම්බුණා මට එක දවසක් අංශභාගය හැදිලා තරුණ කාලේදී
මම පැවිදුණා කියලා ආරංචි වුණත් පැත්ත පලාදක ආවේ නැහැ. හරිද? හැබැයි දැන් මේ අංශභාගය හැදුණා කියලා කිව්වට පස්සේ මම ගියා බලන්න. ගිය ගමන් මොකද කරන්න පටන් ගත්තේ? මෙයා හිටිය ඉහළ නිලධාරියෙක් රජෙක්. හුඟක් හුඟක් භෞගෝලික සම්පත් තිබුණා. මොකද කරන්න පටන් ගත්තා මා දැක්ක විතරයි. අනේ ආම්ද්‍රවණි මං කොහොම හිටිය කෙනෙක්ද මං කොහොම හිටිය කෙනෙක්ද දැන් මේ බලන්නකො වෙච්ච දේ මං මෙහෙම ඇවිද්දා මෙහෙම වැඩ කරා මෙහෙම කරා මෙහෙම කරා දැන් මට මේ ඇවිද ගන්නවත් බෑනේ කියලා අඬන්න පටන් ගත්තා වේගෙන් අඬන්න පටන් ගත්තා අන්න බලන්න මොකද දැන් මට ආයේ මොකවත් කරන්න බෑ එහෙනම් එයාගේ හිත කොහෙද ලුහු බඳින්නේ අතීතේ ලුහු බඳිනවා බැලද මං කොහොම හිටිය කෙනෙක්ද මං කොහොම හිටිය කෙනෙක්ද මං කොච්චර මහන්සිලාද ඉගෙන ගත්තේ මං කොච්චර මහන්සිලාද මේ තත්ත්වයට ආවේ මේ බලන්නකෝ අකාලෙටම අද මං ඉන්න තත්ත්වේ එහෙනම් අරකට එක්ක හැම වෙලේම සංසන්දනය කරනවා කරලා මං කොහොමද ඉදිරි අනාගතයට මුණ පාන්නේ කියලා අනාගතය නේද වර්තමානයේ පිරික්ස පිරික්ස අනාගතේ ප්‍රාර්ථනා කරනවා මට ආය මෙහෙම වෙන්න ඕනේ ආය මෙහෙම වෙන්න ඕනේ කියලා මොකද කියන්නේ ඔය ලක්ෂණ දුලබද සුලබද සුලබයි ඔය වැඩේ හිතලා කරනවාද සිද්ධ වෙනවාද සිද්ධ වෙනවා නේද සිද්ධ වෙනවා මොකක්ද අඩුපාඩු මානසිකාරයයි නේද තමන්ගේ මානසිකාරය තමන්ට අවශ්‍ය කරන පණිවිඩය ඕක කොහොම නොකරන්න කියලා දෙන්නේ मनसिकार्य सिद्धन නුනුවණින් මෙනෙහි කිරීම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නුවණැත්තත් නෙවෙයි එහෙම මෙනෙහි කරන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් නෙවෙයි එහෙම මෙනෙහි කරන්නේ. හරිද? ශ්‍රුතවත් කෙනත් නෙවෙයි එහෙම මෙනෙහි කරන්නේ. ඒ විදිහට මෙනෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට නම් අපේ මේ තියෙන මානසිකාරය මේ වැඩපිළිවෙල මේ මානසිකාරය ඉක්මනට හදන්නුනක අපේ වැරද්දක් නෙමෙයි පින්නත්. හරිද? අපි හදන්න ගෙවල් ගයක් නැත්තම් ඉක්මනට ගයක් හදා ගන්නවද නැද්ද? ගයක් හදනකොට කොච්චර කරුණු කාරණා හොයලා බලලා ඒක කරගන්න ලොකු උමනාවක් තියෙනවා. දරුවෙකුත් එහෙමයි. එහේ දරුවෙක් ලැබුණාට පස්සේ ඒ දරුවාව නිවැරදි දරුවෙක් කරන්න කොච්චර මහන්සි ගන්නවද? හැම දෙයක්ම මේ ජීවිතේ ශරීරයේ ඉඳලා, ඇඳුමේ ඉඳලා, නිවසේ ඉඳලා නේද? බඩමුට්ටුවේ ඉඳලා ඔක්කොම හදනවා මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ කියලා හදනවා එකක් හදන්න සම්පූර්ණයෙන් අමතක වෙනවා මරණකම්ම හදන්න අමතක වෙනවා මොකද්ද මානසිකාරය හදන්න අමතක වෙනවා ඒකත් හැදිය යුතු එකක් කියලා මුගක් කට්ටිය දන්නේත් නැහැ ඒකින්ද උදේ ඉඳන් හැන්දෑ වෙනකම් හිතේ එන සිතුවිල්ල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාර ගන්නවා වෙලාවකට පුදුම ඊර්ෂ්‍යාවල් එනවා ක්‍රෝධය එනවා වෛරය එනවා ආදරේ එනවා රාගේ එනවා කෑදරකම එනවා මතුරුකම එනවා ගිජුකම එනවා එන එක බාර ගන්නවා නේද බාරගෙන ඉතින් ඒකට මොකද කරන්නේ පුරතල් කරලා කණ්ඩ ගොණ්ඩ දීලා නේද වෙනසක් වෙන්න දෙන්න ආ ඉල්ලන්නේ ඊරිසියාවද ඉන්න මං කියලා ටික ගියන්නම් පොඩ්ඩක් ඉන්න කියලා ගිහින් කියලා ටික කියලා නේද හිත ඉල්ලනකොට උපදූපේ කියන්න කියලා ආ උපදූප කියන්න කියලාද කියන්නේ ඈ මාව දවන්න එපා පුච්චන්න එපා කියලා ගිහිල්ලා නේද ගිහිල්ලා කියනවා ඉතින් ඒ විදිහට මේ හිතට එන හැඟීම පිළි අරගෙන ඒකට ඉඩ දීලා ඒකත් එක්කම ජීවත් වෙලා සසර මහා භයානක විපatti සිද්ධ කරගන්නවා එහෙනම් මේක අනිත් පැත්ත හරවන්න ඕනද නැද්ද වේගෙන් වේගෙන් හරවන්න ඕන ආන් ඒකට කිව්වා නේද නිවැරදි මෙනෙහි කිරීමට යන්න කියලා මෙන්න මේ වැරදි මෙනෙහි කිරීම හින්දා පින්වත්නි ආත්මීය හැඟීම ඇති වෙනවා අපිට ආත්මීය හැඟීම කියලා කියන්නේ අතීතයේ ඉඳලා
වර්තමානය හරහා අනාගතය දක්වා යන රූපයක් හෝ වේදනා සංඥා සංකාර විඥාන සහිත මමෙක් මගේ දේවල් ආන් එහෙම අතීත වර්තමාන අනාගත යා කරන අපිට දැනෙනවද නැද්ද නිකන් තිබ්බ තිබිලා මෙහාට ඇවිල්ලා මෙතන ස්පර්ශ කරගෙන ඉස්සරහට යන රේඛාවක් වගේ එකක් නේද යා කරන ගතිය මට ඕන හැටියට තියාගෙන ආපු එකක් මං කැමති විදිහට හදාගෙන මං කැමති විදිහට පවත්වාගෙන මං කැමති විදිහට දැන් පාවිච්චි කරගෙන මං කැමති විදිහට අනාගතයට යන මං අකමැති දේවල් සිද්ධ නොවන එක්තරා අනාගත වර්තමාන අතීත යා කරන යම් කිසි බැඳීමක් ඉන්නවද නැද්ද මගේ දරුවෝය මගේ නිවසය මගේ ශරීරය කෙටියෙන් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහෙන් නිර්මිත වෙච්ච ජීවි අජීවි වස්තු රසක් එක්ක අපි එක දිගට මෙහෙම යන ගමනක් දැනෙනවද නැද්ද දැනෙනවද නැද්ද එහෙම දෙයක් විශ්වාස කරනවද නැද්ද එහෙම දෙයක් එක්ක බැඳලා ඉන්නවද නැද්ද මං අහනවා ඕක මේ උපතින්ද උපතටත් එහා යන එකක් දැනෙනවා නේද ඒ විතරක් නෙවෙයි ඕකත් එක්ක යන්න හදන්නේ ඔය තියෙන කම්බියයි නේද අපි ඔකර කම්බියක් කියමුකෝ යා කරන්න තව කම්බි වගේක ඕකත් එක්ක පටලගෙන යන්න හදන්නේ නැද්ද නිකන් එක දිගට නේද අපි කියනවා ආත්මීය බැඳීම කියලා කතා කරනවද නැද්ද නේද ලොකු වැරදි කරගන්නවා වැරදි කරගන්නවා කියන්නේ පටල ගන්නවා කොහොමද මේ සමහර අය දැක්කම නිකන් ගොඩ කලින් ඉඳන් දැකලා තියෙනවා වගේ දැනෙන්නේ නැද්ද දැකලා හුරුයි වගේ ඔන්න තරුණ කාලෙම එහෙම එකක් වුණා කියන්නකෝ අපිට කාව හරි දැකලා මන්ට නිකන් දැකලා හුරුයි වගේ මගේ වගේ නිකන් එහෙම සටහනක් ඇති වුණා එහෙම දෙයක් හිතුණා හරි මම මේ කියන්නේ වැටෙන ලොකුම අකරතැබ්බේ මේ කියන්නේ ජීවිතේ එතකොට ඔය කියන කෙනත් ඒ කතාවම අනිත් පැත්තට කිව්වා මටත් නිකන් දැකලා හුරුයි වගේ මගේම වගේ හුඟක් පුරුදුයි වගේ කියලා මොකද වෙන්නේ කාන්දන් දෙක වගේ එතකොට නිකන් එහෙනම් ඒක යාළම අර්ථ දක්වන්නේ මොකක් කියලාද කොහෙදන් අප එකක් කියලාද භවගාමී ගමනේ අපි ආපු අය කී දෙනෙකුට කියලා තියෙනවද කියන්න බලන්න මං කියන්නේ අපි සසර ජීවිතේ මං කියන්නේ මේ අය මේ ආදර සම්බන්ධතාවල විතරක් නෙවෙයි යාළුවන්ට පවා හිතවත් අය හුඟයට කියලා නැද්ද සංසාරේ අපි එකට එන්න ඇති නේද කියලා කම්බි පටල ගත්තද නැද්ද තමනුත් කම්බියක් හදාගෙන අනුන්ගේ කම්බි දිහත් බැලලා මොකද කරේ මේ කම්බියේ අනිත් කම්බි පටල ගත්ත මදිවට දැන් කේබල් එකම අර යන්නයි යන්නේ නේද ඔක්කොම ටික අරගෙන බොහොම ශක්තිමත් යන් කියලා එහෙම යන අදහසක් එහෙම දෘෂ්ටියක් එහෙම හැඟීමක් තියනවද නැද්ද තියෙනවා නේද ආන් ඒකට කියනවා තමන්ගේ ආත්මය කියලා අර අතීතය ලුහු බැඳ බැඳ වර්තමානයේ පිරික්ස පිරික්සා අනාගතය ප්‍රාර්ථනා කර කර තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් කටයුතු කරන අයට ඔන්න ඔය අතීත වර්තමාන අනාගත යා කරන මට කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් කියලා හිතෙන දැනෙන දේවල් එක්ක එයාගේ ආත්මය හදාගෙන ඉන්නවා හරි සමහර ඇත්තන්ට පින්වත් නේ දෘෂ්ටියක් එනවා මේ ලෝකේ ඉන්නකොට මරණයෙන් ඔක්කොම ඉවරයි කියලා හරි එහෙමයි ඉන්නවා මරණයෙන් ඔක්කොම ඉවරයි කියලා යන්න මට ආත්මයක් ඇත ඒක ඉවර වෙනවා මේ සැරේ කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා අන්න ඒ දෘෂ්ටිය උපදින්නේ කාටද අර විදිහට මෙනෙහි කරන අයට ඒ දෘෂ්ටිය උපදිනවා සමහර අයට අදහසක් තියෙනවා නෑ මරණයෙන් මේක කෙලවර වෙන්නේ නෑ මේක දිගට දිගට යන එකක් කියලා අර ඒ දෘෂ්ටියත් උපදින්නේ කාටද අර වගේ මෙනෙහි කරන අයට ඒ කියන්නේ මට ආත්මයක් ඇත එක දිගට යන අනිත් එක ඒකට කියනවා සාස්වත සහ උච්ඡේද කියලා ඔය දෘෂ්ටි දෙකම උපදින්නේ ඒ දෘෂ්ටි කියලා කියන එකවත් අපි තේරුම් ගන්න ඕනේ දෘෂ්ටි කියන එක හරි භයානකයි මොකද දෘෂ්ටියේ තියෙන භයානකම අපිට නිවැරදි කියලා හැමදේම හිතෙන්නේ
අපිට තියෙන දෘෂ්ටියේ හැටියට. එතකොට දෘෂ්ටිගත පුද්ගලයාට පින්නත්නි තමන්ට දැනෙන දේ අයින් කරන්න බෑ. හරිද? ඒ මොකද තමන්ට දැනෙන දේ ඇත්ත කියලා මේ යාට හැම වෙලේම හිතෙන්නේ. හරි භයානක තත්වයක් ඒක. හරිද? ඒවා අයින් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. එහෙනම් බුද්ධෝත්පාද කාලයක විතරයි මේ දෘෂ්ටි අයින් වෙන්නේ. ඔන්න තව කෙනෙකුට දෘෂ්ටියක් උපදිනවා. මම මගේ ආත්මය හඳුනාගත්තා. මමම මගේ ආත්මය හඳුනාගත්තා කියලා. හරිද? ඇත්තටම එහෙම දැනීමක් තියෙනවද මට මගේ ආත්මය කියලා කිව්වේ නැතත් කියලා සමහර අය නේද? කියන්නේ මගේ ආත්ම ගෞරවය කීකේ ලොකු බැඳීමක් තියාගෙන ඉන්නවද නැද්ද? ඒ කියන්නේ ආත්ම ගෞරවය අයින් කරන්න කියලා නෙවෙයි. හරිද? යහපත් විදිහට ජීවත් වෙන්න ඕන තමයි. නමුත් ඒක ආත්මීය බැඳීමක් ඇති කරන ආත්මීය හැඟීමක් ඇති කරගෙන මම මගේ ආත්මය හඳුනාගත්තා කියලා තමන්ට දැනෙන ගතියක් තමන්ට තේරෙන ගතියක් තියෙන එක තමයි තුන්වෙනි දෘෂ්ටිය. කොයි විදිහට මෙනෙහි කරන එක්කෙනාටද? අතීත වර්තමාන අනාගත වශයෙන් අර අතීතයේ තිබේවා වර්තමානයේ පිරික්ස පිරික්සා ලුහු බැඳ බැඳ ඒවා ඒ විදිහටම තියෙන්න ඕනේ කිය කිය අරහෙ මෙහා පැත්ත යා කරන කට්ටිය. හරිද? ඊළඟට ඔන්න සමහර ඇත්ත ධර්මය අවබෝධ පැත්තටත් එනවා. ඒ අයටත් ඔය ප්‍රශ්න එනවා. එයාලා කියනවා සමහර අය ආනේ මේ ලෝකේ අනාත්මයි ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මමත් ඒ කමටහන වැඩුවා කියලා දැකලා නැද්ද? පුදුම මාන්නයක් මමත්වයක් ඇති කරගන්නවා. මොකද කියන්නේ මම අනාත්මය හඳුනගත්තා. හරිද? ඒ අනාත්මය හඳුනා ගැනීමෙනුත් අනාත්මය ගැන කතා කිරීමෙනුත් එයා හඳුනාගත්ත ක්‍රමයට එයා මොකද්ද හදාගෙන තින්නේ? ලොකු මමක්. ධර්මයේ තුල මාන්නය උපදවාගෙන ඉන්නේ නැහැ දැකලා තියෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මය හඳුනා ගන්න කෙනා ධර්මය තෝරගන්න කෙනා පාපිස්සක් වගේ. සාරියුත් මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනව නේද? මගේ හිත සැඩල් කුලයක ඒ කාලේ හිටපු පහත්ම කුලයක් හැමෝම පල්ලෙහාට දාලා කතා කරපු අය තමයි සැඩල් කුලයේ තරුණයෙක් කියලා කියන්නේ. එයාට ඉතින් නිකන් සමාජයේ තැන නැහැ. හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්න වෙලා තිබ්බ කෙනෙක්. මගේ හිත සැඩල් කුලයක තරුණයෙක් වගේ කියලා සාරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. බලන්නකෝ මෙච්චර ධර්මය දන්න කෙනෙක්. මගේ හිත සැඩල් කුලයක තරුණයෙක් වගේ කියලා කොච්චර නිහතමානිකමද කියලා හිතන්න බලන්න. මම අඟක් නැති හරකෙක් වගේ කියලා සාරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඇයි අඟක් නැති හරකෙක් වගේ කියලා දේශනා කරේ? දේශනා කරන තිබන්නේ මම අඟක් තියෙන අනින් නැති හරකෙක් වගේ කියලා නේද? අඟක් නැහැ කිව්වේ ඇනෙන ස්වභාවයක්වත් අඟක් නැති හරකට වැරදිලාවක්වත් ඇනෙන ස්වභාවයක්වත් නැහැ කියන එක නේද? එහෙනම් රහත් උත්තමයන් වහන්සේලා කියන්නේ මොන තරම් ගුණවන්ත නේද? මොන තරම් පල්ලෙහාට වැටිච්ච අයද? අපි යම් ධර්මයක් අරගෙන ඒ ධර්මය කතා කරමින් අනුන්ව හුවා දක්වන් අනුන්ව හෙලා දකින්න තමන්ව හුවා දක්ව ගන්න මේ ධර්මයේ පාවිච්චි කරනවා නම් ආන්ගේ තැනත්තා අන්න ඒ වගේ අයට දෘෂ්ටියක් හින්දායි ඒක කරන්නේ. මගේ තරම, මගේ ධර්ම දැනුම, මගේ කතිකත්ව, මගේ අනිත් අයට වැඩිය මගේ තියෙන ඉහළ මානසිකත්වය, ඉහළ තත්ත්වය එනවාක බලන්න තර්ක කරන්න බලා ගන්න පුළුවන් කියලා නේද? ලේසියකට බෑ කියන්නේ, තේරෙන්නේ නැහැ කියන්නේ, දන්නේ නැහැ කියන්නේ. ඇයි? මේ ලෝකේ දන්නේ නැති දේවල් කොච්චර තියෙන්න පුළුවන්ද අපිට? නේද? දන්නේ නැති දෙයට දන්නේ නැහැ කියන්නේ. ඇයි? මාන්නයට හානි වෙනවා, තරමට හානි වෙනවා. එහෙනම් එහෙම හැඟීම් උත්පාදනය වෙන හින්දා දන්නේ නැති දෙයට දන්නේ නැහැ කියන්නේ නැත්තේ. එහෙනම් මොකද්ද? මමම ආත්මය අනාත්මය හඳුනාගත්තා. කලින් එක්කෙනා මමම, දැන් මොනවද? ඉස්සෙල්ලම පළවෙනි එක ආත්මයක් ඇත සාස්ත්‍රතවාදය. දෙවෙනි එක ආත්මයක් නැත උච්ඡේදවාදය. ඊළඟ තුන්වෙනි එක මමම ආත්මය හඳුනාගත්තා. මමම ආත්මය හඳුනාගත්තා කියලා එයා මේ ආත්මයක් කියලා එකක් හඳුනා ගන්නවා. මේ එන වැඩපිළිවෙල වැරදිලා. මේ එන වැඩපිළිවෙලේ මම ඉස්සෙල්ල කතා කරා මතකද?
මතකය තියෙන තැනවත් හොයාගන්න පුළුවන්ද? මේ බලන්න. මම කියලා කියනවා නේද? දැන් ඔය ශරීරය ඇතුලේ නිකන් ගෙඩියක් වගේ එක්තරා ප්‍රමාණයක් එක්තරා නිකන් යම් කිසි මමත්වයක් නැත්නම් මම කියලා යම් කිසි ප්‍රමාණයක් මොකක්ද ගුලියක් වගේ එකක් තියෙනවද නැද්ද තමන්ගේ ළඟ මම නේද මේ ලෝකයේ තියෙන මේ අනිත් දේවල් වලින් වෙන් වෙච්ච මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට පවත් ගන්න අකමැති දේවල් සිද්ධ වෙන්න දෙන්නේ නැති හා බලාගමුකෝ වගේ ඉන්න මමෙක් ඉන්නවද නැද්ද ඔක ඇතුලේ එනවකෝ බලන්න වගේ නේද අන්න එහෙම හදාගත්තු මමෙක් ඉන්නවද නැද්ද ආන් මේ මම ගැන එක මොහොතකට කල්පනා කරන්න ඔය ඉන්න මමව යට කරගෙන විදගෙන පසාරු කරගෙන දිය කරගෙන මේ කණෙන් අකමැති සද්ද විනිවිද ගියාද නැද්ද දැන් චුට්ටකට ඉස්සෙල්ලා නේද අකමැති සද්ද ඔය මමව දිය කරලා දානවද නැද්ද කැමැති සද්ද විතරද හැදෙන්නේ එහෙනම් මමව පසාරු කරගෙන දිය කරගෙන යට කරගෙන නේද දිය කරගෙන යට කරගෙන මේක විදගෙන මම කියලා ඉන්න එක්කෙනා විදගෙන මට කරගන්න දෙයක් නැති වෙන විදිහට සද්ද මාව මැදින් ගියාද නැද්ද යනවා ඇහැ අරගෙන මෙහෙම කරකවනකොට කැමති දේවල් බලන්න කියලා බාහිරින් පේන රූප මාව යට කරගෙන හිර කරගෙන විදගෙන නේද හානි කරගෙන මගේ ඇතුලෙන් ගියාද නැද්ද ගන්ධ රස සීත උෂ්ණ ආදිය මොකද කියන්නේ යනවද නැද්ද එතකොට හිතේ ඇති වෙන සිතුවිලි මට ඕන විදිහට හැදෙන්නේ හිතේ ඇති වෙන සිතුවිලි හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි එතකොට ඔය මමව හැම වෙලෙම දිය කරලා දානවද නැද්ද මේ ස්වභාව ධර්මෙම දිය වෙලා යන ගතිය තියෙනවද නැද්ද නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හැමුවේ මේ මම කියලා ගුලියක් මම කියලා තියෙන මේ ගතිය නැත්නම් මේ තියෙන එකතු වෙලා තියෙන එක තියාගන්න තියෙන එක gediya නේද දිය වෙලා යනවද නැද්ද එතකොට කොහමද ඔක රකින්නේ ඔක රකින්න පුළුවන් එකක්ද හැබැයි ලොකු උත්සාහයක ඉන්නවද නැද්ද ලොකු උත්සාහයක ඉන්නවා පින්නත් නේ ඒක හරි වේදනාකාරී මහා සැඩපහරක කොටයක් බදාගෙන ඉන්න කෙනෙක් වගේ නේද මතකයි නේද සුනාමියට කට්ටිය ගහගෙන ගිය හැටි ඒව දකින්නකොට මොකද හිතුනේ අයියෝ බොහොම අසරණයි නේද ඇයි එයාලා අල්ලන් ඉන්නකොට අතහැරෙනවා ආයෙ කොහරි අල්ල ගන්නවා නේද අමාරුවෙන් ග්‍රහණය කරන් අල්ලන් ඉන්නව අතහැරෙනවා රහතන් වහන්සේට අපිව දකින්න ඇත්තේ ඒ විදිහටමයි ඇයි කොච්චර අල්ලගන්න අල්ලගෙන තද කරගෙන හිර කරගෙන ගහගෙන යන්න දෙන්නේ නැතුව ඉන්න ලොකු උත්සාහය ගන්නවා අපි ඔක්කොම මේ ස්වභාව ධර්මයේ කියන සැඩපහරේ මේ ඔක්කොම තැන් තැන් වල අල්ලගෙන ඒ අල්ලා ගැනීමල නේද එක තැනක් අල්ලගෙන ඒ අල්ලා ගැනීම තියාගෙන ඉන්නකොට අනිත් පැත්තට අදීනවා ඒක ගහගෙන යන්න ඉතින් හයියෙන් අල්ලන් ඉන්නවා අතරින් දෙන අතරින් ඔන්න මෙන්න වෙනකොට කෑ ගන්නවා නේද අන්තිමට ඇස් අරින්ඩු තව එක සැරයක් කතා කරන්ඩු දාලා යන්න එපෝ කියලා දන්නවනේ විලාපේ හැටි නේද දර කොට ළඟට වෙලා කෑ ගන්න හැටි ඒක තමයි මමව දිය කරන හැම වෙලේම මේ ශරීරය මට උනේ හැටියට හැදෙන්නේ නැහැ මේ හිත මට උනේ හැටියට තියෙන්නේ නැහැ මේකේ අසනීප මට උනේ හැටියට හොඳ වෙන්නෙත් නැහැ හැදෙන්නෙත් නැහැ නේද සැප වේදනාවක්වත් එකක්වත් මට උනේ හැටියට හැදෙන්නෙත් නැහැ පවතින්නෙත් නැහැ දුක් වේදනා නවතින්නෙත් නැහැ අන්න එහෙම ඒ ඒ මොහොතේ සුලියක් හැදෙනවා වාගේ හැදෙන මේ පංච උපාදානස්කන්ධයේ වැඩපිළිවෙල මම මොකද කරලා තියෙන්නේ තදින් අල්ලගත්ත මම එක් විදියට අරගෙනද නැද්ද මං කියන ඉඳ පිළිගන්න එපා පුළුවන්ද ඔය මම රැකගන්න කියලා මං අහන්නේ ඔය දැනෙන එක්කෙනාව ඔය ඇතුලේ ඉන්න එක්කෙනාව ආරක්ෂා කරන්න පුළුවන්ද හැබැයි හැම වෙලේම දඟලන්නේ මොකද අඬන්නේ මොකද වැළපෙන්නේ මොකද පස්සත්තාප
නේද? මොකද ඔච්චර නටන්නේ මෙයාව ආරක්ෂා කරන්න. හරිද? මං කියන්නේ සැඩ පහරක කොටයක් බදාගෙන ඉන්න කෙනා වගේද නැද්ද? ඒ වගේමද නැද්ද? හරියට දුක් විඳිනවද නැද්ද? අන්න ඒ වගේ තමයි මේ ජීවිතේ ඔන්න ඔය කියන මම. එහෙනම් මමම හඳුනාගත්ත ආත්මය කියලා වැරදීමක් සිද්ධ කරගන්නවා. දෘෂ්ටියකට එන්නේ මොකද්ද? අර අතීතේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මං අහනවා. වාසි දේවල්මද, ලේසි දේවල්මද නැද්ද මෙනෙහි කරන්නේ? නේද? අතීතයට ගිහිල්ලා මෙනෙහි කරන්නේ මොනවාද? නේද? ආත්මීය හැඟීම් උපදින දේවල්මයි. බලන්න. එක්කෙනෙක් ඉන්නවා. අපිට ආදරය කරන කෙනෙක් ගමුකෝ අපි. ආදරය කරන කෙනා ගැන අපිට ඇතිවලා තියෙන තද ආත්මීය හැඟීමක්. එයා මාත් එක්ක නිවන් දකින්නකම් යනවා කියලා. මං අහනවා එයාගෙන් ඇති පදං රිදිච්ච තැන් නැද්ද? නේද? රිදිච්ච තැන් 100ක් කරලා අන්තිමට එකක් හොඳ වැඩක් එයා කරලා අර ඔක්කොම හරියන්ට ආදරෙන් කතා කරලා තෑගි ගෙනත් දීලා හරියට නිකන් අර අසුචි කලේ පිරියම් කරා වගේ එකක් කරලා තියෙනවා. දැන් එහෙම කරලා හරිද? වැඩියෙන් මෙනෙහි කරන්නේ කොයි එකද? හැම වෙලේම මෙනෙහි කරන්නේ කොතනද? එයාගේ අනාදරය ඇති වෙච්ච තැන නෙවෙයි මෙනෙහි කරන්නේ, ආදරය ඇති වෙච්ච තැන නේද? ඒ කියන්නේ හැම වෙලේම අතීතයේ ලුහු බැඳ බැඳ යන්නේ කොහෙද? ආත්මීය හැඟීම් හදන්න සාධක තියෙන, ආත්මීය හැඟීම් හැදෙන්න හේතු වෙන යම් යම් මේවා සිද්ධ වුණාද එව්වා පස්සේ ලුහු බැඳ බැඳ ඒවා එකතු කරනවා. ඒවා එකතු කරනවා, එකතු කරලා එකතු කරලා එකතු කරලා වැල්ලෙන් හදනවා මාලිගාව. හරිද? වැල්ලි මාලිගාව හදනවා වගේ එකක් කරගන්නවා. ඒ එකතු කරන්නේ එකතු කර 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 මේකේ ගුලිය වගේ හැදෙන්නේ ඒක තමයි. ආ මට කැමති විදිහටයි මම මේ ජීවිතය ගෙවන්නේ කියලා. හරිද? එහෙම තමයි මේ දිය වෙන්නේ නැති මමෙක් ඉන්නවා කියලා තමන්ට සංකල්පනාවක් එන්නේ. එතකොට අන්න ඒක තමන්ගේ පැත්තෙන් සකස් වෙලා පින්නත් නිමුකද කරන්නේ මේක වැරදි දෘෂ්ටියක් කියලා දන්නේ නැතුව ඒ මැත්තේම පුදුම දුකක් විඳිනවා. පුදුම දුකක් විඳිනවා. හරි. ඊළඟට දැන් අපි කිව්වා මමම ආත්මය හඳුනාගත්තා, මමම අනාත්මය හඳුනාගත්තා සහ උච්ඡේද සාස්වත කියලා හතරක් කිව්වා නේද? ඊළඟට තමයි අනාත්ම වූ මමම ආත්මය හඳුනාගත්තා කියලා. එයාට දෘෂ්ටියක් එනවා. ඔව්. මාව ආත්ම කොට ගන්න බෑ තමයි. හරිද? ඒ කියන්නේ සමහර ඇත්තන්ට පින්වන්නේ අදහසක් තියෙනවා නිවන් දකින්නකම් ආත්මයි. නිවන් දැක්කට පස්සේ අනාත්මයි. නිවන් දකින්නකම් නිට්යයි. නිවන් දැක්කට පස්සේ අනිත්‍යයි. ඉතින් නිවන් දකින්නකම් අපි ඉතින් ඉන්න බෑ. එහෙම කියන්නේ ඇයි ඒ? නිවන් දකින්නකම් ඉතින් අපි ඉන්න බෑ කියන තැනම තියෙන්නේ මොකද්ද? නිවන් දකින්නකම් කෙලස් තියාගෙන යන්න බෑ, යන්න ගමනක් තියෙනවා නේ කියලා. එතනම තියෙන්නේ මොකද්ද? නිවන් දැක්කහම තමයි අනාත්ම, නිවන් දැක්කහම ඊට මෙහා ආත්මයි. එහෙම එකක්ද? එහෙම එකක්ද මේ ජීවිතේ? නෑ. නිවන් දකින්න පෙරත් ආත්මද අනාත්මද? නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ආන්තර වැරදි අවබෝධයෙන්ම ධර්මයට ගහලා ඒකට කියනවා ඔව් දැන් මං අනාත්මයි තමයි, අනිත්‍ය ආත්මයි. හරි. එයා හිතනවා ධර්ම අවබෝධ කරා කියලා ඒකම ආත්ම කොට අරගෙන එයා කියනවා, එයා කියනවා අනාත්ම වූ මමම අනාත්මයි. මමම ඇයි මමම කියලා ගන්න තැන මොකද හැදිලා තියෙන්නේ? මාන්නයක් හැදිලා. හරි. අනාත්ම වූ මමම ආත්මය හඳුනාගත්තා කියලා. ඔව්. නැද්ද මේ සමාජේවා? නේද? වැඩියෙන්ම දෘෂ්ටි සහගත තත්ත්වයන් වලටපත් වෙලා තියෙනවා වැඩි දෙනෙක් ධර්මය තුළට යන ඇත්තෝ. නේද? ධර්මය නිවැරදිව තමන්ගේ පැත්තට හරියට සතිපට්ඨානය වඩන්නේ නැතුව නිකාම්ම නිකන් ධර්මයේ විතරක් එකතු කරගෙන සතිපට්ඨාන භාවනා ආදිය කරන්නේ නැතුව, බොජ්ජංග භාවනා ආදිය වැඩෙන විදිහට කටයුතු කරන්නේ නැතුව කටයුතු කිරීමෙන් මොකද වෙන්නේ? ඔන්න ඔය වගේ අකරතැබ් වලට වැටෙනවා. එයාලගේ මානසිකත්වය එහෙමයි හැදෙන්නේ. එතකොට අන්තිම එක තමයි මේ ක්‍රියා කරන, මේ වැඩ කරන,
මේ අනිත්‍යයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මෙයා වෙනස් වෙන්නෙම නැති ආත්මයක් කියලා. වෙනස් වෙන්නෙම නැති එක දිගට යන සර්වකාලීනව තියෙන ආත්මයක් කියලා හය ආකාරයක දෘෂ්ටියක් උපදිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරි. දැන් මම අහනවා අපි ඇත්තට ඇද්ද? අපි ධර්මය තුල හොයාගෙන තියෙන දේවල් ධර්මය ජීවිතයට එකතු කරගෙන තියෙන විදිහ ඇතිද කියලා මම අහනවා. නේද? කොච්චර එහාට ගිය ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අපි හුඟක් වෙලාවට මොනවද කරන්නේ? පූජා කරමු පූජා කරමු ඔහෙන් අල්ලන්න මෙහෙන් අල්ලන්න ඔහෙන් දුවන්න මෙහෙන් දුවන්න කියලා නේද? පුද පූජාවන් පුද පූජාවන් වලම ඇලිලා ගැලිලා ඉන්න ඒක හරිද? ඒක වැරදිද? නෑ වැරදිද? නෑ. හැබැයි ඒකෙම රැඳිලා ඉන්නවා නම් ඒකෙන් ඇති කිසිම ප්‍රයෝජනයක් නෑ. ඕක පළවෙනි පඩි පිළ පින්නත් නේ. ඒකෙන් පළවෙනි පඩියෙන් දෙවෙනි පඩියට නගින්න ඕනේ. පළවෙනි පඩිය විතරක් රැඳිලා ඉඳලා හරියන්නේ නෑ. ඊට එහා පඩියකට නැගගත්තා කියලා පළවෙනි පඩියේ ඉන්න අය නිග්‍රහ කරන්න හොදත් නෑ. නමුත් අපි දැනගන්න ඕනේ පුද පූජාවන් වල විතරක් හිර වෙලා මං අහන මේ අතංගෙන් බෞද්ධයෙක් විදිහට මේ වෙනකම් මම මොනාද කරේ? මට උරුම වෙච්ච ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරා දායාදේ උරුම කරගන්නට කියලා. කුමක්ද මේ දායාදය? ප්‍රථම ධ්‍යානයෙන් එහාටයි දායාදය කියලා සඳහන් කරේ. ශාස්ත්‍රවරයාණන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකයා විවේකීව වාසය කරනවා නම් තමයි දායාදේ උරුම කරගත්තා කියලා කියන්නේ. එහෙනම් දායාදේ උරුම කරගන්නවා තියා මෙනෙහි කළ යුතු විදිහ දේශනා කරලා තියනවා කියලා වක්වත් අපි හුඟක් වෙලාවට දන්නේ නැහැ. දන්නේ නැහැ. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අදහ අදහ ඉන්න ඕන එකක් නෙවෙයි. එහෙම එකක් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අදහන්න නෙවෙයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම වෙයි අපේ මෙව්වා මෙහෙම වේවා 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 කියන වචනේ මං අහන පාරමිතා 10ක් දේශනා කරලා තියෙනවා. දස පාරමිතා කියලා. ඒකේ ප්‍රාර්ථනා පාරමිතාව කියලා එකක් තියෙනවද? නෑ. වේවාට වෙන්නේ නෑ. ඒක නම් වේවා වේවා නවත්තන්න දැන්. නිවන් දකිත්වා කියන වචනේ පින්නන්නේ අපිට නිකන් දැන් නිකන් කජු වැට කොස් වැට වගේ. ඕන දෙයක් ඉවර කරලා කියන්නේ මොකද්ද? නිවන් දකිත්වා නිවන් දකිත්වා කියන මොකද්ද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. හරි ඔහි කියන්න පුරුදු වෙලා. ඊළඟට බුද්ධ ශාසනය කියලා කියන්නේ දුක් නැති කරන ශාසනය. නේද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නියත විවරණ ගත දවසේ. නැත්තම් පාරමිතා සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේගේ තියෙන හැම මොහතකම තියෙන අදිෂ්ඨානය තමයි මේ ලෝකේ කිසිම සතෙකුට දුකක් ඇති නොවේවා කියන එක. හරි. සියලු දුක් නැති කරවන්න කළ හැකි හැම දෙෙම තමන්ගේ මස් ඇටලේ නහර දිය වෙලා යනකම් වීරිය ගන්න බෝධිසත්වයේ බුද්ධ ශාසනය සකස් කරන්නේ සකස් කරන්න කටයුතු කරන්නේ ඇස්තිස් මස්ලේ දන් දෙන්නේ ඒ ඔක්කොම කරලා අවශ්‍ය කරන තැනට ළඟා වෙන්නේ සියල්ලන්ගේ දුක් නැතිවීම සඳහා කටයුතු කරන්න. ඒකින්ද බුදුරජාණන් වහන්සේ අඩුම තරමින් පින්වත්නේ පරිනිර්වාණ මංචකේ ඉඳලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස පරිනිර්වාණයෙන් පස්සේ මේ ශ්‍රී ශරීරයට අපි කොහොමද කරන පිළිවෙත කියලා. ඒ කියන්නේ උත්සවය ගන්න කොහොමද කියලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. ආනන්දේ පැත්තක තිබ්බාවේ ඒක ඔයාලට ඕන දෙයක් නෙවෙයි. ඒක කරන්න කට්ටිය ඉන්නවා. ඒ අය ඒක කරයි භාවනා කරලා රහත් වෙන්න කියලා. හරි. ආනන්ද හඳුනට ඒක බාර දුන්නේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳවක්වත් පුද පූජාවන් ඒ වෙලාවේ දිව්‍ය මදාරා මල් වැටෙනවා. හරිද? ඒ වෙලාවේ එතෙන්ට නොයේකුත් ආකාරයේ දිව්‍ය සුවඳ විලවුන් ඒ ඊළඟට තූර්ය වාදක
පුදුම දේවල් එතන මහා පූජා විදිහට එතන පූජාවන් පවත්වනවා දෙවිවරු පූජා පවත්වනවා මිනිස්සු පූජා පවත්වනවා බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොතේ ඉතින් ඒ දිව්‍ය පූජා ගැන මොකද එතෙන්ට වැඩම කරා කලින් හිටිය උපස්ථායක ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉස්සරහින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අයින් වෙන්න කිව්වද අයින් වෙන්න කිව්වට පස්සේ ආනන්ද හැඳුරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඇයි අයින් වෙන්න කිව්වේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පරිනිර්වාණ මංචක ඉඳන් දසදහසක් මේ ආසේ අතොරක් නැතුව දිව්‍ය රාජ සමූහය මේ වෙලාවේ මෙන්න මේ විදිහට ඇවිල්ලා ඉන්නවා මේ අවසාන මොහොතේ වන්දනා කරගන්න පුද පූජා පවත්වන්න ඒ අයට බාධා වෙන හින්දායි අයින් කරන්න කිව්වේ කියලා. ඒ ඔක්කොම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඔය කුමන පූජාවකින්වත් මාව පූජා කරන්න බෑ කියලා. හරිද? ඔය කුමන පූජාවකින්වත් මාව පූජා කරන්න බෑ. මට පූජාව කරන්න බෑ. මොකද්ද කරන්න පුළුවන් එක විදිහක් දේශනා කර හැබැයි. ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති පූජාවෙන් මාව පුදන්න කියලා. ඇයි? එතකොට තමයි මේ ශාසනය ඉස්සරහට යන්නේ. නේද? අද දැකලා තියෙනව නේද? වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවට බුදුරජාණන් වහන්සේම කියලා වන්දනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේම අනුදැනව දාලපු බෝධින් වහන්සේ මොකද කරලා තියෙන්නේ සුදුරදි කැලේ වල එක එක ලියලා ගිහිල්ලා අහවලාගේ අපල දුර වේවා අරව වේවා මෙව්ව වේවා කියලා අහෙල්ලා ගිහින් ඒක නම් ගමන්නේ විලි දැජ්ජහ වේම පණ යන ඒවා ඔයිට වැඩි හපන් එක තමයි දෘෂ්ටි කියලා කියන්නේ හරි ජයසිරිමා බෝධින් වහන්සේ දැක්කහම ලංකාවේ අනුරාධපුරට ගිහිල්ලා අපිට මොන වගේ හැඟීමක්ද පහළ වෙන්න ඕන නේද හිස් මුදුනේ ඉඳලා දෙපතුල දක්වා මොද දැනෙන අනේ එදා ඒ මහා අසිරිමත් සිද්ධ වීම සිද්ධ වෙනකොට මේ දක්ෂින සාකාව වැඩි හිටියා නේද කියලා ජීවමාන සාක්ෂියක් විදිහට තමන්ට මහ පුදුමාකාර හැඟීමක් උපදින්න ඕනද නැද්ද සියලු කෙලෙස් අයින් කරන්න කියලා අංශු මාත්‍රයක කෙලෙස් ධර්මයකට ඉඩ නොතියන්න අනුදැන නොදාල බුදුරජාණන් වහන්සේ සංසාරගත සියලු කෙලෙස් දුරු කරපු ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා සිංහල මිනිස්සු මොනවද ඉල්ලන්නේ කෙලෙස් ඉල්ලනවා නේද මොකද කරන්නේ ලොකු දුවට අඩුපාඩුවක් තියෙනවා ඒක අහලා හදලා දෙන්න බුදුහාමුදුරනේ කියලා ඒ විතරක් නම් කමන්නේ ඊට එහා පැත්තේ ඒ ජයසිරිමා බෝධින් වහන්සේගෙම පැන නැග්ග තව පොඩි බෝධින් වහන්සේ නමක් මේ බෝධින් වහන්සේ නමක් දාලා මොකද්ද ප්‍රාර්ථනා බෝධිය කියලා ගිහිල්ලා මොකද කරන්නේ ස්ත්‍රීන් පවා ගිහිල්ලා ඔළුව ගහනවා ඒකේ බෝධින් වහන්සේගේ ගිහිල්ලා ස්පර්ශ කරන්න තැනක් තියෙනවා එතන ගෙවිලා තියෙන්නේ දැන් මේ පොඩි බෝධින් වහන්සේගේ හරි ඒකේ ඔළුව තියලා ප්‍රාර්ථනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ විදිහට සලකන්න කියලා බෝධින් වහන්සේ ලබා දුන්නේ. එතකොට ස්ත්‍රියකට පුළුවන් ද කියලා බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ඔළුව ගහන්න. මතකද ඉස්සර බෝධි පූජාවක් තියන්න අපේ අම්මා කෙනෙක් නංගියෙකුටවත් අක්කෙකුටවත් අඩුම ගානේ බෝධිය බෝධි බැම්මෙන් ඇතුළට යන්න දෙනවද? ඇයි? ශ්‍රද්ධාව නැති වෙන හින්දා. ඒකින්ද අපි මොකද්ද වරද්දගෙන? මෙච්චර උත්කෘෂ්ට ධර්මයක් තියෙද්දි බෞද්ධත්වෝ කියලා අපි මහා විකාර වගේකට වැටලා ඉන්නවා. හරිද? මේ හිතේ සිද්ධ වෙන ක්‍රියාත්මක භාවයන් අඩුවක් නැතුවම හැම සියුම් තැනක්ම මේ විදිහටයි වෙන්නේ මේ විදිහටයි වෙන්නේ මේකයි කරන්න ඕනේ මේකයි කරන්න ඕනේ මේකයි වෙන්න ඕනේ කියලා අඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දේශනා කරා. ඒව අපිට එකතු කරගන්න පුළුවන්කම තියෙද්දි අපි බෞද්ධ කියලා වෙන මොකද්ද වැඩක ඉදලා ඉන්නවා. ඒකින්ද මේවා බුදුරජාණන් වහන්සේට නිඳා කරන දේවල් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද දැඩි හැඟීම් ඇති කරගන්න ඕන අපේ පින්වත්නි අපි දැඩි හැඟීම් ඇති කරගන්න ඕන. මොකද්ද මම මේ වැඩේ කරනවා කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. කාටත් එක්කද මම මේ කියන්නේ? මටත් එක්ක.
හරිද අපි ඔක්කොම එකතු වෙලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ අදහසක් ගන්න ඕනේ අපි කරමු මොකක්ද බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ කරමු එහෙමද නැත්ද ඔව් එහෙනම් මේ දෘෂ්ටි අයින් වෙන වැඩපිළිවෙල දැකලා අපි අන්න ඒකටයි උද්දාමයටපත් වෙන්න ඕන දෙයනේ මේ ඔක්කොම හදන්න පුළුවන් නේ මේක ඇතුළෙන්නේ ඔක්කොම දුක් විඳින්නේ කියලා දැනගෙන අන්න ඒ සඳහායි පෙළ ගැහෙන්න ඕනේ ධර්මය අවබෝධ කිරීම සඳහා තියෙන පිළිවෙතේයි පෙළ ගැහෙන්න ඕනේ ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් එකම පූජාව අන්න ඒ අවබෝධය ඇති කරන අයට පින්වත් ඉවස ගන්න බැරුව යනවා ධන්වත් ධර්මයේ තියෙන වටිනාකම දැක්ක අයට ඉවස ගන්න බැරුව යනවා ආන්ගේ ඉවසන්න බැරි හින්දායි පහනක් හරි ගිහින් තියලා මලක් හරි ගිහින් තියලා තමන් ගන්න ආහාරයේ අග්‍ර කොටස එතනින් තියලා ශරීරයෙන් වඳින්න බැරි විදිහට වඳිනවා මේ ශරීරයෙන් වඳින්න පුළුවන් එක විදිහකට විතරයි නේද හිතේ හිතට දැනෙන විදිහට නියම ශ්‍රද්ධාව ඉපදිච්ච කෙනෙකුට හිතට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන දැනෙන විදිහට මේ ශරීරය පාවිච්චි කරලා වඳින්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ හරි ඒ තරම් ශරීරයේ පොළේ ගහලා වඳින්න පුළුවන් නම් පොළේ ගහලා වඳින්න ඒ තරම් ශ්‍රද්ධාවක් උපදින්නේ තමන්ගේ ප්‍රශ්න විසඳෙන කොටයි තමන්ගේ ගැටලුව විසඳෙන කොටයි පීඩනය අඩු වෙන කොටයි සුවදායක තත්ත්වයකට පත් වෙන කොටයි වෙනදා දැවිච්ච පිච්චිච්ච ඒවා නැති වෙලා ශාන්ත භාවයට තමන්ගේ හිත පත් වෙන කොටයි බුදුරජාණන් වහන්සේ කියලා උත්කෘෂ්ඨ හැඟීමක් ඇති වෙන්නේ ඉතින් අන්න ඒ හැඟීමෙනුයි මේ පූජාවල් සිද්ධ වෙන්න ඕන අපේ අතෝ ඒ කිසිම හැඟීමක් නැතුව දෙවියන්ට කරන පූජාව වගේ මේකේ ආනිසංසයෙන් මට මෙව්වා ලැබේවා කියලා පූජාවලට විතරක් ගියොත් පින්නන්දි මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ කෙටියෙන් මතක් කරන්නම් මල් පහක් පූජා කරන එක දමාරු මල් 100ක් පූජා කරන එක දමාරු මල් 100ක් පූජා කරන එක දමාරු ලක්ෂයක් පූජා කරන එක දමාරු මල් ලක්ෂයක් පූජා කරන එක දමාරු දස ලක්ෂයක් පූජා කරන එක දමාරු මල් දස ලක්ෂයක් පූජා කරන එක දමාරු පන්සිල් රකින්න එක දමාරු එහෙනම් අමාරුම දේම පූජාව කරන්න හරිද හොඳයි දැන් අපි බලමු ඊළඟට ඔය තමයි අපි කතා කරේ බුදුරජාණන් වහන්සේ නුනුවණින් මෙනෙහි කරන තැනැත්තා කියලා දේශනා කරා නුනුවණින් මෙනෙහි කරන තැනැත්තා එයාගේ මානසිකාරයේ උපදින්නේ ආත්මීය හැඟීම් වලට අදාළ දේවල්මයි ඊළඟට ඒකින්ද ඒ වගේ දෘෂ්ටිකාන්තාරය ඔකට දේශනා කරා දෘෂ්ටි ගහණය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි විසූචිය හරිද මේ විදිහට ඒක කාන්තාරයක් වගේ දේශනා කරා එතන හොඳ දෙයක් එන්නෙම නැහැ හරිද දෘෂ්ටි ජාලය කියලා දේශනා කරා දැල හරි දැන් බලන්නකෝ දැල කියන්නේ net එක නේද හොඳ නමක් දාලා තියෙන්නේ ඔය මොකේද දැන් අලුතෙන්ම තියෙන දැලටත් කට්ටිය හොඳම නමක් දාලා තියෙන්නේ net කියලා දැල අන්තර්දැල නේද අන්තර්ජාලය ජාලය කියලාම දාලා තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි ජාලය කියලා දේශනා කරා මේකත් ගැලවෙන්න බැරි දැලක් දැල කියන්නේ අහුවෙන එකක් නේද දැල කියන්නේ ගැලවෙන්න බැරි එකක් හොඳයි ඒක නිකම් මතක් වෙච්ච හින්දා කිව්වේ දැන් අපි බලමු ඊළඟ කාරණාව නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කරන්න ඕන කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කරන විදිය නුවණ තියෙන තැනැත්තා පින්නත් නේ එයාගේ මානසිකාරය මෙතන හැම වෙලේම තියෙන මොකද්ද කලින් කිව්ව කාරණාව මොකද්ද මානසිකාරය අරයාගේ මානසිකාරය හැම වෙලේම ගිහිල්ලා කුකුලා පහුරු ගන්නවා වගේ පහුරු ගාලා හාල් ඇටයක් වී ඇටයක් පණු කෑල්ලක් හොයා ගන්නවා වගේ අතීතයේ පහුරු ගගා හොයන්නෙම ආත්මීය සංඥා හදන්න පුළුවන් විදිහට තමයි එයා කලින් එක්කෙනා හොයන්නේ නේද ඒවා එකතු කරගෙන ඇවිල්ලා මෙන්න මගේ චණ්ඩිකම් කියලා ආත්මීය හැඟීමක් හදාගෙන ඇවිල්ලා පෙන්වනවා මෙන්න මගේ තරම කියලා නැති දෙයක් තියෙනවා වගේ පෙන්වනවා එයාට දැනෙන හැටි දෙවෙනි එක්කෙනා නුවණ තියෙන තැනත්තාගේ මෙහි කිරීම ඒ ගැන පුත්‍රජානන සඳහා කරලා තිනවා දුක වශයෙන් දකි. එයා හැම නිමේෂයකම දුක විදිහට දකිනවා. සමුදය විදිහට දකිනවා. නිරෝධය විදිහටත් නිරෝධගාමිනී පටිපදාව විදිහටත් දකිනවා කියලා.
මේ දැක්ම ගැන තේරුම් කරන්ඩ මම උදාහරණයක් ගන්නවා බොහොම පරිස්සමෙන් මේ උදාහරණය පිරික්සන්න අපි ගැනම තියෙන උදාහරණයක් මේ ජීවිතේ අපි පුංචි කාලේ ඉන්නකොට ඉතා පුංචි කාලේ ගින්දර ගැන දන්නවද නෑ දන්නේ නෑ ඉතා පුංචි කාලේ ගින්දර ගැන ගින්දර රොඩු හින්දා ඇවිලෙනවාය ගින්දර රස්නේ හින්දා ඇවිලෙනවාය හුලං හින්දා ඇවිලෙනවාය කියලා දන්නවද නෑ ගින්දර නිවන්න පුළුවන් කියලා දන්නවද පුංචිම පුංචි කාලේ දන්නේ නැහැ ගින්දර නිවන ක්‍රමයක් තියෙනවකට වතුර ගහන්න ඕනේ වැලි ගහන්න ඕනේ කියලා දන්නවද නෑ දන්නේ නැහැ එහෙනම් ඊට පස්සේ දැනගත්තද නැද්ද ඊට පස්සේ ගින්දර ආශ්‍රය කරාද නැද්ද එහෙම ආශ්‍රය කරලා ඔක්කොම කරලා දැන් අපිට ගින්දර පිළිබඳ මානසිකාරයක් තියෙනවා පින්වත්නි හරිද මේ මානසිකාරය වැඩ කරන හැටි බලන්න අපේ ගෙදර එහා පැත්තෙන් අපි හිතමු ලැබුගින්නක් හටගෙන එනවා මේ පැත්තට මේ ලැබුගින්න අපිට අපේ ඇහැට අරමුණු වෙනවා අරමුණු වෙනකොටම අපේ මානසිකාරයේ යම් කිසි වැඩ පිළිවෙලක් ආරම්භ වෙනවා මොකක්ද ඒ වැඩ පිළිවෙල ඒ අරමුණේම තියෙනවද නැද්ද මේක භයානකයි කියලා කවුරුත් ඒ වෙලාවේ කියලා දෙනවද පොත්පත් දිගාලා බලනවද ගින්දර භයානකද නැද්ද දන්නේ නැහැ කියලා කාගෙන් හරි අහගන්න යනවද නෑ ඒවා කලින් කරපේවා නේද කලින් ආශ්‍රය කරලා කලින් දන්නව එහෙනම් අපේ මානසිකාර වැඩපිළිවෙලේදීම මෙන්න අපේ මානසිකාරයෙන්ම නැగిලා එනවා අර දැකීමත් එක්කම මේක භයානකයි මේකට අහු වුණොත් දුකයි කියලා හා නැද්ද හරි ඊළඟට ඒත් එක්කම තියෙනවද නැද්ද ඒත් එක්කම මිශ්‍ර වෙලා හේතු වෙලා හැදෙනවද නැද්ද මේක අන්නාර රොඩු හින්දාපත් වෙලා එන එකක් හුලං හින්දා එන එකක් ඊළඟට උෂ්ණත්වයේ හින්දා එන එකක් කියලා ඒත් එක්කම අපිට අර විඥාණයෙම නැත්තම් අර හිතේම අර අරමුණේම ගැප් වෙලා තියෙනවද නැද්ද භයානකයි කියන එක විතරක් නෙවෙයි ඒකත් එක්කම එන එකක් කියන එක ගැප් වෙලා තියෙනවද නැද්ද ඒ විතරක් නෙවෙයි ඔය ගින්න නිවන්න පුළුවන් කියන හැඟීමත් ඒකෙම තියෙනවද නැද්ද ඒකෙම තියෙනවද නැද්ද නේද කවුද දන්නේ ඔය හදලා එවේ මේ පැත්තට ආන් මානසිකාරය හරි අතීත දේවල් හින්දා එන මානසිකාරය නේද ඒ විතරක් නෙවෙයි අර වතුර ගන්න වැලි ගන්න ගෝණි ගන්න හරිද අර පැත්තට දුවන්න මේ පැත්තට ඔය කට්ටිය පරිස්සම් වෙන්න අර හැට දුවන්න කියලා ලොකු ගාල ගෝට්ටියක් හදා ගන්නවද නැද්ද නිවන වැඩපිළිවෙලට යනවද නැද්ද වේගින් නිවන වැඩපිළිවෙලට යනවද නැද්ද වේගින් නේද ලැබුගින්න එහා පැත්තෙන් එනවා නම් ඒක භයානකයි කියන එකත් උපදිනවා ඒකට හේතුව මේ ටිකයි කියන එකත් අපි ළඟ උපදිනවා ඒක නිවන්න පුළුවන් කියලත් අපිට හැඟීම් උපදිනවා ඒක නිවන වැඩපිළිවෙලට අපි වහාම යනවද නැද්ද ඒ හතරම අරක අරමුණු වෙනකොටම මෙහෙට ගෙනාවේ කවුද මානසිකාරයයි හරිද හොඳයි කෙලස් කියන්නේ ගින්දරක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවද නැද්ද? ලෝභය, දේශය, ක්‍රෝධය, ඊර්ෂියාව, වෛරය, ආදරය ආදී නේද? මසුරුකම, ගිජුකම, කෑදරකම ආදී මේකේ උපදින සියලු කෙලස් ධර්මත් කෙලස් ගිනි කියලා අපි මොකිනව නේද? ආන්ගේ ගින්න ගැන අර විදිහම මානසිකාරයක් හරි විදියට නම් එන්න ඕනද නැද්ද? නුවණ තියෙන තැනත්තාට පින්වත්නි ආංගයේ මානසිකාරය එනවා හැබැයි ගින්දර ගැන මේ ජීවිතේට ඇවිල්ලා ඒ වගේ මානසිකාරයක් හදාගන්න පුළුවන් වුණා නම් ඒ පුංචි කාලේ තිබුණ තිකක් පස්සේනේ හැදුනේ නේද එහෙනම් කෙලස් ගින්දර ගැනත් ඒ වගේ මානසිකාරයක් මේකේ සකස් කරගන්න පුළුවන්මද නැද්ද අන්න නුවණැති කෙනාගේ මෙනෙහි කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ට අනවශ්‍ය හැඟීම් සියල්ල ඉපදෙද්දී හැඟීමෙන් දුන රාගය ඉපදෙද්දී හැඟීමෙන් දුනේ මේක ගින්දරක් කියලා. ආදරය ඉපදෙද්දී හැඟීමෙන් දුන අතීතයේ ලුහු බැඳ බැඳ එතන ඇලි 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 නටනකොට මේක ගින්දරක් කියන හැඟීම කියයි දැන් මේක කරන්න බෑ කියලා. නේද? ඕක හරි අමාරුයි කියයි. එහෙනම් ඇත්ත ගින්දර ගැන කරේ ඒක කරලාද නැද්ද එහෙනම් මේ වැඩ පිළිවෙල පින්වත්නි එහෙම හදන්න පුළුවන් වැඩ පිළිවෙලක්
අපිට තියෙන මේ මානසිකාරය කියන එක ඒ වගේ නිවැරදි හැඟීම් එන විදිහටම සකස් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක්. මොකද කියන්නේ? මම කාරණාත් එක්කමයි මේ කියන්නේ. අතනදී එහෙම වෙන්න පුළුවන් නම් පුංචි කාලේ නොවිච් එකක් නේද? වෙන්න පුළුවන් නම් මෙතනදී ඒක විය යුතුමද නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ තියෙන තැනත්තා සියලු ආශ්‍රවයන් තමන්ගේ පැත්තට එනකොට මේක දුකයි කියන අය අමුතුවෙන් මේ අරගෙන වෙනමම මේක දුකයි දුකයි කියලා මෙනෙහි කිරීමක් නෙවෙයි කියලා දැන් තේරෙන්න ඕනේ. ඒක කලින් කරන එක මෙනෙහි කිරීම කියන්නේ. එහෙම මෙනෙහි කරලා යා මොකද කරන්න ඕනේ? සකස් කරගෙන කොයි විදිහටද අන්න අර වගේ. හරිද? ඇත්තටම හිතේ ගිනි උපදිනකොට හිතේ සංසාර ජීවිතය යන කෙලෙස් උපදිනකොට ඒවත් එක්කම ඊළඟ හිතෙන්ම අපිට එනවා නම් මේක ගින්නක් මේක අයින් කරන්න ඕන එකක් මේක බැහැර කරන්න ඕන එකක් මේක මේක අයින් කරන ක්‍රමය මේකයි කියලා හිතෙන්ම එනවා නම් මානසිකාරය මං කිව්වා ඉස්සලක කල්යාණ මිත්‍යා වගේ නේද? ඕන් ඔන්න හරියන්නේ නැහැ ඕක හොඳ එකක් නෙවෙයි කියලා අර අර මං කිව්වනේ කෙනෙක් ළඟ ඉඳන් කියලා දෙනවා වගේ පරිචිත්‍ය දන්න කෙනෙක් වගේ ඇතුළෙන්ම එනවා ඇතුළෙන් එන්නේ අර ගින්දරෙන් බේරෙනවනේ අපි කොහොම හරි නේද? ගින්දරෙන් බේරෙන්නේ එහෙම හැංගීම ආපු හින්දා හොඳයි. එහෙම හැංගීම් වෙන්නේ නැතුව අපි අර එහා පැත්තෙන් එන ගින්දර දැකලා නිවේවා 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 සාදු සාදු කිව්වට නෙවෙයිද? එහෙනම් මොන මන් නින්දාවක් කරා අනුපදයක් කිව්වා නේද? නිවේවා නිවේවා කිව්වට විතරක් නෙවෙන්නේ නැති බව ඒක නිවාගත යුතුයි වැඩපිළිවෙල ආරම්භ කළ යුතුයි. එහෙනම් ප්‍රාර්ථනා කර කර ඉඳහරන අර මේල පළඳනාව හම් වෙලා රහි ගිහිල්ලා මෙහෙ දන්නවනේ ප්‍රාර්ථනා කරන විදිය. විඳ විඳින්න ඕන ඔක්කොම සැප විඳලා විඳලා දිව්‍ය ලෝක සැප මනුස්ස ලෝක සැප අන්තිමට විසාකාවගේ ලයිස්තුවක් තියෙනවා මං අහලා තියෙනවා මගේ අම්මේ ඒකෙ දිග ඒක ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට නේද කොනටම දාලා නිවන් දකින්න කියලා නේද? ඒක ඉවර වෙනකොට නැත වැඩක්. ඉතින් එහෙනම් එහෙම හරියන්නේ නැහැ. තමන්ට මේකේ ඇත්ත తත්වයේ තේරුම් ගන්න පින්වත්නි කරන්න ඕන දේ අපූර්වට කෙරෙයි. කෙරෙන විදිහට මේ හිත සකස් කරන්න ඕනේ. එහෙනම් ආන් මේ විදිහට සකස් වෙන තුරු තමන් අවශ්‍ය කරන වැඩ පිළිවෙලට අවතීන වෙන්න ඕනද නැද්ද? අන්න එහෙම කරපු කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙටි කාලකින්ම ඒ තැනත්තාට සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන ධර්මතාවයන් කැපිලා යනවා කියලා. ආංගිතෙන්ට ආවම කියනවා දර්ශන භූමියට ආවා කියලා. සෝවන් වුණා කියලා කියනවා. හරිද? ඒ தත්වයෙන් ඒ මෙනෙහි කිරීමෙන් කටයුතු කරන කෙනාට ආත්ම දෘෂ්ටිය අයින් වෙනවා. සෝවන් පලස්ත පුද්ගලයා පටිසම්පාද ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධය යට. හරි. ඊළඟට සෝවාන් පලස්ත පුද්ගලයාට ආය සතර පායයම කවදාකවත් නැහැ. භව හතක් ඇතුළත අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. එයාට කියන්නේ ස්රෝතයට අහු වුණ කෙනා, සැඩපහරට අහු වුණ කෙනා. කුමන සැඩපහරට? කෙලෙස් සැඩපහරෙන් අයින් වෙලා එයා අහු වුණා වෙන ගඟකට. කුමන ගඟද? මුහුදටම ගලාගෙන යන කොටේ වගේ කොහෙද? අනිවාර්යෙන් එයා නිවන් කියන සැඩපහරට අහු වුණා. හරි. අන්න එතෙන්ටයි පැන ගන්න ඕනේ. අන්න එතෙන්ට පැන ගන්න ඕනේ. ඔන්න ඔය වගේ ඔය මෙනෙහි කිරීම කරමින් තමන් කටයුතු කරොත් අන්න එතෙන්ටපත් වෙන්න පුළුවන්. හැබැයි ඔය මෙනෙහි කිරීම කරන්ඩ අපි ඉදිරියේදී කතා කරන ඒවත් ඒවයිනුත් රුකුලක් ඕන වෙනවා. මේ යාළු හත් දෙනෙක් ගැන විස්තර කරන්න කියලා කියනවා මම. කාට හරි එකවරම හත් දෙනා ගැනම කියන්න පුළුවන්ද? දැන් කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඔව්. කොතනින් හරි පටන් ගන්න ඕනේ. පළවෙනියෙන් පටන් ගත්ත කෙනා ගැන එයා කවුරු හරි කියනවා එයාව එයා ගැන පළවෙනියෙන් පටන් ගත්ත හින්දා එයා විශේෂයි කියලා කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නේද? ඒ වගේ මේ අංගහත දේශනා කරනකොට එකක් ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඕකේ හත්වෙනියට තමයි තියෙන්නේ අත්‍යාසවා භාවනා පහතබ්බා කියලා. කට්ටිය හරි පුදුම කතාවක් කියනවා. භාවනා නැතුව සෝවන් වෙලා පස්සේ තමයි පස්සේ එතනින් එහාට තමයි භාවනා තියෙන්නේ කියලා.
ආරියස්ථාංග මාර්ගය දේශනා කර බුදුරජාණන් වහන්සේ මාර්ග හිත උපදිනවා කියලා කිව්වේ කවද්ද? අංග 8ම එකට වැඩෙන දවසේ. එහෙනම් අංග 8ම එකවර වර්ධනය කරන්න ඕනේ. සම්මා දිට්ඨිය ඉවර කරලා නෙවෙයි සම්මා සංකප්පයට යන්නේ. එතකොට දැන් ඉතිරි කාරණා ටිකත් අපි සාකච්ඡා කර යුතු වෙනවා. ආන්ියව සාකච්ඡා කරනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ එකක් ඉවර කරලා අනිත් පැත්තට යනවා කියන අර්ථ දැක්වීම නෙවෙයි මේකේ තියෙන ඒවා කතා කරනකොට කොහොමත් නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා. එවුව නැතුව නිකන් දකින්න සෝවාන් වෙන්න බෑ කියලා. හැබැයි ඒ වාගෙත් උදව් ඇතුව ආශ්‍රවයන්ගෙන් අයින් වෙවි ඔන්න ඔය කියන අර මානසිකාරය හදාගත්තොත් මම දැන් කිව්ව අර ගින්දර ගැන මම ආය අහනවා. මේක ප්‍රායෝගිකද නැද්ද? ගින්දර ගැන අර මානසිකාරය හදාගන්න පුළුවන් වුණා නම් හිතේ උපදින කෙලස් ගැනත් ඒ මානසිකාරය හදාගන්න පුළුවන්මද නැද්ද? ඒකට අවශ්‍ය කරන්නේ මේ කෙලස් හඳුනා ගැනීම. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. මේ සිතේ සැකසීම මානසිකාරය දකින්නකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒ කියන්නේ මේ නාම රූප પરම්පරාව වෙන්කොට මම අර කලින් කිව්වනේ කොහෙවත් රැඳිලා තියෙන එකක් නැවතිලා තියෙන එකක් නෙවෙයි හේතු සකස් වෙවි සකස් වෙන එකක් මේක. බොන්චි යටේ හැදෙනවා වගේ. පරණ සිතුවිලි ගබඩාවක් කොහෙවත්වත් ඇත්තේ නැහැ. පරණ සිතුවිලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා Tamanට මේ අවශ්‍ය කරන දේ උත්පාදනය වෙනවා. අන්න ඒ විදිහට හැදි හැදි එන විදිහට හැදි හැදි එන විදිහට අතීත අපි කියන්නේ නේද අර කියන්නේ මේ දැන් අපි හිතමුකෝ වපුරලා තියෙන විදිහට තමයි ආස්වැන්න ලැබෙන්නේ. යමෙක් අතීත සිතුවිලි ඇති කරගෙන තියෙන විදිහට ඒවා හේතු වෙලා එකතු වෙලා තමයි පින්නත් මේ වර්තමාන සිතුවිල්ල ඇති වෙන්නේ. ඒකට කියනවා ස උපනීසෝ ස පරික්ඛාරෝ කියලා. ඒ කියන්නේ එකතු වෙන හේතු වෙන එකතු වෙන ගතියක් තියෙනවා. චුට්ටකේ මනසිකාරය ගැන පොඩ්ඩක් විමසලා බලමු. දේ එකතු වෙන ගතිය පොඩ්ඩක් තේරුම් ගන්න. ඔන්න උදේම අපිට කවුරු හරි නුරුස්සන වැඩක් කරනවා. නුරුස්සන වැඩක් කරනකොට අපිට පොඩි නුරුස්සනකම නිකන් පොඩි තරහක් හැදිලා තියෙන දැන්. ඒක නැවත නැවත සකස් වෙනවා. එහෙමෙද්දි ඒ නුරුස්සන වැඩේ කරපු එක ගැනම ඒ කෙනා ගැනම කවුරු හරි ඇවිල්ලා අපිට කේලම් පොදියක් කියලා යනවා. දැන් මොකද වෙන්නේ? උදේ කරපු නුරුස්සන වැඩේ අර අහගත්ත කේලම් ටිකයි හින්දා ඇතිවෙච්ච සිතුවිලි හේතු වෙලා එකතු වෙලා කොහෙවත් තිබිලා නෙවෙයි හේතු වෙලා දෙකම හේතු වෙලා ඒ දෙක එකතු වෙලා ඊට වැඩිය තරහක් ඇති වෙනවද නැද්ද? හරිද? ඒකත් එක්ක මොකද වෙන්නේ තව? පරණ මට කරපු ඒවත් හොන්නෙන්ට පටන් ගන්නවා. නේද අපේ මානසිකාරයේ හැටි? ආපහු එව්වත් ආයසර මේකටම හේතු වෙලා එකතු වෙලා අරටත් වැඩි තරහක් කරනවා. නේද? දැන් 12ට විතර ඇවිල්ලා මෙයා මගෙන් සමාව අරගෙන බොහෝ දේවල් කියලා යනවා. එතකොට මොකද වෙන්නේ? උදේ එව්වයි, දවල් එව්වයි, පරණ එව්වයි, සමාවගත් ඒවයි එකතු වෙලා දැන් හැදෙන එක ටිකක් අඩු එකක්. නේද? ආන් මේ විදිහට අපේ සිතුවිලි පින්වත්නි අපි අතීත මෙනෙහි කිරීම, අතීත හඳුනා ගැනීම, අතීත සිද්ධ වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා එකතු වෙලා තමයි මේ ගෙඩිය මෙතන හැදෙන්නේ. ඒක ඉතින් පැහැදිලි නේද? එකතු වෙනවා හේතු වෙනවා කියන එක. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපිට අදාළ සිතුවිලි වර්ධනය කරගන්න මොකද කරන්න ඕන? අදාළ මෙනෙහි කිරීම කරන්න ඕන. අර මල් පොකුරත් අරන් ආපු අම්මා සතියක් තිස්සේ මං කියපු දේවල් ටික මෙනෙහි කරලා තිබුණා. ඒකයි ඒ අම්මට බුදුරජාණන් වහන්සේගෙන් විතරයි මට පිහිටක් තියෙන්නේ කියලා ඔක්කොම අතහැරලා දාලා මේ පැත්තට එන්න පුළුවන්කම තිබුණේ. මාසෙකමාරක් කරේ වැරදි මෙනෙහි කිරීම. වැරදි මෙනෙහි කිරීමෙන් වැරදි හැඟීම් ඇති වෙන අතරේ හොඳ මෙනෙහි කිරීමෙන් හොඳ හැඟීම් ඇති වෙනවා. හරිද? හැඟීමයි හැදෙන්නේ. හැඟීමයි හැදෙන්නේ. මරණය ගැන නොයේකුත් ආකාරයෙන් මෙනෙහි කරපුවාම ජීවිතය අනියතයි මරණය අනියතයි කියලා හැඟීමක් උපදිනවා. හරිද? අපේ ඇත්ත මොකද කරන්නේ? අර අදාළ මෙනෙහි කිරීම් ටික නවසිවතික ආදී මෙනෙහි කිරීම් ටික කරන්නේ නැතුව ජීවිතය අනිතයි මරණය අනිතයි ජීවිතය අනිතයි මරණය අනිතයි ජීවිතය අනිතයි මරණය අනිතයි කියලා හැඟීම කියවනවා. හැඟීම කියවුවට අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ හැඟීම ඉපදිලා එන විදිහට මරණය ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් මරණය ගැනයි මෙනෙහි කරන්න කිව්වේ. මරණයේ ස්වභාවය මෙනෙහි කිරීමෙන් මරුණාට පස්සේ මේ ශරීරයට වෙන්නේ මොකද කියලා මෙනෙහි කිරීමෙන් ජීවිතය අනිතයි මරණය අනිතයි ඒ ස්වභාවයෙන් මම ඉන්නවා ඒවම් භාවි
ඒවන් ධම්මෝ එතං අරිතෝති කියන හැඟීම තමන් තුළ උපදිනවා චේතනාව උපදිනවා ආන් ඒ චේතනාව හදා ගන්නටයි අවශ්‍ය මෙනෙහි කිරීම එහෙනම් නිවැරදි මෙනෙහි කිරීම වලට ගියොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ආදීෙහි මේ හිතේ සිතුවිලි ආදීෙහි ධර්මයන්ගේ මෙනෙහි කිරීමට ගියොත් අන්න මේ හැඟීමක් උපදිනකොටම පින්වත්නි අපිට අදහසක් එන්න පටන් ගන්නවා මෙන්න මේක දුකයි මේක හේතුවක් ඇතු වෙන එකක් මේක නැති කරන්න පුළුවන් නැති කරන ක්‍රමේ මේකයි කියලා තමන්ගෙම්ම පණිවිඩේ එන විදිහට තමන්ගෙම්ම පණිවිඩේ එන විදිහට මේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ මම ආයේ එක ප්‍රශ්නයක් අහනවා මේක කරන්න පුළුවන්ද බැයිද මේක කරන්න පුළුවන්ද බැයිද මේක කරන්න පුළුවන් කියන තරම්ම ලේසිද නෑ හැබැයි බැයිද පුළුවන් මේක කරන්න පුළුවන් කියන තරම්ම ලේසි නෑ නමුත් අකණ්ඩ පුහුණුවකින් වෛද්‍ය ශිෂ්‍යයා අවුරුද්දක් ඉගෙන ගන්නවා අවුරුදු 3ක් නෑ ආයෙ එකක් ඉගෙන ගන්නවා ආයෙ 5ක් නෑ ඔහොම ඉගෙන ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් වෙයිද නෑ නේද ඕනම දෙයක් අකණ්ඩව පුහුණු කරොත් මේ හිතෙන් ඉක්මනට ඒ අවශ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් ඒකින්ද මේ පුහුණුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තෝ අකණ්ඩව තමන්ගේ හිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕන කැඩි කැඩි ගියාට ඒක කරන්න හම්බෙන්නේ නැහැ හොඳයි එහෙම වුණොත් අපිට පැහැදිලිවම පලස්තේක් දක්වාම යන්න පුළුවන් මේ බලන්න තව චුට්ටක් කතා කරමු සෝවාන් පලස්ත පුද්ගලෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනෙක්ගේ සිතුවිලි කොහොමද එයාට පින්වත්නි එයා හොඳටම දන්නවා මේ මොහොතේ සකස් වෙන දේ ඇත මේ මොහොතේ යම සකස් අපිට දුක උපදින නැත්නම් අපි ලෝකයට බැඳෙන කාරණා දෙකක් තියෙනවා ඇහෙන් රූපයක් කනෙන් ශබ්දයක් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලැබෙන ජීවි අජීවි වස්තුවක් දැක්කහම අපිට ඒ මොහොතේ ඒක දැකීමේ ප්‍රබල ඒ මොහොතේ ඒක මගෙන් වෙන් නොවි දකින්නුනේ දැකීමෙන් ඇති වෙන සතුට සැපය කියන එකට ඇලෙනවද නැද්ද ඒ වගේම තව එකකට ඇලෙනවා ඒ මොකද්ද මේක පවත්ත ගන්නෝනේ පවත්ත ගන්නෝනේ කියලා නේද ඒ මොහොතේ දකින දෙයටත් අපි ඇලෙනවා ඒ විතරක් නෙවෙයි ඒක පවත්ව ගැනීමේ අධික තණ්හාවක් උපදිනවා එහෙමද නැද්ද ඒ මොහොතේ දැකීමටත් ඇලිලා ඉන්නේ ඒ මදිවාට පවත්ව ගැනීමේ අධික තණ්හාවක් උපදිනවා මොකටද පස්සේ බලන්න පස්සේ අහන්න නේද ඉතින් මොකද කරන්නේ ගේට්ටු දාලා තාප්ප ගහලා තමන්ගේ කොටස අරන් ගිහලා අර තාප්පේ මැදින් තියලා ඉබ්බෝ දාලා නේද හපන බල්ලෝ ඉන්නවා කියලා බෝඩ් ගහලා මොකද කරන්නේ ඇයි කොහොම හරි හිර කරලා තද කරලා මේ කියන්නේ දොරවල් ලොකු මැරලා දාලා ඉන්න කියන එක නෙවෙයි ගේට්ටු හදන්න එපා කියන එකත් නෙවෙයි මේ මොකක් ගැනද මම මේ කියන්නේ තණ්හා තාප්පේ ගැන ඔය කිව්වේ නේද තාප්පේ තණ්හාව කියන තාප්පේ වැදගෙන තියෙන හැටි නේද රැකගන්න අන්න බලන්න පින්වත්නි ඇතුළාන්ත බැඳීමක් කියලා කියන්නේ මොකක්ද එතකොට පවත්වා ගන්න තව ටිකකින් දකින්නත් ඕනේ තව ටිකකින් දකින්න ඕනත් කියලා සෝවාන් පුද්ගලයාට අර ඒ වෙලාවේ දැකීමේ ආසාව කැමැත්ත කාම රාගය ඇත හැබැයි එයා ප්‍රත්‍යක්ෂ කොටම දන්නවා පවත්වන්න බෑ කියලා පැවැත්ීමේ අදහස නැත පවත්වන්න ඕනේ කියලා හැඟීම් මාත්‍රයක්වත් එයාට උපදින්නේ නැහැ. ඒ මොකද එයා ප්‍රත්‍යක්ෂව දන්නවා පවත් ගන්න බෑ කියලා. මේක තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා තපති සූත්‍රය කියලා සූත්‍ර ධර්මයක් තියෙනවා. සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා තපති සූත්‍රය කියලා එකක්. මේකේ හරි අපූර්වමාවක් තියෙනවා. සෝවාන් පලස්ත පුද්ගලයා මසුරුකම හැරදා ගිහිගෙයි වසයි. ගිහිගෙයි ඉන්න ඔයාව වෙලාවකට. හැබැයි මසුරුකම උපදින්නේම නැහැ. මසුරුකම කියන්නේ මොකද්ද? පවත්ව ගන්න හදන මටමයි මේක මගේමයි කියලා පවත්වා ගන්න හදන මසුරුකම වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. පවත්ව ගන්න හදන ගතිය. ඒක නැහැ කියනවා. ඒක නැති වුණාම මෙන්න මේ වගේ මේ බලන්න. අපිට අපි කැමැතිම වෑංජන තියෙන බත් කිටි දෙක තුනක් හම්බෙනවා. හරි. බඩගිනි වෙලාවක. දෙකක්ම කෑවා තව දෙකක් තියෙනවා. දැන් මොකද ඉතිරි දෙකට කරන්නේ? බෑග් එකකුත් අතේ තියෙනවා. මොකද කරන්නේ? දා ගන්නවා බෑග් එකේ මොකද? කන්න බෑනේ. කොයි වෙලාවෙ කන්නද?
පස්සේ කන්න මේක පවත් ගන්න පුළුවන් කවුරු හරි ආවොත් එහෙම දෙන්නේ නැන්නේ මොකද මං කැමැතිම දේවල් තියෙන හින්දා මේක දෙන්නේ නැහැ කාටවත් මසුරුකම තියෙනවා මේක ගැන බඩගෙන වුණාම ආය කනවා කියලා තියා ගන්නවා හැබැයි යම් කිසි කෙනෙක් කැවිලා පණිවිඩයක් කියනවා ඔය හම්බෙච්ච කෑම තව විනාඩි 15ක්වත් තියා ගන්න බෑ නරක් වෙනවා කියලා හරිද කවුරුරි කියනවා විනාඩි 15ක්වත් තියා ගන්න බෑ පැය භාගයක්වත් තියා ගන්න බෑ ඔක නරක් වෙනවා උදේ හදපු කෑම වගේක් කියලා දැන් කවුරු හරි එනවා මොකද කරන්නේ ඉස්සෙල්ලා දෙන්නේ දුන්නා නම් මසුරුකම තියාගෙන අයියෝ ඉතින් කියලා දැන් දෙන්නේ හා හා ගන්න ගන්න ඔක්කොම හරි ගන්න මොකද මන් දන්නවා හොඳටම තියාගන්න බෑ කියලා බලන් පින්නත් මේ තුන් රෝගෙම තියෙන සියලු දේ ගැන පිළුණු වෙන්න තියෙන බත් ගෙඩිය වගේ හැඟීමක් නම් තියෙන හිතන් පොඩ අන්න ඒ ලක්ෂණය සියලු නාම රූප සමූහයේ තියෙනවා නැත්තම් සියලු රූපයන්හි වේදනාවන්හි සංඥාවන්හි සංකාරයන්හි විඥානයන්හි තියෙනවා මට පවත් ගන්න බැරි ලක්ෂණය අපි ඒක අඳුනගත්තේ නැහැ සෝවාන් පලස්ත පුද්ගලයෙක් අඳුනගත්තා ඒක ප්‍රත්‍යක්ෂව දැකගත්තා ඒකින්ද යාට මේ මොහොතේ සකස් වෙවි පේන දේෙන් රස විඳින ගතිය තියෙනවා හැබැයි පවත්වා ගැනීමේ අදහස නැහැ මේක පැහැදිලි කරගන්න හරියට දේ දුන්නා වගේ දේ දුන්නක් පායනකොට පායනවා දැක්කම අපි දේ දුන්න දකින්න සතුටුයි නේද හැබැයි හැන්දෑවේ දරුවෝ එනකම් මේ දේ දුන්න මන් තියා ගන්නවමයි කියලා අදහසක් වැරදිලාවක්වත් එන්නේ නැහැ දේ දුන්න දැකීමේ ආසාව තියෙනවා හැබැයි ඒක පවත් ගන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ දන්නවා ඒකින්ද උත්සාහයක්වත් නැහැ අපේ වෙනකොට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා අද නම් ඉතින් බැරි වෙයි ආය කවදා හරි පෑවුව දවසක මම නැවත බලා ගන්නවා නේද පෑවුව දවසක බලා ගන්නවා එච්චරයි එහෙම නැතුව මේක පවත් ගන්නවවත් නවත් ගන්නවවක්වත් වෙනස් කරන්නවක්වත් කිසිම අදහසක් අපේ දේ දුන්නක් දැක්ක වෙලාවක හිත කෙනවද නැහැ එන්නෙම නැහැ එන ස්වභාවයෙන්ම නැහැ සෝවාන් පලස්ත පුද්ගලයාට මුළු තුන් ලෝකෙම ගැන එහෙමයි ඒ වෙලාවේ එක එකව සකස් වෙන මේ ලෝකේ එක එකව සකස් වෙනවා පින්නත් මේක ශූන්‍ය ලෝකයක් නෙවෙයි ආත්ම වශයෙන් ශූන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරිද එක එක જાතියේ පාට ගෑවොත් එක උඩ මොකක් හරි පාටක් හැදෙනවා ආහසේ වලාකුළු හැදෙනවා හරිද ආන් ඒ වගේ මේ නාම රූප પરම්පරාවල් අතීත දේවල් හේතු වෙලා මිශ්‍ර වෙලා එක එක හැඩතල වලට එක එක විදිහට හැදෙනවා අපේ ළඟ හරි ඒ හැදිච්ච සනේ මේක දිය වෙනවා උත්පාද ත්‍රිතිබංග කියන ස්වභාවයෙන් නාම කොටස යනවා චිත්තක්ෂණ 17ක් ඇතුළත රූප කොටස දිය වෙනවා එහෙම දිය වෙවි කැරකෙන සුලියක් වගේ මහා ගංගක තියෙන කැරකෙන සුලියක් වගේ කැරකි සුලියටවත් ඕන විදිහට නවත්ත ගන්න බෑනේ සුලිය නේද එක එක සුලිවල එක එක හැඩ හැදෙන්නේ ඇයි ජලපාරේ වේගය හැටියට එතන තියෙන බිමේ හැටියට නේද එතන තියෙන මේ පොළවේ තියෙන හැඩතල අනුව පා වෙලා යන දේවල් හැටියට ඔය සුලිය හැම වෙලේම වෙනස් වෙනවා ආන් ඒ වගේ අතීත දේවල් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මෙතන එක එක සුලි වගේ හැදෙනවා මේ අපිව ඒව අපිට පවත් ගන්නවත් නවත් ගන්නවත් බෑ ඒක දන්න සෝවාන් පුද්ගලයා ලස්සන සුලියක් හැදලා තිබ්බොත් හා බොහොම හොඳයි හොඳ සුලියක් එතරයි එයා හොඳටම දන්නවා මේක පවත් ගන්න බෑ කියලා. ආන් ඒක හින්දා මසුරුකම නැහැ. කාමරාග පටික තියෙනවා මසුරුකම නැහැ. හරි. එහෙනම් කොච්චර නිදහස්ද බලන්න. නේද? ඒ මොහොතේ දකින දේෙන් එයා සතුට වෙනවා. ඒවා දැකීමේ ආසාවකුත් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ඒවා පවත්ව ගැනීමේ උත්සාහයක් ඒ හිතේ එන්නෙම නැහැ. එන්නෙම නැහැ. එන්නෙම නැහැ. ආන්ගේ ලක්ෂණය ඇතුවයි ඒ දරත්ත ජීවත් වෙන්නේ. හරිද දර්ශන භූමිය කියන තැනටපත් වෙච්ච කෙනා හොඳයි එතෙන්ට යන්න ඔය එක එක අපි කතා කරපු එක ක්‍රම වේදයක් ඉතිරි ක්‍රම තව හයක් කතා කරන්න තියෙනවා හොඳයි දෙවෙනි එක තමයි පළවෙනි එක දස්සනා පහතබ්බා දෙවෙනි එක සංවරා පහතබ්බා
සංවරය සංවරය මෙතනක් තියෙනවා පටිසංකා යෝනිසෝ කියන වචනේ පින්වත්නි මං ඉස්සෙල්ලා කිව්වා මේ මානසිකාරය කියන එකයි මේ වැඩපිළිවෙලේ මේකේ තියෙන අරටුව කියලා මේ සූත්‍රයේ තියෙන අරටුව මොකද්ද යෝනිසෝ මානසිකාරය පටිසංකා යෝනිසෝ කියන්නේ නුවණින් මෙනෙහි කරමින් මේ සියලු වැඩ නුවණින් මෙනෙහි කරමින් කිසිම පැත්තකින් කිසිම දෙයකට රිංගවන්නේ නැති වෙන්න වාසය කිරීම එතකොට නුවණින් මෙනෙහි කරමින් චක්කු ඉන්ද්‍රිය සංවරව වාසය කරනවා සෝතේ ඉන්ද්‍රිය සංවරව වාසය කරනවා ගහනේන්ද්‍රිය සංවරය වාසය කරනවා ජීව්‍ය කාය මන කියන ඉන්ද්‍රිය සංවරයයි සංවරා පහතබ්බා කියලා කියන්නේ හරි ඇයි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ බලන්න ආශ්‍රව ඇතුළට ආපු දොරවල් මොනවාද ඇතුළට රිංගපු දොරවල් මොනවාද ඒ දොරවල් තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස අද අඬනවා නම් යම් කිසි රූපයක් නැවත දකින්න ඕනේ කියලා වේවුලිල්ලක් දැවිල්ලක් පිච්චිල්ලක් නැවත බලන්න ඕනේ නැවත බලන්න ඕනේ කියලා බලනකන් ඉවසිලි නැති ගතියක් යම් කිසි නොසන්සුන්කමක් වේරෙන ගතියක් තමන්ට දැනෙනවා නම් ඒ දැනෙන්නේ අතීතයේ ඇහෙන් රිංගපු රූපයක්ද නැද්ද නේද එහෙනම් එහෙම එකතු වෙච්ච දේවල් කොච්චරක්ද මේ ධාරාවට මේ මේ තියෙන මේ වැඩපිළිවෙල පින්වත්නි එදා සමහර ඒවා රිංගුවා මදිවාට අලුත් ඒවා රිංගනවද නැත්ද අලුත් ඒවා රිංගනෝ මේක තුනේ අලුතෙන් දේවලුත් මේ ආශ්‍රවවලට එකතු වෙනවා එහෙනම් අලුතෙන් දේවල් එකතු නොවෙන්නට තමන් මොකද කරන්න ඕනේ වැටක් බැඳ තබා ගත යුතුයි වැටක් එහෙනම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒකයි මේකේ තේරුම ඇහෙන් බලන්න නැතු වෙනවා කියන එකද කනෙන් අහන්න නැතු වෙනවා කියන එකද නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳින්න නැතු වෙනවා කියන එකද නෑ කියන්නේ මොකද්ද කලින් කිව්ව වචනේමයි තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ තමන් හැරිච්ච දේ බැලපු දැකපු දේ දිහා නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි බලන්නේ නැහැ හරි නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි බලන්නේ නැහැ කොහොමද තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ මේක සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා අන්න එහෙම ඒ විදිහට තණ්හාවෙන් දෘෂ්ටියෙන් හැරි හැරි බලන 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 අහන අහන විඳින විඳින හැම වාරයකම ආශ්‍රවයක් එකතු වෙනවා දුක් විඳින්න හේතු වෙනවා මාළුවා ගිලින හැම වගේ හරියට නිකන් බිලිකොක්කේ තියෙන පණු කෑල්ල දැකලා මාළුවාට මොකද හිතෙන්නේ කාලෙකින් හම්බුන්නේ නැහැ මේ වගේ කෑමක් කියලා නේද පණු කෑල්ලට ඉපදිච්ච ආසාව හින්දා යා ගිහිල්ලා අර කාලනකොටම බිලිකොක්කේ පැටලෙනවා ආයෙ ගැලවෙන්න බෑ බිලිකොක්කෙන් ඒ වගේ ඇහැට රූප දැකලා කනට ශබ්ද ඇහිලා නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස මනසට ධර්මයන් ලැබිලා පින්වත් නී ඒවා සුවයි සුන්දරයි මధుරයි කියලා අභිනන්දනය කරගෙන නැවත නැවත ගිල්ලා ගිලින්ද ගිහිල්ලා මොකද උනේ හැමිඳිලාද නැද්ද දැන් බිලිකොක්කවල ගැලවෙන්න බැරි වේ හැමිඳිලාද නැද්ද දැන් ඉතින් ගොරන්නක වැඩේ මොකද්ද දීලා තියෙන දඬුවම දැන් රූප බලපු එකෙන් ඒකට සාපයක් විදිහට දඩුවමක් විදිහට සද්ද අහලා ගන්ධ රස ස්පර්ශ ලැබලා මේ ලෝකේ එක වස්තුවක් දිහා වැඩියෙන් වැඩියෙන් බලලා තමන්ට අයිති නැති දේවල් හරියට නිකන් තහනම් දෙයක් පාවිච්චි කරා වගේ අපිට දඬුවමක් දීලා මොකක් දඬුවම හා කොහේ දැන් බැලුවනේ වැඩිපුර මගේ මේ ස්වභාව ධර්මයේ දේවල් දිහා නේද මගේ කියාගෙන තණ්හාවෙන් බැලුවනේ බැලුවනම් දැන් ඉතින් හැමදාම බලනවා හැමදාම බලනවා දැන් ඉතින් කියලා දඬුවමක් දීලාද නැද්ද දඬුවමක් දීලා දැන් මොකද කරන්න වෙලා තියෙන්නේ බලපු එකේ සාපයට නේද අහපු එකේ විඳ එකේ සාපය මොකක්ද උදේත් බලන්න ඕනේ හැන්දෑවෙත් පෙන්වන්න ඕනේ ඊට පහුවෙන් දත් උදේ පෙන්වන්න ඕනේ නැත්තම් දවෝනවා පුච්චෝනවා නේද නොපෙන්නා ඉන්න බෑ නොඅසා ඉන්න බෑ නොවිඳ ඉන්න බෑ දැන් ඉතින් අහුවෙලා ඉවරයි මේ ඔක්කොම උනේ ඇහැ ඇහැ අසංවරය වාසය කරපු නිසායි ඇහැ
අසංවරව වාසය කරපු නිසායි. එහෙනම් ඇහැකන නාසය දිව ශරීරය සංවර කරගෙන වාසය කරන්න කියලා දේශනා කරා. කොහොමද මේක කරන්නේ? කොහොමද මේක කරන්නේ? හරිද? කල යුතු විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කරන්න ඕන විදිහ. පින්වත්නි ආයෙන වතෙන්ට කොතෙන්ද? යෝනිසෝ මනසිකාරය කියන තැනට. හරිද? මනසිකාරය හදන්න ඕනේ. මේ මනසිකාරය හදන්න ඕන විදිහ බුදුජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ඉන්ද්‍රිය සංවරය ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. ඇහෙන් රූපයක් දැක මනාපයක් අමනාපයක් ඉපදුනාද ආන්ගේ මනාපය ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි කියලා ඒ මනාපය අමනාපය අයින් කරගන්න කියලා. හරි. කණෙන් ශබ්දයක් ඇහුනහමත් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධම්මයක් ලැබිලා ඒ ලැබිච්ච දේ පිළිබඳව ඔන්න ඔය විදිහට ඕලාරිකයි සංකතයි පටිච්චසම්පන්නයි කියලා අයින් කරන්න කියනවා ඒ මනාපය අමනාපය. හරිද? අර ගින්දර උපමාව වගේමයි මෙතනත් බොහොම අපූර්වයි මේ මානසිකාර කියන වැඩ පිළිවෙල අපි තේරුම් ගත්තොත් ඕන එකක් පින්නත් නේ අපිට සකස් කරන්න පුළුවන්. මෙතෙන්දිත් මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ කාලයක් දෙනවා අපිට මේ මනාපය අමනාපය තියාගන්න නම් එපා වුණ. හරිද? මේක අයින් කරන්න පුංචි කාලයක් දෙනවා. දන්නවද ඒ කාලය කොච්චර දිගද කියලා? අවුරුද්දක්. මම මේ අතන් යන දැනට ඉපදිලා තියෙන මනාප අමනාප අවුරුද්දක් ඇතුළත අයින් කරන්න පුළුවන්ද? ආද එහෙමත් බැරි තරම් නේද? බුදුරජාණන් වහන්සේ ඇහැකලනාසයේ දිව ශරීරයෙන් මනාපයක් අමනාපයක් ඉපදුනොත් යම් කාරණාවක් හින්දා ඒක අයින් කරන්න දෙන කාලවකවානුව කොච්චරද කියලා දන්නවද? ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒක අයින් කරන්න කියන කාලය නිරෝගී පුද්ගලයෙක් ඇසිපිය හේන තරම් පොඩි කාලයකදී අයින් කරන්න කියනවා. දැන් මොකද කරන්නේ? කණෙන් ශබ්දයක් අහලා මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඇසුරු සනක් කියලා කියන්නේ මේ ඇඟිලි දෙකක් පුපුරු ගහන්නේ. හරි, ඇසුරු සනක් කාලයක්දී අයින් කරන්න කියලා කියනවා. නාසයෙන් ගන්ධයක් දැනිලා මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒක නෙළුම් කොළයට වතුර ටිකක් වැටුනහම ඇල වෙලා තියෙන නෙළුම් කොළයකට වතුර ටිකක් වැටුනහම වගේ කාලයකින් අයින් කරන්න කියනවා. දිවට රසයක් දැනිලා මනාපයක් අමනාපයක් ඉපදුනහම ඒක අයින් කරන්න කියලා නිරෝගී පුද්ගලයෙක් දිව අග තියෙන කෙළ බිඳක් එළියට දාන තරම් කෙටි කාලයකින්. ශරීරයට පහසක් ලැබිලා මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒක අයින් කරන්න කියනවා ශක්තිමත් පුරුෂයෙක් තමන්ගේ හතක් දිගාරින අකුරුන් තරම් වේගයකින්. මනසට යම් ආදරය වැනි තරහ වැනි ඊර්ෂ්‍යාව වැනි ධර්මයක් ලැබිලා ඒ පිළිබඳ ඇති වෙන මනාපය අමනාපයක් ඇති වුණොත් ඒක අයින් කරන්න කියනවා රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩකට වතුර බින්දුවක් දාන තරම් වේගයකින්. දැන් කරන්නක වැඩි මොකද කරන්නේ? මොකද කරන්නේ කියලා කියන්න පුළුවන්ද කාට හරි? මේක ප්‍රායෝගිකද නැද්ද? කොහොමද මේක ප්‍රායෝගිකයි කියලා ගන්නෙ අපි? කොහොමද අපි මේක ප්‍රායෝගිකද නැද්ද කියලා ගන්නෙ? බලන්න පින්වත්නි, දැන් අපි ඉස්සෙල්ලා කතා වුණා. අපි මේක කරලා තියෙනවා. අපේ මේ මානසිකාරය කියන මේ වැඩපිළිවෙලේ ඕක කරන්න පුළුවන් ලක්ෂණ ඕනෑ තරම් තියෙනවා. මම කියවා මහා වේගවත් පරිගණකයක් වගේ මේක කියලා. කාත් එක්ක හරි කතා කර කර සහනෙන් යනවා පාරක. සුවදායකව යනවා අල්ලාප සල්ලාපයේදී. ඒ යනකොටම දකින්නවා තරහකාරය. තරහකාරයක් දකින්නකොටම ඇසිපිය හෙලන්න ඉස්සෙල්ලා තරහ එනවද නැද්ද? හැඟීමක් එන්නේ නේද? තරහ කියන මොකක්ද භාවිතා කරේ? මොකක් භාවිතා වෙලාද මට ඒ තරහ ආවේ? අතීතයේ මෙයාමට මෙහෙම කිව්වාය, මෙහෙම කළාය, මෙයා අපේ දාතර මෙහෙම කියලා තිනවාය, ඔක්කොම හින්දා හේතු වෙලා එකතු වෙලා මෙතෙන්ට ආවේ ඒ තරහ. ඔච්චර වේගයෙන් හැදිච්ච වැඩ පිළිවෙලට අපි මොකද්ද කිව්වේ? මානසිකාරය කියලා නේද? එහෙනම්
මානසිකාරය මහ වේගෙන් වැඩ කරන වැඩ පිළිවෙලක්ද නැද්ද? අන්න මේ ලෝකයේ තියෙන වස්තු ඕලාරිකයි සංකතයි පටිච්චසම්පන්නයි කියලා නාම රූප පරම්පරාව හේතු හින්දා හට ගන්න දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. මට ඕන හැටියට තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා නාම රූප නැත්තම් පංච උපාදාන ස්කන්ධේ නැත්තම් නාම රූපයන් වල යථාභූත ස්වરૂපය මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හැඟීමක් උපදවා ගන්නවා. මොකද්ද මේක? හැඟීමක්. ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි කියලා. හරි. එතකොට අන්න ඒ උපදින හැඟීම අර ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඇති වෙනකොට ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඇති වෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක මේ ඉපදිච්ච මනාපය අමනාපය හේතු නිසා හට ගන්න දෙයක්. ඒක අපේ මානසිකාර වැඩපිළිවෙලෙන් අර තරහකාරය දැක්කහම වගේ හැදෙන්න ඕනේ. තේරෙනවද මං කියන එක? මේ මානසිකාරය අන්න ඒ විදියට හදන්න පුළුවන්ද බැයිද? ඇයි තරහකාරයගෙන තරහ ඉපදිලා මේ පැත්තට ඒක ආවේ කොහොමද? මානසිකාරය පාවිච්චි කරගෙන නේද? ඒක හැදුනේ මේ ඉපදුනට පස්සේ. මේ පහුගිය දේවල් වගේක් දැකලා නේද? අය තාප් එක තියෙන පෝස්ටරයක් දැක්කම නම් ඇති නේද? ඈ බලිය වගේ බලන් ඉන්නවා මගේ දිහා කියලා තරහ යනවා. මේ පාර යනකොට මේ පොලයක් එක තරහ යනවා නේද? ඈ තව බලන් ඉන්නවා මෙතන මෙච්චර දේවල් කරලා කියලා. එහෙනම් මේ මානසිකාරය හදන්න පුළුවන්. එහෙනම් ආන්ගේ වගේ තමන්ට නාම රූප පරම්පරාව හී තියෙන යථාභූත ස්වરૂපය ධර්මයේ තියෙන ආකාරයට මෙනෙහි කරොත් ඇයි ඔය සතිපට්ඨානෙ තියෙන හැම කමඨහනකම මොකද්ද තියෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කායස්මින් විරති වේදනාස්මින් විරති සමුදය වය නේද? මේ ඇතිවීමට හේතු වෙන ධර්මතා නැති ඇතිවීම නැතිවීම සිද්ධ වෙන ධර්මතා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විරති වේදනාස්මින් විරති චිත්තස්මින් විහෙරති ආදි වශයෙන් තියෙන්නේ ඕකනේ. එහෙනම් මේ උපාදාන ස්කන්ධයන් හි තියෙන මේ ලක්ෂණය තමයි නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකක්ද හදාගන්න ඕන? මානසිකාරයෙන් නැగిලා එන විදිහට කොච්චර වේගෙන්ද? අයියෝ පුළුවන් නේද? කිසිම කෙනෙකුට බෑ කියන්න බෑ. ඇයි? අර අතීත තරහ ටික ඔක්කොම එකතු කරලා මෙතනින් එන විදිහේ වැඩපිළිවෙලක් මේකේ තිබ්බා නම් අතීත හොඳට අර නාම රූප පරම්පරාවේ යථාභූත ස්වરૂපය හේතු වෙලා මෙතන නැවත සකස් වෙන තත්ත්වෙට ගන්න බැයිද හා නේද? ඉතින් දැන් ආයෙ ඔන්න කියන්න බෑ මට බෑ කියලා පස්සෙත් කියන්න බෑ. හරිද? දැම්මම තේරෙනවද නැද්ද? නේද? නුවණින් මෙනෙහි කිරීම කියන එක තුලින් අපේ මානසිකාරය යෝනිසෝ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යෝනිසෝ කරන්න ඕක. ඔක අයෝනිසෝව තියෙනවා. දැන් යෝනිසෝ කරන්න. අන්න එහෙම කරපු දාට පින්වත්නි අද මේ වෙනකොට මේ ලෝකේ ඇහැ කරණාසය දිව ශරීරයෙන් මනසින් යම් යම් ධර්මයන් අරගෙන එක එක ඇහැ කරණාසය දිව ශරීරය පාවිච්චි කරගෙන ඔය කියන මානසිකත්වයේ ඇතුව ජීවත් වෙන ඇත්තෝ අද මේ ලෝකේ නැහැ කියලාද කියන්නේ? නැහැ කියලාද කියන්නේ? මොකද ඔය කට්ටි කලාවල් වල එහෙම කරන්නේ නේද? අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමහර නේද ලග්ගල කැලේ මම අර අපි හොඳට හොයලා බැලුවොත් ඕනෑ තරම් මේ පුහුණු වෙන කරන අය ඉන්නවා පින්නත්. ඉතින් මාත්‍รีย කෙලස් ධර්මයක් Tamanට ඇතුල් වෙන්න නොදී හිත ආරක්ෂා කරගෙන වාසය කරන ධර්මය Taman තුලින් හොයාගෙන ඒ ධර්මය Taman තුලින් ක්‍රියාත්මක කරමින් කටයුතු කර නැත්තු ඉන්නවා. හරි. එහෙනම් මට මොකද ඇයි බැරි? මේක ගිහි ජීවිතේ ඉඳන් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඇයි? මානසිකාරය සකස් කරන්න පුළුවන්. මානසිකාරය සකස් කරන්න පුළුවන්. හරිද? අපි කෙනෙකුට අදහසක් එයි. ඔව් ඉතින් හාමුදුරුවෝ අර ස්වාමීන් වහන්සේලා ගැන කිව්වේ අපිට බෑ වෙන්න ඇති. කලින්ම තීරණයක් ගන්නවා. නෑ. සමහර කර්ම වේගින්දා අතීතයේ බොහෝ පින් රැස් කරගත්තේ නැති හින්දා
බොහෝ දෙනෙකුට පින්වත්නි සාසනයේ උත්කෘෂ්ඨ ලාභය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. මොකද්ද උත්කෘෂ්ඨ ලාභය කියලා කියන්නේ? නේද? මහාන වෙන්න පුළුවන්කමක් නැහැ. හරිද? ප්‍රෞර්ජා භූමියට පත් වුණා නම් සිව්පසය හොයන්න ඕනේ නැහැ. නේද? දැන් අපි මෙහෙට ඇවිල්ලා ඔන්න කොහේ හරි තැනක නැවතිලා ඉන්නවා. දැන් ගිහි කෙනෙක් ඇවිල්ලා කොහේ හරි ගෙදරක නැවතුනොත් හරියට හිතන්න තියෙනවා. මොකද? කීයක් හරි දෙන්න දෙන්න ඕනේ. යනකොට මොන හරි අරන් යන්න ඕනේ. නේද? ඉන්නවට ගෙවන්න ඕනේ. එහෙමනේ. නමුත් අපි ඇවිල්ලා නැවතුනොත් එහෙම කුසගෙන යන්න බලාගෙන ඉන්නවා අපේ තැනට මෙතෙන්ට මෙතෙන්ට කියලා. කවුද ඔක හදලා දුන්නේ මට? බුදුරජාණන් වහන්සේ තමයි මේ සිව්පසේ මට සකස් කරලා දීලා තියෙන්නේ. හරිද? මේ අත දැනටත් මොකද කරේ? අදත් මං හිතන්නේ එහෙමයි. දානේ හදාගෙන මං ඉන්න තැනට ඇවිල්ලා මට ඉස්සෙල්ලා කාට දෙන්නේ? බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස කියලා මට ඇහෙන්නම කියනවා. ඔන්න අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉතිරි ටික තමයි. එහෙනම් මගේ දානය සකස් කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. නේද? එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන සියලු දේ සකස් කරලා පිරිනිවන් පෑවා තමන්ගේ දරුවන්ට. සේනාසනය, චීවරය, ගිලන්පස සහ පිණ්ඩපාතය. එහෙනම් අන්න එතෙන්ට ඇතුල් වෙන්න පින් නැති, පිනක් නැති, ඒ කියන්නේ පින් කරගෙන මදි ස්වභාවයේ තියෙන වාසනාව නැහැ කියලා අපි කියන්නේ නේද? ඒතෙන්ට යආගන්න සමහර ඇත්තන්ට දැන් ඉතින් බෑ. එතෙන්ට යන්න බෑ කියලා මේ වැඩේ අතහරින්නද කියන්නේ? එතෙන්ට ගියොත් හරි පහසුයි. මොකද කණ්ඩ හොයන්න ඕනේ නැහැ නේද? මම දැන් ගිහිව ඩුබායි ආවා කියන්නකො. ආව නම් මොකද කරන්නේ? හොයන්න වෙනවා. ඒ සඳහා හිත යොදවන්න වෙනවා. නේද? දවසෙන් භාගයක් නෙමෙයි තුන් කාලක්ම නේද මේ ශරීර නඩත්තුව නඩත්තුවට හොයන්න වෙනවා. දැන් අන්න ඒකෙන් ලැබෙන වාසිය සමහර ඇත්තන්ට ලබා ගන්න මේ ජීවිතයේදී දැන් ඉතින් බෑ. එතකොට නමුත් හැබැයි එහෙම කියලා මානසිකාරය සකස් කරන එක නවත්තලා හරියනවද? දැන් පටන් අරගෙන කරගෙන යන්න ඕනේ. මොකද ඇලීම අඩු වුණොත් පින්වත්නි ඒ පිළිබඳ තියෙන තමන්ගේ තියෙන ආසාව අඩු වුණොත් අඩුම තරමේ මේකෙන් චුත වෙලා ගිහිල්ලා ඊළඟ සැරයකවත් නේද අදාළ තැනක නේද අවුරුදු 7න් මේ වැඩේ වෙන්න වත් අඩුම ගානේ අවශ්‍ය තැනක උපදී පරිසරයත් එක්ක උපදී නේද? ඒකින්ද ලහි ලහියේම එකවර ඔක්කොම කරන්න බැරි නම් තමන් මොකද කරන්න ඕනේ සඳහා අවශ්‍ය කරන නේද තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න දැම්ම මනාපමනාප දුරු කරගන්න ඕන. මන් දන්න ඔය කෙටි කාලයකින්ම ප්‍රෞඪා භූමියට පත් වෙච්ච ඇත්තන්ගේ පින්වත් නේ මන් දන්න එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ගිහි කාලේ ඉඳන් හිත බාගෙන හිටියේ. පැවිදි වෙන අදහසක්වත් නැහැ. හැබැයි පුංචි කාලයක්වත් කොණ්ඩේ අඟල් භාගයක්වත් වවන්න බෑ යාට. හරි පැවිදි වෙන අදහසක්වත් තිබ්බේ නැහැ. තිබ්බේ නැති කාලෙත් හිස බාගෙනමයි හිටියේ. අද හොඳ ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා ඉන්නවා. එහෙනම් කොහෙන් ආපු පුරුදුද? අර හිස වැවෙන්න දෙන්නේ නැහැ. හරි සසර ගෙන ආපු පුරුදු. ඉතින් ඒ සංසාරේ කරගන්න කුසලයන් නැවත නැවත ඉස්මතු වෙවි මේ සිතුවිලි පරම්පරාවේ නැවත නැවත සකස් වෙනවා. ඒකින්ද අරගෙන යන දේවල් එකතු කරන්න. අපි හිතමුකෝ ආය කවදාකවත් ලංකාවට යන්නේ නැති වෙන්නේ ඩුබායි ප්‍රදේශයේ නවතින කවුරු හරි තීරණය කරගෙන ලංකාවේ කෙනෙක් ලෑස්ති වෙනවා කියලා. එයා එහෙ ඉඩම් ගනීද? ගෙවල් හදයිද? නැහැ. ඒවා මොකක්වත් කරන්නේ නැහැ. ඇයි? ඒවා අරන් එන්න බෑ මෙහෙ. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් සල්ලි එකතු කරගනි. තියෙන දේවල් විකුණලා හරි මුදල් කරගනි. ඇයි? මුදල් ගේන්න පුළුවන් හින්දා. එහෙනම් මෙහෙට ස්ථීරව පදිංචිට ආය කවදාකවත් එහෙ යන්නේ නැහැ කියලා ස්ථීර වෙන කෙනා නුවණ තියෙන කෙනෙක් නම් එකතු කරන්නේ මොනවාද? ගේන්න පුළුවන් ඒවා. එකතු කරන්නේ මොනවාද? ගේන්න පුළුවන් ඒවා. එහෙනම් කොහොමත් මෙහෙ දාලා යන්න ඉන්න මේ මනුස්ස ජීවිතේ දාලම යන්න ඉන්න අපි එකතු කරන්න ඕන මොනවාද? ගේනියන්න පුළුවන් ඒවා. නේද? ඒකට වැඩියෙන් එකතු කරන්නේ මොනවාද? ගේනියන්න බැරි ඒවා. එනම් කුසල හැඟීම අපිට
සංසාරයේ නැවත හේතු වෙවි සකස් වෙන ස්වභාවයක් තියෙනවා. මානසිකාරයට බලපාන අපින දැන් බලු මනසක් ඇතුව ඉපදුනොත් එහෙම ඒකට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එහාට යන්න බැ. මන්ද බුද්ධිකයෙක් කියලා පදපරමයක් කියලා ඉපදුනොත් එයාට ඉස්සරහට යන්න බැ මොනවා කරත්. ඉතින් ඒකෙන්ද තමන්ට උත්කෘෂ්ඨ කුසලයන් කරමින් තමන්ගේ ප්‍රබල මානසිකාරයක් සහ අවශ්‍ය පරිසරය සකස් වෙන දිර බොහෝ ගුණවන්තව පින්වන්තව කටයුතු කරමින් තමන් තමන්ගේ අනාගත අභිවෘද්ධිය සකස් කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. හරිද? ඉතින් අන්න ඒ தත්ත්වයටපත් වෙන්න අපි මොකද කරන්න ඕන දැම්මම ඉන්ද්‍රිය සංවරය ආදී සකස් වෙන මානසිකාර වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. මේක බුදුරජාණන් වහන්සේ හරි අපූර්වව දේශනා කරා. මහණෙනි මම කුසලයේ වර්ධනය කරන්න කියනවා. කුසලයේ වර්ධනය කරන්න කියනවා. ඇයි මම කුසලයේ වර්ධනය කරන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නැහැ. බැරි නම් මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරීම කරුණාවෙන් හරීම මෛත්‍රියෙන් ඔක කරන්න කියලා. මේක කරන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඉතින් නේද කරන්න ඕනේ. එහෙනම් යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මොන තරම් එහාට ගිය වැඩ පිළිවෙලක්ද නේද? සමහර අය නිකන් ඉන්න ගමන් කියනවද නැද්ද අපි මේ යෝනිසෝවයි ඉන්නේ මේ කාලේ කියලා? නිකන් මේ මෙනෙහි කර කර ඉන්න එක පින්නත් යෝනිසෝ මානසිකාරය නෙවෙයි. ඊට වැඩිය ගොඩාක් එහාට ගිය අර මම තරහෙන් මානසිකාරය කියන වැඩ පිළිවෙල දන්න හුටහා දක්න හුට කියලා කිව්ව එකයි. හොඳයි. දැන් ඊළඟ කාරණාවට යන්න. ඉන්ද්‍රිය සංවරය තේරුණාද එහෙනම්? ඉන්ද්‍රිය ඇත්තටම කියනවා නම් ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි ඉන්ද්‍රිය සංවර වෙන විදිහට හිත සකස් කරනවා කිව්වොත් ඉන්ද්‍රිය සංවරය ගැන හරිද නැද්ද? කරන්න ඕනේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය මගේ ළඟ සිද්ධ වෙන විදිහට මම මගේ හිත සකස් කරන්න ඕනේ නේද? එහෙම නේද? එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. සකස් කරන්න ඕනේ. හරිද? ආසවිසෝකම සූත්‍රයේදී එහෙම තියෙන්නේ කොහොමද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගැන තමන්ට දැනෙන්න ඕන මොන විදිහටද? මම් පහරන හොරු වගේක් වෙනවා වාගේ කියලා. ඒ වගේම අත මෙදිලා දුවන කෙනෙක් වාගේ අදහසක් අපිට එන්න ඕනේ. එහෙනම් නිවැරදි හැඟීම් සසරෙන් එගොඩ වෙන හැඟීම් ආශ්‍රව අඩු වෙන විදිහේ හැඟීම් තමන්ගේ මානසිකාරයෙන් ඇති වෙන විදිහට මානසිකාරය සකස් කර ගන්න ඕනේ. හොඳයි. දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන පින්නත් නේ. එතකොට දැන් කරන්නේ මොකද්ද? ඇහැ ඒවා ඇහැ භාවිතා කරන්නේ නැහැ. කන භාවිතා කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ. දැන් මම කියවන්නේ නේද බුදුරජාන් වහන්සේගේ දරුවෝ කියලා පිරිසක් ගැන. කවුද? බුදුබණ ඇහිලා එහි තියෙන වටිනාකම තේරිලා සියලු ඥාති පරිවර්තයන් අතහැර ඥාති පරිවර්තයන් අතහැර භෝග සම්පත්තීන් අතහැර පෞර්ජා භූමියටපත් වෙච්ච අය. අන්න එයාලා මේ ලෝකේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් නොයෙකුත් දේවල් පරිහරණය කරන්නේ නැහැ නේද? පරිහරණය කරන්නේ නැහැ. චිත්‍රපටි බලන්න යන්නේ නැහැ. ස්ත්‍රීන් වාසය කරන්නේ නැහැ. ස්පර්ශය කරන්නේ නැහැ නේද? සින්දු අහන්නේ නැහැ. ඒ හැම එකකින්ම අයින් වෙලා තියෙන්නේ ඇයි? මොන අඩු කරන්නද? ආශ්‍රවය අඩු කරන්න. හැබැයි මේ ජීවිතය ගෙවන්න අපේ පින්වත්නි ඒ බුදුරජාන් වහන්සේගේම දරුවෙක් බවට පත් වෙලත් ඔක්කොම කරලත් මේ ඉන්ද්‍රියන් වලින් හතරක් පාවිච්චි නොකර බෑ. අනිත් ඒවා නම් ඔක්කොම අතහැරලා ඉන්න පුළුවන්. හතරක් එකමයි ඉන්න ඕනේ. හරියට නිකන් මේ ඇත්තන්ට ටිකක් හරියන්නේ නැති කවුරු හරි ඉන්නවනම් හුඟක් වෙලාවට මොකද කරන්නේ? ඈත් කරනවා නේද? ඈත් කරන්නම බැරි නම් බැරි අයත් ඉන්නවද නැද්ද? නේද? හරි නැති වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආශ්‍රය කරන්න වෙන අයක් ඉන්නවා. ආන්ගේ වගේ සංසාරගත දෝෂයේ හින්දා මේ ලැබිලා තියෙන ශරීරයට ප්‍රශ්න වගේක් තියෙනවා. ඒක සතර කරගත්ත පව් හින්දා. මොනවද ප්‍රශ්න? කාණ්ඩේ බෑ නේද? දිවට හොරෙන් කණ්ඩද? කනකොට මොකද වෙන්නේ? ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශයෙන්ද මොකද වෙන්නේ?
හරහව උපදිනවා එහෙනම් පැවිදි වෙච්ච කෙනාට ස්ත්‍රිය හැරලා දාන්න පුළුවන් බලන්නේවත් නැතු වෙන්න පුළුවන් හැබැයි ආහාරය හැරලා දාන්න බෑ ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා මාර වැඩි කියන්නේ ඒක ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා එතකොට අන්න පංචකාම සම්පත්තිය දිව හරහා යනවා දැන් මොකද කරන්නේ අන්න ඒකෙන් ගැලවෙන්න බැරි වෙනවා අතහරින්න බැරි වෙනවා ඒක චීවරය අතහරින්න බැරි වෙනවා සේනාසනය අතහරින්න බැරි වෙනවා ගිලම්පස අතහරින්න අසනීප වෙච්ච වෙලාවකට පාවිච්චි කරන අසනීප නැති කරගන්න පාවිච්චි කරන පානයට කියනවා ගිලම්පස කියලා ගිලම්පස නැති කරගන්න බැරි වෙනවා අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ දැන් ඉන්ද්‍රිය සංවර කරගන්න කියන ආකාරයට මේක කරන්න බැරි හින්දා ඉන්ද්‍රිය සංවරය කියන එක පැත්තකින් තියදී තවත් ක්‍රමයක් දුන්නා මොකද්ද පටිසේවනා පහතබ්බා පාවිච්චි කරන දේ නුවණින් දැනගෙන පාවිච්චි කරන්න නැත්නම් ආශ්‍ර වෙනවා ජීවිතේ ජීවත් කරනකොට පාවිච්චි කරන්න වෙනවා බොහෝ දේවල් ඉතින් පැවිදි යත්තන්ට නම් හතරයි අනිත් ඒවා ගැලවෙන්න පුළුවන් කොහොම හරි ගිහි යත්තන්ට බොහෝමයක් තියෙනවා හතරට වැඩි දේවල් ගොඩක් තියෙනවා ඇයි සිව්පසේ හොයාගන්න ඕන හින්දා බොහෝ දේවල් පාවිච්චි කරන්න වෙනවා එහෙනම් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පින්වත්නි පාවිච්චි කරන දේ නුවණින් දැක නිවැරදි මානසිකාරයෙන් පාවිච්චි නොකළොත් ආශ්‍රව උපදිනවා අපි ඉස්සෙල්ලා අපේ හතර ගැන පොඩ්ඩක් කියමු නේද එතකොට මේ හතර මෙයාටත් ඕනේනේ අපිට ආහාර වෙනුවට මෙයාටත් ආහාරම ඕන අපිට දාන වෙනුවට ආහාර ඕනේ අපිට චීවර වෙනුවට ඇඳුම් ඕනේ අපිට සේනාසන වෙනුවට ගෙවල් ඕනේ අපිට ගිලම්පස වෙනුවට බෙහෙත් හේත් ඕනේ එකම දෙකයි නම විතරයි වෙනස් නේද එහෙනම් ඉස්සෙල්ලා අපේ හතර ගැන කියමු කොහොමද ආහාරය පාවිච්චි කරන්න කිව්වේ ආශ්‍රවයක් නොවන විදිහට මොකද ආශ්‍රවයක් වුණොත් ඒක සසර යන්න හේතු වෙනවා කාම රාග වැඩි වෙනවා භව රාග වැඩි වෙනවා අවිද්‍යා ආශ්‍රව වැඩි වෙනවා ඒකින්ද ආශ්‍රවයක් නොවන විදිහට මේ ආහාරය පාවිච්චි කරන්න කියලා කිව්වා කොහොමද උදාහරණයක් දේශනා කරා මෙන්න මෙහෙම අම්මෙකුයි තාත්තෙකුයි කාන්තාරේ යනවා පුතෙකුයි යනකොට පාර වැරදිලා කාන්තාරේ අතරමං වෙනවා දැන් තුන් දෙනාම හාමත් වෙලා තුන් දෙනාම මැරෙන්න යන්නේ තුන් දෙනා මැරෙන එක නවත්තලා දෙන්නේ බේර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මොකද්ද එක්කෙනෙක්ගේ ශරීරයක් අනිත් දෙන්න කෑවොත් හරිද පස්සේ අන්තිමට බැරි වෙන තුන් දෙනාම ඇටසැකිලි වෙනවට වැඩිය හොඳයි නේ එහෙම තීරණයක් ගන්න එක කියලා අන්තිමට තීරණයක් ගන්නවා එහෙනම් දරුවව ආහාරයට ගමු අරගෙන මේකෙන් එකට වෙමු කියලා දැන් දරුවව යනවා අම්මා ළඟට අම්මට මුකුත් කරගන්න බැරි ආපහු තාත්තා ළඟට යනවා ආපහු අම්මා ළඟට යනවා දෙන්න දෙපැත්තට යනවා දරුවව කරන්න දෙයක් නැතුව යවනකොට මහන්සියට මේ මහා කාන්තාරේ මේ ළමයා මැරෙනවා අන්න ඒකට කියනවා අන්න ඒ දරුවව ආහාරයට ගන්නවා දැන් මේ අම්මයි තාත්තයි දෙන්න ආන් ඒකට කියනවා පුත්‍ර මාංශය කියලා හරිද උපමාවකින් දේශනා කරන්නේ පුත්‍ර මාංශය විදිහට ආහාරය ගන්න කියලා අපි මේ ගන්න ආහාරය අර ආහාරයේ ඇත්තටම අර අම්මයි තාත්තයි ගන්නේ මොන වගේ අරමුණකින්ද ජීවිතේ පාත්තා ගැනීම සඳහා විතරයි ඒක මද වඩනු පිණිස රස පිණිස විනෝද වීම පිණිස එහෙම කිසිම අරමුණකින්ද අර පුත්‍ර මාංශ ආහාරය ගන්නෙ නෑ අන්න ඒ වගේම හැඟීමකින් ආහාරය ගන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ මේ ආහාරය මොකටද ඇත්තටම අපිට මේ ආහාර මොකටද මේක වාහනයක් වගේ වාහනෙට මොකද කරන්න ඕනේ තෙල් ගහන්න ඕනේ අපි හම්බෙන සෙට් එකෙන් තෙල් ගහනවද හැබැයි ඒ වගේ තමයි ජීවිතේ ගෙවද්දි නේද මොකද යමින් එමින් හැම වෙලේම මොන හරි හපන්න ඕනේ නේද හැම සෙට් එකෙන්ම තෙල් ගන්නවා වගේ වැඩි මේකේ මේ ශරීරයේ පවත්වන්න තියෙන ආහාරය අපි මොකද කරන්නේ ඒක අමතක වෙලා මේක සුව පිණිස මේක සැප පිණිස මේක නේද මේක රස විඳීම පිණිස කියලා පින්නත්නි රස විඳින වාරයක් 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 ගානේ ආශ්‍රවය වෙලින්නේ හරි මන් දන්න එක මෙහෙණින් වහන්සේ නමක් හිටියා භාවනා කරන කෙනෙක්
මේ තැනැත්තිය පින්වත්නි එක සති දෙකක් එක දිගට ආහාරයට ගත්තේ බත්වලට වතුර දාගෙන හරිද අපිටත් හොයාගන්න බැරි නෝ අපි අතට ගිහිව ඉන්න කාලේ මම ඇයි මේ කාටවත් කිව්වේ නැහැ මොකද කියලා පසුව ආපහු එහෙම කරා හරියට දානේ වැළඳුවා නමුත් හැබැයි ඇයි මේ මොනවා හරි දෙයකට ඇතිවෙච්ච තණ්හාවක් ඇතිවෙච්ච දෙයක් ආශ්‍රවයක් ඇතිවෙච්ච දෙයක් අයින් කර ගැනීමට ගත් උපක්‍රමයක් හරිද ඒ වගේ ශරීරය විනාශ වෙන්නේ නැති වෙන්න ශරීරයට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ එකතු වෙන විදිහට ආහාරයක් සකස් කර ගන්න ඕනද නැද්ද ඒකට ගිහි ජීවිතේ කිසිම බාධාවක් නැහැ මං අහනවා ඇත්තටම ඒ හැඟීමෙන්මද කන්නේ पोषण होना किसी प्रश्न किसी प्रश्न पोषण वाहन दुआंड तेल होने हंगी में मत कान अराबिये पोलवे उरन तेल वलट वैडिय बात के तीन व्यंजन वो तेल पुरोगिन तीन मन दखला तीन मे मे पोलवे उरन तेल वोल्ट वैडिय व्यंजन वो तीन तेल මොකද ලේසියට නේද රසට ඉතින් මොකද කරන්නේ වැඩි දවසක් නැහැ ටික දවසයි ජීවිතේන්ද්‍රියවත් පවත් ගන්න බෑ ගන්න ආහාර රටාව හින්දා නේද මොකද වෙන්නේ ඔය යන්නේ පොලිමේ ඉන්නේ ගිහිල්ලා නේද මේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඊට පස්සේ ඉතින් අරවාවා මෙව්වාවා කියලා ඉතින් මොකද වැඩියෙන්ම ලෙඩ හැදෙන්නේ ආහාර පාලනය නැති හින්දාමද නැද්ද වැඩියෙන්ම නිදිමත හැදෙන්නේ ආහාර පාලනය නැති හින්දාද නැද්ද නේද එහෙනම් ඔන්නෝය ගන්න ආහාරය නුවණින් සලකා කොහොමද මානසිකාරය හදාගන්න ඕන යෝනිසෝ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි කියලා අපිට තියෙන්නේ ඒ වගේම මේ ඇත්තොත් ආය මේ පැවිදි වුණේ නැහැ කියලා කමන්නේ ආහාරය ගන්න ඉස්සෙල්ලා පින්නම් නිපිගාන අතට අරගෙන තමන් පුරුදු කරන්න නම් මානසිකාරය आय प्रदर्शनी නෑ හැම පිටක් ගානෙම Tamante එක දැනෙන්න ඕනේ. පින්වත්නි මං අහනවා මේ ශරීරය ගඳද නැද්ද? මේ ගඳ මේ ශරීරය පිළිකුල්ද නැද්ද? මේ ශරීරය පැහැදිලිවම හැම වෙලාවෙම ගඳ නිපදවන යන්ත්‍රයක් වගේද නැද්ද? ආහාරයෙන් මේක වෙන්නේ. මං කියනවා පුළුවන් නම් ලස්සනට කන්න පුළුවන් උගුරෙන් පල්ලෙහාට ලස්සනට ප්‍රසන්නව කණ්ඩ එතකොට ඔය ගඳ ගතිය නැති වෙයි. තේරුණා කියපේක. පුළුවන් නම් කරන්න. ලස්සනට පිගාන බෙදා ගන්න. එහෙමනේ කරන්නේ නේද? හෙලෝලු ටික පැත්තකින් තව එක එක නවනවා ප්‍රකාර ක්‍රමයකට හැඩ තල දාලා බැදපු පපඩම් මල් වගේ ඒවා නේද? ඈ පාට පාට කොළ ඔක්කොම දාලා දැන් පිගාන නම් හරි ලස්සනයි. හරි. ओके तेनिंग 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 अरगन मुकद करे बाटी कुत्ते के गुली कर ला एनुआ दें अनुपम मुकद लाती तवा कहने को टिका पेन अंडा टिका अमारू गांड है दिला दें इहे में का तमाई में का तुरे दांड लाती दैम का मंगी टे पासे हापन अपट पोटी वेने वाते को उगुरें पल हाटे आने को हमें का बैरी विला वक्त उगुरें पल हाटे आने के लिए रगत तो तुम्हें होते लास्ट तीन बेगर නේද එහෙනම් ගඳ කරලමයි යවන්නේ පල්ලෙහාට පිළිකුල් කරලමයි යවන්නේ එහෙනම් පිළිකුල් කරන දේමයි ආහාරය කියලා කියන්නේ නේද අන්න ඒ පිළිකුල් කරන දේෙන් හැදෙන මේ ශරීරය පිළිකුල්මයි ඒකයි මම කිව්වේ පිළිකුල් නැති වෙන්න පුළුවන් නම් කන්න කියලා හරි ආහාරයේ පටික්කුල සංඥාව මේ මෙච්චර ලස්සනට පිරිසිදුවට කියලා මේ ලෑස්ති කරගත්තට නේද උගුරෙන් පල්ලෙහාට යන්නේ කුණු ගඳම තියෙන
අප්‍රසන්නම තියෙන එකක් තමයි උගුරෙන් පල්ලෙහාට යන. ඉතින් ඒකෙන් හැදෙන ශරීරයයි මේ හැදෙන්නේ. ඉතින් ඒක කොහොමත් ගඳයි. හරිද? ඒ මදුවට උගුර තව කුණු කරවල කෑල්ලකුත් දා ගන්නවා. තවත් හොඳට ගඳ එන්න කොහොම හරි හදා ගන්නවා. නේද? තව ගඳ ටිකක් වැඩි වෙන්නම හදා ගන්නවා මොන හරි කරලා. ඉතින් එහෙනම් ආහාරය ගැන අන්න ඒ මානසිකාරය නේද මම ඉතින් සමහර අයට කියනවා ගෙදර කෑම මේස ළඟ පොඩි බෝඩ් එකක් ගහන්න කියලා. ෆිලින්ග් සෙන්ටර් නේද? ඉන්ධන පිරවුම්හල එතනේ තමයි මේ මේ වාහනේ ගිහින් එතනින් ගහුවා ඉන්ධන දාගන්නයි ගහන්නේ. ඉතින් ඒ සිහිය උපදවාගෙන තමන්ට පුළුවන් වෙන්න ඕනේ නේද ආහාරය නිවැරදි සිහියෙන් ගන්න. කිව්වට හරියයිද? දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්වත්නි ඕක කියනකොට දැන් සිහිය උපදිනවා හැමෝම මට කියනවා කියනකොට නම් අපේ හාමුදුරනේ මතකයි හැබැයි ආහාරය හැමුවේ මතක් වෙන්නේ නැහැ කියලා. මතක් වෙන්නේ නැති වැඩපිළිවෙලේ අඩුව තියෙන්නේ කොතනද? මානසිකාරය යන්න. හරි, දැන් ඒ උත්තරේ දෙන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. මානසිකාරය සකස් කළා නම් ආහාරය දකින්කොටම තරහකාරය දකින්කොටම තරහ ආවා වගේ ආහාරය දකින්කොටම පුත්‍ර මාංශ හැංගීම වාහනයකට තෙල් ගහන හැංගීම පටිකුල සංඥාව ඕවා ඒ මානසිකාරයෙන් ඉපදිලා එන්න ඕනේ. හරියට වෙන කෙනෙක් මතක් කරනවා වගේ නේද? මම ඉස්සෙල්ලා කිව්වා යෝනිසෝ මානසිකාරය කියන්නේ වෙන කෙනෙක් මතක් කරනවා වගේ කියලා. අන්න ඒක ඉපදිලා එන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. ආන් ඒක කියන්නේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. හරිද? යෝනිසෝ මානසිකාරයෙන් යුතුව මේ මේක පාවිච්චි කරන්න ඕන මං. එහෙම නැත්නම් අද දානේ වළඳලා අය මට කියලාත් එච්චර තමයි. කොයි වෙලාවෙද හෙට උදේ දානේ ගේන්නේ? කොයි වෙලාවෙද කියලා ඉඳි නේද? ආශ්‍රව උපදවාගෙන ඉඳි. තව කාලා කොච්චර කාලද කියලා කියනවනම් මේ සංසාරගත පුරුද්ද හපලා පුරුදු වෙලා සමහර ඇත්තොන්ට නිකන් ඉන්නකොට නිකන් හපහ පිටියත් හොඳයි වගේ. ඒකින්ද මොකද කරේ? කිසි දෙයක් ගිලෙන්නේ නැති චුයින්ගම් හරි බුලත් පිටක් හරි ලෑස්ති කරගෙන හපහ පිටියත් ගිලින්න දෙයක් නැහැ. ඒත් අර සැපයි වගේ නිකන් අර දත් හපලා. ඒක තමයි සංසාරගත දෝෂ. ඉතින් ඒක තමයි නිරර්ථක දේවල් බොහෝ දේවල් අපේ ජීවිතේට අපි එකතු කරගෙන ඇත. හොඳයි, ඊළඟ එකට යන්න. ඊළඟ එක චීවර. හරිද? මම මේ චීවරය පරවගෙන කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඇයි බලන්න ඕන? මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ චීවරය හරියට පරවලාද කියලා හදාගන්න බැලුවට කමක් නැහැ. ලැජ්ජාතෙන් වැසෙන විදිහට මේක පරවගෙනද කියලා බැලුවට කමක් නැහැ. හැබැයි මං ගිහිල්ලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බැලුවොත් මං චීවරේට හැඩද කියලා නේද? අන්න එතන වෙන්නේ කාමාශ්‍රව ඉපදීමක් නේද? ඊළඟට මේ චීවරේ පාට පිළිබඳව මට හැඟීමක් ආවොත් චීවරේ මොකටද? ඇඳුම මොකටද? සීත උස්නේ බේරෙන්න, මැසි මදුරුවන්ගේ බේරෙන්න සහ ලැජ්ජාතෙන් වසා ගන්න. ඇඳුම ඔන්න ඕකටයි. හරිද? එච්චරයි. හැබැයි ඒ විතරක් නෙවෙයි පින්වත්නි, මේ ශරීරයේ තියෙන අවදානම් ස්වභාවයක් තියෙනවා. අනිත් පැයට මේ ශරීරය හරීම පිළිකුල් ගඳයි. අන්න ඒක නැති වෙන්න අපි පිරිසිදුවට ඇඳුම් අඳින්න ඕනේ. ඒකින්ද මේ චීවරේ මම බොහෝම පිරිසිදුවට පරිස්සමෙන් කරගෙන යන්න ඕනේ. හැබැයි මේ ඇත්තන්ගේ පැත්තන්ටත් පැත්තෙනොත් ඇඳුම් පිළිබඳව අපිට තරම්ම නැතත් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. පිරිසිදු වෙන්න ඕනද නැද්ද? පිරිසිදු වීමට අමතරව තව එකක් තියෙනවා. ගිය පැත්තන්ගෙන් ගත්තාම තැනට සුදුසු වෙන්න ඕනේ. දැන් අපි මේ උපාසිකාවක් වෙලා උපාසකයෙක් වෙලා කියලා හදිසිය මගුල් ගෙදරකට ආරාධනා කරනවා. සුදු ඇඳන් ගියොත් නෑ. ඒකයි කියන්නේ නුවණින් සලකා පාවිච්චි කිරීම. ඉතින් හොඳට ඇඳලා හොඳට ආභරණ දාලා කණ්ණාඩියෙන් ගිහින් බලලා අදහස එනවා, මානසිකාරය එනවා. මොකද්ද? අසූචි කරත්තයක් මං සැරසුවා. මේ ගඳ ශරීරයේ මම අන්න අයට ලස්සන විදිහට මේක ඇඳුවාට හරියන්නේ නැහැ. ඉතින් මොනව කරන්නද? මේ වගේ තැනකට මං යන්න ඕනනේ. යන්න ඕන හින්දා මේ විදිහට ඇඳගෙන යනවා, මේ විදිහට කරගෙන යනවා කියලා තණ්හාවකුත් නැතුව ආශ්‍රවේකුත් නැතුව
ඒක අදාළ තැනට පිළිවෙලට කටයුතු කරනවා. ඉතින් ගිහි ජීවිතේ ගෙවන්න බැයිද එහෙම? පුළුවන්. එහෙනම් වැරදිලා තියෙන තැන තේරෙනවද? වැරදිලා තියෙන තැන මොකද්ද? ඇඳුම් හින්දා අඬන ගතිය. ඇඳුම් හින්දා මැරෙන්න හදන ගතිය. නේද? ඇඳුම් හින්දා මොනතරම්නම් ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවද කියලා බලන්න. නේද? ඇඳුමට හරියන විදිහට සපත්තු දෙක ඕනමයි. ඒකට හරියන විදිහට කරාම්පු දෙක ඕනමයි. නේද? ඒකට හරියන විදිහට තව මූණේ ගාන මොනවා හරි ලැකර් జాතියක් තියෙනවනම් ඒකත් ඒ පාටම වෙන්න ඕනමයි. නේද? ඒ වගේ ඉතින් මං කියන්නේ නින්දා කරනවා නෙවෙයි. හැබැයි නින්දා කරනවා තමයි. නින්දා කරනවා නෙවෙයි කියන්නේ ඒව කරාට කමන්නේ නැහැ නුවණින් කරොත්. නුවණින් නෙවෙයි නම් කරන්නේ නින්දා කරනවා තමයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව නම් ඒකෙන් අපිට යම් කිසි නින්දාවක් උපදිනවා. මොකද පටලගෙන මේ වැඩේ අනුන්ගේ අවදානය පිණිස පරිස්සම් කරගන්න ඕන ශරීරය අනුන්ගේ අවදානම ඇති වෙන හින්දා අවදානමෙන් පාවිච්චි කරන්න ඕන ශරීරය පාවිච්චි කරන්න මොකටද අනුන්ගේ අවදානය පිණිස මේ ශරීරයට අනුන්ගේ අවදානය ගැනීම සඳහා නොයේකුත් 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 දේවල් කරන පින්වත්නි ඔය වැඩේ මොනරත් කරනවා කුකුලත් කරනවා මහරජාවක් උපදිනවා එහෙම හිතපුවා නේද මොනරා මොකටද නටන්නේ ඒ කුකුලාගේ වැඩ දැකලා තියෙනවා නේද මොකද ඒච්චර වැඩ ආන් ඒ වැඩේටම තමයි අපිත් නේද මේකට සුදුසු විදිහට තමන්ට සුදුසු විදිහට දැනට සුදුසු විදිහට අඳුමාදින් නැතුව අනවශ්‍ය විලාසිතා අනවශ්‍ය විකාර විප්‍රකාර කරනවා නම් ඒ කරන්නේ අන් අයගේ අවදානය තවත් මිනිස්සෙක්ගේ අවදානය ලබා ගැනීම සඳහා මේ ශරීරය සුවඳ විලවුන් ගල්ලුවාට කමක් නැහැ කොහොමද නිවැරදි මනසිකාරයෙන් සුවඳ විලවුන් ගල්වන කෙනා මොන වගේද ගල්වන්නේ ගඳ නැතුව යෑම සඳහා ගඳ නැතුව යෑම සඳහා මම මේකට සුවඳ විලවුන් දාන්න ඕන ගමනක් යද්දි හරිද ඉතින් අන්න ඒ මොකද එහෙම කරන්න කියන්නේ තරහට නෙවෙයි නුවණින් විමසලා කටයුතු කරන්න කියන්නේ ආශ්‍රව උපදින හින්දා පින්වත්නි මේ ශරීරය ගැන තරම් වෙනත් කිසිම ශරීරයක් ගැන තමන්ගේ ශරීරය ගැන තරම් ආශ්‍රව උපදින්නේ නැහැ හරිද මොන තරම් පිළිකුල් වුණත් දුගඳ වුණත් හිතන්නෙම හිතෙන්නෙම කොහොමද අනිත්‍ය මේක දැක නේද සතුට උපදවා ගන්නවා මේක අනිත්‍යයට මේක මට ආඩම්බරයක් කියන විදිහට තමයි නේද ඇවිදින්නෙත් එහෙමයි කතා කරන්නෙත් එහෙමයි එහෙම වැරදිච්ච ඇත්තෝ ගෙදරදී කතා කරන්නේ එක විදිහකට පාරදී කතා කරන්නේ වෙනත් විදිහකට ගෙදරදී ඇවිදින්නේ එක විදිහකට පාරදී ඇවිදින්නේ වෙනත් විදිහකට නේද ඉතින් හරි අමාරුයි ජීවිතේ හරි අපහසුයි මොකද අනිත් අය මොනවා හිතයිද දන්නේ කියලා ජීවත් වෙන්න වෙලා පාර යන්නෙම අනිත් අය කියන අදහසින් ඉතින් නිදහසක් ඇත්තෙම නැහැ කවදාකවත් නිදහස් වෙන්න බෑ ආයෝගමේ වයසට ගියා කියලා හරියන්නේ නැහැ වයසට ගියාම කොහොමද හිතන්නේ කියන්නේ ශරීරය ගැන ආච්චිලා අතර මම ආ ඒක තමයි මගේ වයසේ අය අතර මම මෙහෙමයි කියලා ඉතින් මොකද දැකලා තියෙනවද අය 70යි 80යි 90යි ඒත් අය නෙවෙයි අය මගුල් ගෙදර ගන්න නෙවෙයි නිකන් යද්දිත් අය පබළු මාලේවත් අයින් කරන්නේ නැන්නේ නේද අය තියෙනවා යාළුවත් හොඳ නේද මොකද ඒ අය අතර මම මේ જાතිය කියලා මේක මෙච්චර සරසලා මේ ඇටගොඩ මේ කටුගොඩ මෙච්චර සරසලා වැඩක් නැහැ කියලා මොකද ආශ්‍රව උපදින හින්දා නුවණින් විමසා කරන්න අවශ්‍ය තැනට සරසන්න ගියත් අන්ට මම මේ කියන්නේ අවශ්‍ය තැනට කාර්යාලයට කාර්යාලයට ඕන විදිහට පන්සලට පන්සලට ඕන විදිහට හැබැයි දැන් අද මොකද වෙලා තියෙන්නේ නුවණින් සලකන එක කොච්චරද කියනවා නම් මානසිකාර්ය කොච්චරද කියනවා නම් පන්සලට එන්නේ මුහුදු වෙරළට යනවා වගේ නේද නේද පන්සලට එන්නේ පන්සලට එන්න ඕනේ මොකටද කෙලස් අයින් කර ගැනීමේ අරමුණෙන් පන්සලට එන්න ඕනේ අපේ අත්තු පන්සලට යන්නේ එතනත් මොකක් හරි කාගේ හරි අවධානයක් යොමු කරගන්න බලාගෙන ඉනවා නම් තමන්ගේ කෙලස් හරි කරගන්න යන්නේ ඉතින් ඒකින්ද චාම්බට අපි ඉස්සර කාලේ ඉඳන් චාම්බට පන්සලකට එන්න පූජා පූජ්‍ය ස්ථානයකට යන්න ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියට යන්න පුරුදුනේ ඇයි ඒ කාලේ ගතිගුණ තිබුණා ඉතින් ඒකින්ද ඒවා ගැන නුවණින් විමසන්න මං කියන හින්දා නෙවෙයි නේද
කාගේ යහපත සඳහාද පළවෙනි එක? තමන්ගේ යහපත සඳහා. ඇයි ඒවා නිකරෙන්නේ? අඩුවක් තියෙනවා. මොකද්ද? මොකේද අඩුව? මානසිකාරයේ අඩුව. දැන් හැම වෙලේම මතක තියෙන්න ඕනේ. මගේ මානසිකාරය මම අදාළ සංඥා එන විදිහට සකස් කරලා නෑ. ඒක කාගේවත් වැරද්දක් නෙවෙයි. හරිද? හොඳයි එහෙම කරන කෙනෙක් දැක්කහම ඕවර් බලන්නකෝ අන්න කරලා තියෙන වැඩේ හාමුදුරුවෝත් කිව්වා අර මේ කියලා මට හිතෙනවනම් ඒක කාගේ වැරද්දද? ඒකත් මගේ වැරද්ද. මොකද්ද මගේ වැරද්ද? මට මානසිකාරය ගැන අදහසක් නෑ. අර සුලිය කරගන්නේ එතන තියෙන දෙවටේ පිටේ තියෙන දේවල් හැටියට. මට අනුන්ගේ මානසිකාරය දැනෙන්න ඕනේ අන්න ඒ විදිහට. හැම වෙලේම කරුණාව උපදවා ගන්න ඕනේ, මෛත්‍රිය උපදවා ගන්න ඕනේ කියලා දෙන්න ඕනේ කරුණාවෙන්. ඇයි? ඒ මානසිකාරය සකස් කරනවා විනා දොස් කියලා කෑ ගහලා, නිඳා කරලා, අපහාස කරලා වැඩක් වෙන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරා. නිගණ්ඨනාත පුත්‍ර ආදී අය ගැන බුදුරජාණන් වහන්සේ කවදාකවත් නිඳා කරේ නැහැ. නිගණ්ඨනාත පුත්‍ර ගැන සඳහන් කරේ කොහොමද? ඒ ඇත්තෝ තුල පහත් ධර්මතාවයන් උපදිනවා. ඒ ඇත්තෝ පහත් කියලා දේශනා කරේ නැහැ. කිසිම කෙනෙක් මේ ලෝකේ පහත් කොට දේශනා කරේ නැහැ. දේශනා කරේ පහත් ධර්මතාවයන් ඒ මානසිකාරේ උපදිනවා. පහත් ධර්මතාවයන් සහිත කෙනෙක් කියලා විතරයි දේශනා කරේ. හරිද? එහෙම නැතුව පුද්ගල ભેදයෙන් පහත් කරලා දේශනා කරේ නැහැ. එහෙනම් අපි බලා ගන්න ඕනේ හැම තැනකදීම ජීවිතේ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ තියෙන කාරණා අපේ ජීවිතේට හරියට එකතු කරගත්තොත්. එහෙනම් අපි මේ ඇඳුම පාවිච්චි කරද්දී ආශ්‍රව උපදින්නේ නැති විදිහට තැනට සුදුසු විදිහට ගියත් ඔය විදිහට චාම්වට තැනට සුදුසු උචිත විදිහට කාරණාව දැනගෙන විතර ලැජ්ජාතෙන් වසා ගැනීම සඳහා පාවිච්චි කරන්න ඕන ඇඳුම සමහර ඇතු හිමින් හිමින් හොරෙන් හොරෙන් මොකද කරන්නේ? ලැජ්ජාතෙන් වැසෙන්නේ නැති විදිහට පාවිච්චි කරනවා ඕනෑ තරම් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒ මොකද ඒ මානසිකාරයේ තියෙන අඩුපාඩු. එහෙනම් අපි ප්‍රවේශමෙන් ඇඳුම පාවිච්චි කරන්න ඕන. ඒ වගේමයි ගෙදර තමන්ගේ ගිහියත්තු දැන් පන්සලේ සේනාසනේ අපි පාවිච්චි කරන්න ඕනේ සීතෙන් උස්නේම් බේරෙන්න, මැසි මදුරුවන්ගෙන් බේරෙන්න, අවුවෙන් වැස්සෙන් බේරෙන්න. හරිද? නිවස අපි පාවිච්චි කරන නිවස මේ ජීවිතයක් හම්බෙලා මේ හම්බෙච්ච ජීවිතේ අපේ පින්නත්නි හැම සත්වයෙක්මත් නිවසක් හදා ගන්නවද නැද්ද? සත්වනිකායන් වල දෙන්නේ තුන් දෙනෙක් ඇරෙන්න හැමෝම තමන්ට ලගින්න තැන හදා ගන්නවා. වැඩි දෙනෙක් හදා ගන්නවා මොකක් හරි එකක්. එතන ගුලක් හරි හොයා ගන්නවා. ආන් ඒ අයත් ඒක කරන්නේ මොකටද? සීත උස්නේ මැසි මදුරුවන්ගෙන් සතුරන්ගෙන් බේරෙන්න. අපිටත් මොකටද? හැබැයි අපේ මම කියන ගුලිය ඇතුලේ තියෙනවා gedara pennime අවශ්‍යතාවයක්. හරි මං ඉහළ පැලැන්තියේ නිවසක ඉන්නවා කියලා කාටත් පෙන්වීමේ අවශ්‍යතාවයක් නේද? මහා ලොකු ගයක් හදා ගැනීමේ අවශ්‍යතාවයක්. 60ක් විතර වෙලා වයස සමහර වෙලාවට මොකද කරන්නේ? 50 විතර පටන් ගන්නවා අවුරුදු 40ක විතර වැඩපිළිවෙලක් තියෙන ගයක් හදන්න. අන්තිමට 20කින් විතර හදා ගන්නවා කොහොමහරි. නේද? ඒකේ වැඩ ඉවර කර ගැනීමෙන් ඉදීම සමහර අය මැරලා යනවා. නේද? සමහර අයත් මෙහෙමත් කියනවා. මැරෙන්න කලින් මේකේ වැඩ ඉවර කරගත්තොත් ඇති ජීවිතේම ගිහිල්ලා මොකද මේ මානසිකාරය වැඩ කරන හැටි? මැරෙන්න කලින් ගේ ඉවර කරගත්තොත් ඇති කියනවා. ඒ කියන්නේ ගේ ඉවර කරලා එක දවසක් දෙකක් හිටියත් ඇති වගේ හරියට නිකන්. නේද? ඉතින් අන්න ඒ වගේ අපේ තියෙන මේ මානසිකාරය වරදිනවා. ආන් ඒ අතන්ට මොනවද හැදෙන්නේ? මොනවද? කාමාශ්‍රව බවත් ඒ වගේ ගයක් හදලා මැරිලා ගිහිල්ලා හුඟක් වෙලාවට මොකද වෙන්නේ? ගෙම්බෙක් වෙලා, හුණෙක් වෙලා, ඒ අවට බල්ලෙක් වෙලා, මොකෙක් හරි වෙලා අරගේ වටේ කරේ කරකි, නැත්තම් ප්‍රේතෙක් වෙලා භූතෙක් වෙලා ඉන්නවා. ඒ මොකද භවආශ්‍රව යන්න බෑ. කුස්සිය මතක් වෙනකොට යන්න බෑ. අපේ දුංග ගහ හිටියේ මම මෙච්චර ලස්සන කුස්සියක් හදාගත්ත දැන් මේකේ උයන්ඩ නේද? ඒ වගේ බොහෝ ආශ්‍රවයන් උපදිනවා තමන් පාවිච්චි කරන හැම දෙයකින්ම. බෙහෙත් හේත් ආදී. තව ඉතින් මේ ඇත්තෝ කල්පනා කරන්න ඕනේ. සෙලියුල දුරකථනයක් ඇයි? ඒකෙන් කරන්න ඕන වැඩක් තියෙනවා. ඇත්තටම ඒකට විතරද අපි සෙලිනු දුරකථනය පාවිච්චි කරන්නේ? නේද? කපටි කූට කම්පැනි
හොඳට දැනගෙන අපේ ලෙඩේ මොකද කරන්නේ එකම මදේ අතුරට දාලා පොත්ත විතරක් වෙනස් කරලා සැරෙන් සැරේ සැරෙන් සැරේ පොඩියට මොන හරි જાතියක් එකතු කරලා ආපහු එනවා නේද ඒකනේ අර පරණ ටීවී එකට අලුත් එකක් කියලා පරණ එක අරන් අලුත් එකක් අපිට දෙන්නේ එහෙම කරනකොටවත් තේරෙන්න ඕනේ එහෙනම් ජීවිතේ අපි පාවිච්චි කරන වාහනය මේ වාහනේ මොකටද මග අතරමං වෙන්න නැති වෙන්න නේද යන්න පුළුවන් වෙන්න ඉතින් යම් කිසි පහසුවෙන් යන්න පුළුවන් වෙන්න මේ වාහනේ ගැන අපිට අදහසක් තියෙනවා නම් මේක පෙන්නඬ වාහනයක් ගන්න ඕනේ කියලා නේද අන්න ඇයට මේ මගේ තත්ත්වෙට හොඳ නෑනේ අර වාහනේ නම් හොඳයි ඒක හරියන්නේ නෑ මට මෙන්න මේ වගේ එකක් ඕනේ කියලා ණය වෙලා හරි හැම කෙනෙක්ම තමන්ගේ තත්ත්වය පෙන්නඬ නම් අතේ තියෙන දුරකතනේ අඳින ඇඳුමෙන් සමහරලාට සිල් දවසේ ගත්තොත් මම දැකලා තියෙනවා සමහර ඇත්තන්ගේ සිල් ඇඳුම පවා අරන්ගෙන උණු වතුර බෝතලේ පවා ගේන පත්කඩේ පවා නේද තමන්ට තියෙන එකට වැඩිය හොඳම જાතියෙන් අරන් ඉන්නේ මොකද මම ඉහළ පැලැන්තියේ සිල් ඇත්තේ කියලා පෙන්නන්න හරිද ඒව ගෙනාවට ප්‍රශ්නයක් නැහැ අර හැංගීමෙන් ගෙනවනම් ඒක කියන්නේ මානසිකාරය වැරද්ද හරි හැම දෙයකින්ම අනුන්ට தත්ත්වෙ පෙන්වන්න නම් අපි පාවිච්චි කරන හැම දෙයක්ම අනුන්ට පෙන්වන්න නැත්නම් අනවශ්‍ය දෙයක් නම් ඒවා හින්දා ආශ්‍රව උපදිනවා නම් පාවිච්චි කරන හැම දෙයක්ම නුවණින් විමසා බලා පාවිච්චි කරන්න ඕන මේ ජීවිතේට අවශ්‍ය දේවල් නේද දැන් නම් ඉතින් එහෙම ඒවා අඩුයි නේද ඉස්සර මතකද අපේ ගෙවල් වල සමහර ලාවට ආලින්දයට හොඳ පුටු ටිකක් ගෙනාවා ඊටි කොලවත් අයින් කරන්නේ නැහැ ඒවා ඉඳ ගන්න නෙවෙයි මොකටද ඒවා පෙන්නන්න ඒවා ඉඳ ගන්න නැහැ ගෙදර ආවත් ඉඳ ගන්න නැහැ කවුරුරියාවත් ඒවා ඉඳ ගන්න නැහැ ඒවා තියෙන්නේ පෙන්වීම සඳහා ආන් ඒ වගේ මොනවා හරි දෙයක් අපි පාවිච්චි කරනවා නම් තමන්ව හෙලා දක් හුවා දක්ව ගන්න තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න පාවිච්චි කරන යමක් තියෙනවා නම් ඒක කොහොම ආශ්‍රව පිනිසයි තියෙන ආශ්‍රව වැඩි වෙනවා නැති ආශ්‍රව ඇති වෙනවා ඒකින්ද චාම් ජීවිතයක් නේද බොහොම අල්පේච්ඡ ජීවිතයක් තමන්ට ඇති කරගන්න ඕනේ බෞද්ධත්ව විදියට ගිහි කෙනෙක් අන්න යාට තමයි කවදා හරි පුළුවන් වෙන්නේ ඊළඟ භවයක බුදුහාඳුරුවන්ගේම දරුවෙක් වෙන්න බුදුරජාණන් වහන්සේගේම දරුවෙක් වෙන්න නම් දැම්ම පුරුදු පුහුණු කරන්න ඕනේ තමන්ගේ ඇඳුම පවා තමන්ගේ ගති පැවතුම් තමන් පාවිච්චි කරන දේවල් ආහාර හැම එකක්ම නඩත්තු කරගන්න පහසු විදියට හැබැයි අත්‍යවශ්‍ය දේවල් තියෙන්න ඕනේ මෝඩ ධර්මයක් නෙවෙයි ඒකතු කරගන්නේ හරිද අනවශ්‍ය විදියට දුක් විඳින්නේ නැහැ අත්‍යවශ්‍ය දේ තමන්ට අත්‍යවශ්‍ය දේ ඒකතු කරගෙන අත්‍යවශ්‍ය දේ ඒකතු කරගෙන ඉතාමත්ම බෞද්ධ කාන්තාවක් බෞද්ධ මහත්යෙක් විදියට නෝන මහත්යෙක් විදියට සරල අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වෙන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න පුළුවන් මේ රටේදී ඒක කරන්න පුළුවන් නම් කාට හරි කරන්න ආයෙන්න ඕන නම් බොහෝ වටිනවා. ඇයි ඇතුළාන්තයෙන් එන හැඟීමකින්මයි. මොකද ලංකාවේදී සමහර දේවල් වලට හිර වෙනවා. මේ සංස්කෘතියට හරි හිර වෙනවා. අපේ මානසිකාරය එහෙන් එනවා. දැන් මානසිකාරය නිදහස් කරන්න ලේසි මෙහෙ. නේද? ඇයි සංස්කෘතික මානසිකාරය සංස්කෘතිය නෑදෑයින්ගේ බලපෑම් කියන දේවල් අයින් වෙන හින්දා මෙහි නිදහස් ජීවිතයකට එන්න පුළුවන්. ඒ නිදහස් ජීවිතයේ ඉන්න කෙනා ඇත්තටම සරල වෙනවා නම් එයා පැහැදිලිවම තමන්ගේ ධර්මයේ ඇතුළෙන් උපදින නිවැරදි මානසිකාරයක් උපදවාගෙන කරනවා කියලා කියන්න පුළුවන්. ඒකින්ද අර ඉන්ද්‍රිය සංවරය තවත් දැන් බලන්න ඔන්න ඔය විදිහට දැන් මම ඔය කිව්ව විදිහට තමන්ගේ தත්වය ගැන හිතලා අනුන්ගේ පහත් කරන්න තමන්ව පෙන්වන්න හතර අතීතයේ තිබ්බ දේවල් අර අතීතයේ තිබ්බ දේවල් මෙහාට ගණ්ඩ ඇඳුම පාවිච්චි වෙනවද නැද්ද නේද මම මේ වගේ කෙනෙක් කියලා පෙන්වන්න ඕනේ කියලා නේද එතකොට අර කලින් ඇති වෙන ආශ්‍රවය අඩු කරන්න මේ කියන කාරණාව හේතු වෙනවද නැද්ද නේද ඉන්ද්‍රිය සංවරයේ හේතු වෙනවද නැද්ද අර කලින් අපි කිව්ව දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා අතීතයේ ලුහුබැඳ ගිහිල්ලා වර්තමානයේ පිරික්සලා අනාගතය කියලා කිව්වනේ. ඔය මෙහි මේ එක එක જાතිය පෙන්වන්න පාවිච්චි කරන්න හිතෙන්නේ ඇයි? අතීතයේ ලුහුබැඳ යන හින්දා නේද? එහෙනම් මේ විදිහට පුරුදු පුහුණු කරනකොට අරකට මේක ප්‍රත්‍ය වෙනවද නැද්ද? එහෙනම් මේවා පස්සේ කරන ඒවා සෝවන් වලට පස්සේ කරන ඒවා නෙවෙයි. එහෙනම් ජීවිතයේ ඉන්ද්‍රියන් සංවර කරගන්නවා වගේම තමන්ට පාවිච්චි කරන්න තියෙන දේවල් නුවණින් විමස විමසා නුවණින් පාවිච්චි කරනවා කියන්නේ ඒවා පාවිච්චියට අතට ගන්නකොටම තමන්ට
ඒවා අත්‍යවශ්‍ය දේවල්ද කියලා හැඟීම උපදින්න ඕන අන්න ඒ මානසිකාරය ඒවා පිළිබඳ උපදින යෝනිසෝ මානසිකාරය ඉතින් තීරණය කාගේ අතේද මගේ අතේ මට ඒ වාගේදි මම පෙරදුනොත් කොයි වෙලාවක හරි මොකද කරන්න ඕන ආහාරයේදී මට මතක් වුනේ නැහැ ආහාරයේදී මට මානසිකාරය ඉපදුනේ නැහැ මං හොඳට ගිජුව ගිලලා දැම්මා දවසක් කියලා හිතන්න ඕන මම මොකද කරන්න ඕන එහෙම කරු ඊළඟ දවසේදීත් ඕකම මට වෙනවා ඉබේ කවදාකවත් මානසිකාරය උපදින්නේ නැහැ ගිල්ල දවසට මොකද කරන්න ඕන ප්‍රේතකමට තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් එක උගුරක් නෙවෙයි එකවර ගුලි දෙක තුනක් ඌරෙන් පල්ලෙහාට යවෙනවා නම් හොඳයි වගේ තලු මරමින් මොන හරි කෑවා කියන්න එක දවසක මේක උනේ ඒ අදාළ දේවල් මගේ ඉදිරියට ආපු වෙලාවේ ආශ්‍රව ඉපදීම හින්දා නේද ඒ වෙලාවේ මට නිවැරදි මානසිකාරය හැදුනේ නැහැ නිවැරදි මානසිකාරය හැදුන්නේ නැහැ මම මොකද කරන්න ඕන දැන් ගිලා ඉවරනට පස්සේ මතක් වුණා ගිල්ලා නේන්නම් කියලා දැන් මොකද කරන්න ඕන අන්න ඔන්න හදන්න ඕන විදිහ මෙහෙමයි එහෙම වුණාට පස්සේ මොකද කරන්න ඕනේ ඊළඟ දවසේ එවැනි දෙයක් ඒ වගේ දේවල් මගේ ළඟට ආවොත් අනිවාර්යයෙන්ම ආයසරයක් ඕක වෙනවා ආන් ඒක ඒ පෙරේතකම ඒ ගිජුකම ආවේ මගේ අයෝනිසෝව මනසිකාරයේ ඒ වෙලාවේ වැඩ කරපු හින්දා ඊළඟ සැරේ ඒ වගේ දේවල් එන්න පෙර මම මොකද කරන්න ඕන මනසිකාරය හදන්න ඕන ඒකට ආහාරයේ පටිකුල සංඥාව ආහාරයේ මොකටද වේදනානුපස්සනාව ආදී මම කරපු මෙනෙහි කිරීම අරගෙන නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඊළඟ ඇටෑක් එකට සූදානම් වෙන්න ඕන මේක ප්‍රහාරයක් මට සිද්ධ වුණා මගේ කෙලෙස් වලින් මට මගේ ආශ්‍රව වලින් ප්‍රහාරයක් සිද්ධ වුණා නේද ආන් ඒ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ මම මොකද කරන්න ඕනේ ඊළඟ ප්‍රහාරයට ඒකෙදි මාව පෙරදුනා හරිද මම ඒකෙන් පීඩිත වුණා මගේ සසරට මාව වැටුණා නේද එහෙනම් ඊළඟ ප්‍රහාරයට පෙර සූදානම් වෙන්න ඕනේ ආන් ඒකයි නැවත 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 පිරිසිදු කරනවා කියන්නේ නැවත 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 පිරිසිදු කර කර පිරිසිදු කර මානසිකාරය හදන්න ඕනේ හරිද තමන්ටම පරීක්ෂා කරගන්න පුළුවන් වෙන්න ඕනේ අහවල් තැනදි මට නිවැරදි මානසිකාරය ඉපදුනාද අනාගතේ නැවත ඉපදීම සඳහා සකස් කරගන්න ඕනේ නැවත සකස් කරගන්න ඕනේ මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මය සාධාරණ ධර්මයක්ද අසාධාරණ ධර්මයක්ද වටකුරු කරලා මං කලින්ම කිව්වා හැම පැත්තෙම ආරක්ෂාව සහිතව හදනවා කියලා අපි නේද කිසිම තැනකින් ඇතුළට එන්න දෙන්නේ නැතුව සකස් කරනවා කියලා බොරුද නෑ ඇත්තයි නේද හොඳයි ඔය තමයි පටිසේවනා පහතබ්බා දැන් මොනවද තුන දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා දැන් ඊළඟ එක අදිවාසනා පහතබ්බා හරිද අපිට වෙච්ච හදිය තේරුම් ගන්න ඕනේ පින්වත්නි ඉවසීම පුරුදු කරන්න ඕනේ ශාන්තිය පුරුදු කරන්න ඕනේ අදිවාසණයෙන් වාසය කරනවා කියන්නේ හිත දැඩි කරගෙන මේ ආශ්‍රවයන්ට ඉඩ නොදී වාසය කිරීම හරිද දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැතුව වාසය කිරීම දැන් අපි කරේ මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් පින්වත්නි ඔහේ එnderiyawun එක නේද ඉවසගෙන හිටියා කමන්නේ රූප එන්නකෝ ඇතුළට ඔහේ එන්නකෝ නේද ශබ්ද එන්නකෝ එනකන් තමයි බලාගෙන හිටියේ කියලා නේද කිසිම විදිහකින් මේවා පාලනය කරේ නැහැ අන්න එහෙම නැතුව අපි ක්‍රමානුකූලව පින්වත්නි බලන්න හරි දුරලයි අපි ඇතුළෙන් එන ඔය වේගය ඉවසන්ඩ පින්වත්නි අපි පොඩ්ඩක් අරගෙන බලන්න මේ ශරීරයක දැනෙන පුංචි පුංචි වේදනා ඉදිරියත් අපිට මොකද වෙලා තියෙන්නේ කැමැතිම නැහැ නේද කැමැතිම නැහැ නේද පොඩ්ඩක්වත් කැමති නැහැ ඒ මොකද ඉක්මනට ඒව වෙනස් කරගන්න හදනවා ඒකින්ද ඇහැට පහසු විදියට ඇහැ හදන්න හදනවා කනට පහසු විදියට හදන්න හදනවා මොකද ඉවස ගන්න බැරුව භාවනාවක් කරනකොට බඩගින්නක් ආවොත් සීතලක් ආවොත් සීතේ ඉවසන්න අපි පුරුදු වෙන්නේ නැහැ උෂ්ණේ ඉවසන්න පුරුදු වෙන්නේ නැහැ
මැසි මදුරු වදුරු ඉවසන්න පුරුදු වෙන්නේ ආය නෙවෙයි මේක නිකම් මල් යහනාවේ වගේ තියෙන්න ඕනේ මේ ශරීරය හැම වෙලේම එහෙමයි පොඩ්ඩක්වත් බෑ මොකවත් බෑ ආය නෙවෙයි දන්නවනේ නේද ඒ කියන්නේ සුපෝපභෝගීව මේ ශරීරය තියාගන්න තමයි හැම වෙලේම හදන්නේ එහෙනම් රළු ජීවිතයකට පුරුදු පුහුණු වෙන්නේ නැහැ අපිට එහෙම නෙවෙයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා ආශ්‍රව අයින් කරන්න බලාපොරොත්තු වෙන කෙනා තමන්ට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් තියාගෙන යම් කිසි ආකාරයක ඉවසන්න පුළුවන් හැකියාව වර්ධනය කරන්න ඕනේ නැත්නම් කාය සංකාර සංසිඳන ගානට ගන්න බෑ කවදා හරි අපිට ඇයි එතකොට ඕක කලින්ම කට්ටිය කියනවා ඉතින් ඔය දුක් විඳින්නේ හදන්නේ බුදුරජාණන් වහන්සේ දුක අතාරින්න කියලා නිදේශනා කරේ කියලා නේද දුක් විඳින්න එපා අත්ති කියලා මතාන යෝගයට වැටෙනවනේ නොකා හිටියොත් අත්ති කියලා මතාන යෝගයට වැටෙනවනේ මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අත්ති කියලා මතාන යෝගය කියලා කිව්වේ ඒ දුක් විඳින්මින් ඒ වාගෙන් විමුක්තියක් ලබා ගන්න පුළුවන් කියලා හිතාගෙන දුක් විඳිනේවට අධික දුක් විඳා ඒ වාගේ සීලබ්බත පරාමාස කියලා කිව්වෙත් එහෙමයි. එයාලගේ මානසික ආරයක් තිබුණා ඒ වාගෙන් විමුක්තිය ලැබෙනවා. හරකෙක් වගේ ජීවත් වෙනවා, කුකුලෙක් වගේ ජීවත් වෙනවා, තුනකෙක් වගේ ජීවත් වෙනවා. හරිද? හතර පැත්තෙන් ගිනි ගොඩවල් ගහගෙන උඩින් වැටෙන ගින්දරත් එක්ක ගිනි තප තප ජීවත් වෙනවා. ඒ කියන්නේ තපිනව නෙමෙයි ගින්නෙන් දුක් විඳිනවා. වතුර බහැලා පෞදිය කරනවා. මොකද පෞදිය කරලා හැරලා පුළුවන් වෙයි කියලා. අන්න ඒ විදිහට එක එක ඒවා කරා ආංගේවටයි අත්තිකල මතාන යෝගය සහ සීලබ්බත පරාමාස කියන්නේ තන්න ඒ වගේ කෙලස් ධර්මයක්. ඒ වගේ මානසික කාර්යයක්. යම් කිසි කෙනෙක් යම් දුකක් විඳිනවා ඉදිරියේ පැහැදිලි සැපේ සඳහාම හේතු වෙන දුකක්. භාවනාව කියන්නේ එහෙම එකක්. දරා ගැනීම කියන්නේ එහෙම එකක්. හරිද? නිදි මැරීම කියන්නේ එහෙම එකක්. බඩගින්න දරා ගන්නවා කියන්නේ එහෙම එකක්. ඒවා දරලා පුරුදු වෙන්න ඕනේ නැත්නම් මේ ශරීරය සසරටම වැටෙනවා මේ ඉන්ද්‍රියන් වලට කැමැති කැමැති සැප දෙන්නේ නැතුව ඒවට ප්‍රතිවිරුද්ධ දේවල් එක්ක කටයුතු කරලා අදිවාසණයෙන් වාසය කරන්න ඕනේ නැහැ මම මේවට ඉඩ දෙන්නේ නැහැ මම මේ මාරාන්තික දුක් වේදනා වුණත් මම විඳ ගන්නවා ඒ කියන්නේ අත්තිකල මතාන යෝගයක් එහෙම නෙවෙයි මේක මොකටද කරන්නේ දැනගෙනම නිවැරදි මානසිකාරයෙන්ම කරනවා මේ බඩ පුරවලා 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 තිත්ත්‍යා වගේ ඇදලම හැම වෙලේම තියන්නේ නැහැ නේද මේකට අවශ්‍ය ටික විතරක් දාලා යම් ප්‍රමාණයකට ක්‍රමානුකූලව පින්නත් මේකයි මේකේ වැඩේ මේ ජීවිතේ මං අහනවා මේ අතංගෙන් ඕනම දෙයක් පුරුදු වෙනවද නැද්ද කාලයකදී ක්‍රමානුකූලව නේද පුරුදු කරන්න නම් අර කලින් සිද්ධ වෙලා තියෙන පුරුදු අයින් කරන්න ඕනේ කලින් සිද්ධ වෙලා තියෙන පුරුදු අයින් කරන්න ගියම දුක් උපදිනවා හරි ඒකෙන් සාන්ත භාවයටපත් වෙන තුරු දුකක් නැතුවම කරගෙන යන්න ඉස්සෙල්ලා දුක් සහිත වේක කරගෙන යන්න ඕන. අය පොඩි උදාහරණයක් ගන්න හොඳටම පැහැදිලි. හත විතර වෙනකම් බුදියපු කෙනෙකුට හැමදාම උදේ හතරට නැගිටින එක දුකක්ද නැද්ද? එයා ඒ දුක විඳින්න ඕනේ. හරිද? දුක විඳගෙන එයා දවස් 15ක් නැගිට්ටොත් දැන් පාන්දරට ඉබේම හැරෙන්න පටන් ගන්නවද නැද්ද? දැන් නිින්ද යන්නෙත් නැහැ. දැන් දුකක් නැතුවම නැගිටින්න පුළුවන්. අන්න ඕක තමයි ඉවසීම පුරුදු කරන්න කියලා කියන්නේ. අදාළ දේ සිද්ධ වෙන තුරු අදාළ සුවපත්භාවයට පත් වෙන තුරු පිළිවෙත තුල දුක් සහිතයි. ආංගයේ දුක දරාගෙන අදාළ සුවදායක තැනට පත් වෙන තුරු මම මේ කටයුතු කරනවා කියලා දුකක් විඳිනවා. හැමදාම කැලේ එන්න කියලා බුදුසසුන දේශනා කරා. දේවදත්තර වුණ හැයේ ඉල්ලුවනේ. වික්ෂුව හැමදාම ආරණ්‍ය වාසී විය යුතුයි. බුදුසසුන දේශනා කරේ මොකද්ද? නැහැ එහෙම එකක් නැහැ. එයා දුක් විඳගෙන එතන ඉන්නේ තමන්ට අවශ්‍ය කරන ඉලක්ක ලැබෙන තුරු. තරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා හැම ගමක් ගානම යන්න කිව්ව රහතන් වහන්සේලාට. නේද? නෑ කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට අදාළ ඉලක්කය ලැබෙන තුරු දැන් විභාගයක් කියලා ගන්න විභාගයෙන් ජය ගන්න බොහෝ දුක් විඳින්න ඕනද නැද්ද? එතකොට කියනොද මේ අත්තු අත්ති කියලා මතාන යෝගය කියලා. නේද? ළමයි නිදි මරාගෙන කෙට්ටු වේගෙන පාඩම් කරනවා. නේද? එතකොට ආ හරි හරි යම් යම් ඔහම යම් කියලා අර යතාව තල්ලු කරනවා. නේද? ඒවා ඒත් මානසිකාර වගේක් හදාගන්න. ඒ වගේ මේ මානසිකාරය සකස් කරගන්නත්
ඒ පිළිවෙත තමන්ගේ හිත අර කෙලෙස් වලින් අයින් වෙන තුරු අයින් වෙලා සුවදායක තත්වයට පත් වෙන තුරු යම් දුකක් විඳින තැන අන්න ඒක දරා ගන්න බැරුව කට්ටිය මගදීම දරනන්ට කලින්ම අතහැරලා දානවා අම්මෝ ඕවනම් කරන්න බෑ කියලා. ද පිළිවෙතෙහි යම් දුකක් තියෙනවා තමයි ඒ පිළිවෙතේ දුක මොකටද? සල්ලේ කර්මයේකින් සල්ලේ කර්මයේ දුකක් තියෙනවා තමයි. ඇයි සල්ලේ කර්මය කරන්නේ? නෙගරුවොත් ඊට වැඩිය මහා විනාශය සිද්ධ වෙන්නේ. දැන් මහා විනාශය නවත්ත ගන්න සල්ලේ කර්මයේ දුක ඉවස ගන්න වෙනවද නැද්ද? දැන් ආන් ඒ වගේ මේ හිතට කරන මේ සල්ලේ කර්මය නිවැරදි මානසිකාරය සකස් කරගන්න අදිවාසණයෙන් වාසය කරන්න ඕනේ. හරිද? කෙලෙස් සහිත දේවල් ඇතුළට ගන්නේ නැතුව ඒ මානසිකාරය උපදින්න ඕනේ තමන් තුළ. ඒක යෝනිසෝව කරන්න ඕනේ. හරිද? මම මේක කරන්නේ අනාගත අනාගත සුභ සිද්ධිය සඳහායි කියලා තමන්ගේ පැත්තෙන් අන්න ඒ නිවැරදි මානසිකාරය උපදින්න ඕනේ. උපදින්න ඕනේ. උපදින්න ඕනේ. ඒ මානසිකාරය උපදින්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? ඒක හදා ගන්න ඕන. ඉතින් දුක් සහිත දේවල් ඉවසන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. තමන්ගේ හිත විමුක්තිය කරා ළඟා වෙන තුරුම ඒ සඳහා අවශ්‍ය දුක් හැබැයි විමුක්තිය සඳහා අවශ්‍ය ඒවා අනවශ්‍ය ඒවා නෙවෙයි. ඒක ඒක දැනගන්නෙත් කොහොමද? ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා කොයි විදිහටද අපි මේ පිළිවෙතට යන්නේ කියලා තේරුම් ගන්න කෙනාට තමයි එතෙන්ට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අදිවාසනය කියන එක කළ යුත්තක්මද නැත්නම් ඒක ඕන නැති නැතයි කියලා අතාරින්න ඕන එකක්ද? ඔය ගොඩේම තියෙන නේද? එහෙම නැකෙරුවොත් මොකද වෙන්නේ? එහෙම නැකෙරුවොත් නැති ආශ්‍රව ඇති වෙනවා. සංවරය නැති වුණොත් නැති ආශ්‍රව ඇති වෙනවා. අදිවාසනය නැති වුණොත් නැති ආද පටිසේවනාව නැති වුණොත් නැති ආශ්‍රව ඇති වෙනවා. එහෙනම් නුවණින් විමසලා බලලා ඔන්න අදිවාසනය සිද්ධ කරන්න ඕනේ. දැන් සමහර දේවල් තියෙනවා පින්වත්නි, ඔන්නෝම ඉවස ගන්න බැරි දේවල් නේද? සමහර දේවල් තියෙනවා පුරුදු වෙලා තියෙන හින්දා තමන්ගේ මානසිකාරයේ අති ප්‍රබලව නැගෙනවා ඇහැට මුලිච්ච වුණොත්. හරිද? ඒක නවත්ත ගන්න බෑ. එහෙනම් අපේ තරම අපි දැනගන්න ඕනේ. මත්පැන් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක්, මේ මත්පැන් වලට පුරුදු වෙලා ඉන්න කෙනා එයාට දැන් ලොකු වමනාවක් තියෙනවා නවත්ත ගන්න. හැබැයි මෙයා තනියම කවදාකවත් බොන්නේ නැහැ. මෙයා දන්නවා අර බොන જાතිය යාළුවෙක් හම්බුනොත් නැත්තම් තැබෑරුමක් දැක්කොත් එතන කොහොමත් මගේ යාළුවෝ ටික ඉන්නවා. අහවල් තැබෑරුම ළඟින් ගියොත් නම් මගේ සීමාව පයින්නවා කියලා දන්නවා. මොකද තාම මගේ මානසිකාරේ අරවත් දකින්නකොට මහා වේගයක් විදිහට ඉපදිලා ඇවිල්ලා මාව යට කරගෙන තල්ලු කරගෙන වැරද්ද සිද්ධ වෙනවා කියලා දන්නවා. ආන් ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිවජ්ජනය කියලා. නුවණින් මග හැරීම. අපේ ජීවිතේ හැම වෙලේම තියෙන නුවණින් මග හැරීම. මොකද කරන්නේ? ඔන්න වැඩ ඇරිලා ගෙදර එනවා. ගෙදරෙන්ද කිලෝමීටරයක් දුර පාරක් තියෙනවා. එතන තැබෑරුමක් තියෙනවා. ඒක හරහා හැබැයිද කිලෝමීටර 3ක් දුර පාරක් තියෙනවා. එතන තැබෑරුමක් නැහැ. දැන් නුවණින් මග හරිමින් කෙලෙස් අයින් කරන්න බලාපොරොත්තු වෙන කෙනා කොයි පාරේද එන්න ඕනේ? මේකේ ගියොත් මාව අමාරු වෙනවා කියලා දැනගෙන යන්න ඕන කොහෙන්ද? මුලිච්චි වෙන්නේ නැති පැත්තකින් යනවා. හරිද? ආන් ඒකටයි ඔය කැලෑවල් වලට වෙලා ඉන්නේ. මුලිච්චි වෙන්නේ නැති වෙන්න. මුලිච්චි වුණොත් ඉවරයි. හරිද? කවදා වෙනකන්ද ඔය? ඒ විදිහට පුරුදු පුහුණු කරන කෙනාට පින්වත්නි කෙටි කාලයකින්ම අන්තිමට දැන් ඔය පුනරුත්ථාපනය කරන අයත් ඒ විදිහට පුරුදු කරනවනේ නේද? පුනරුත්ථාපන කඳවුරෙන් එළියට දාන්නේ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනාව මත්පැන් අයින් කරන්න පුරුදු කරලා මෙතන තියෙන මත්පැන් වීදුරු අරගෙන අන්තිමට පුරුදු කරනවා. අන්තිමට නහයට කරලා ආපහු තියන්න පුළුවන් ගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. වතුර වීදුරුයි මත්පැන් වීදුරුයි එකම විදිහට පේනවනම් ආය කාටවත් ඒකට යවා දෙන්න පුළුවන් කමක් නැහැ. පින්නත් නේ අපි කවදා හරි හදාගන්න ඕනේ එහෙම තැන. පිරිමියෙකුට ගන්න පුළුවන් නම් තීරණය කිසිම ස්ත්‍රියෙකුට මාව රවට්ටන්න බෑ. ස්ත්‍රියෙකුට ගන්න පුළුවන් නම් තීරණය කිසිම පුරුෂයෙකුට මාව මුලා කරන්න බෑ. එතෙන්ට මම මගේ හිත හදාගත්තා කියලා. හරිද?
ඒ තරම් එහාට මේ ධර්මය තුල ඒ කියන්නේ රාගය ප්‍රහේණිය කරපු කෙනෙකුට අන්න ඒ වගේ අභියෝගයක් කරන්න පුළුවන් ආය කිසිම කෙනෙකුට මාවල්ලන්න බෑ ආය කිසිම කෙනෙකුට මම මුලා වෙන්නේ නැහැ කියන්නේ වෙන කෙනෙක් මාවල්ලන්න නැහැ මම මුලා වෙන්නේ නැහැ මට පීඩන උපදින්නේ නැහැ මට දැක ආසාව උපදින්නේ නැහැ මට ඒක හොඳට විශ්වාසයි මම නිදහස් එතකොට නේද අන්න ඒ தත්වෙට පත් වෙන තුරු මග හරින්න ඕනේ ඒකට කියනවා එහෙම මග හැරියේ නැත්තම් සමහර ආශ්‍රව අපිට උපදිනවා මග හැරියේ නැත්තම් සමහර ආශ්‍රව උපදිනවා අන්නේ උපදින ආශ්‍රව වලින් අයින් වෙන්න මග හරින්න ඕනේ මග හරින්න ඕනේ මග හරින්න ඕනේ කියලා නුවණින් මග හරින්න ඕනේ කියලා පින්වත්නි අපේ මානසිකාරයෙන්ම සංඥා වෙන්න ඕනද නැද්ද මෙතන හිටියොත් මේක මෙහෙම වෙනවා මම දන්න හැටියට එක තැනක මම දැක්කා තියෙන පොතක අජංචහම්දුරු උදෑසන වෙනකොට තමන් හිටිය ආරණ්‍ය අතල්ලා දාලා ගිහලා හිටිය තැන කවුරුත් දන්නේ මොකද මෙතෙන්ට ආව ගිය ස්ත්‍රියක්ගේ යම් කිසි කාරණාවක් හින්දා කියලායි මම දැක්ක හැටියට ඒක සඳහන් කරලා තිබ්බේ ඉතින් ඇතුලේ අභ්‍යන්තරේ මොකක්ද කියන්න දන්නේ නැහැ නමුත් හැබැයි මේ කාරණාව ඒ කියන්නේ හිත පුරුදු කරන කාලෙ වෙන්න ඕනේ මොකද කරේ මග හැරිය නැත්තම් සසරට වැටෙනවා කියලා දැනගත්තා ඊයරෑ හිටිය කෙනා උදේ වෙනකොට නැහැ ඒ මොකද වාම මග හැරියා ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආචාර ගෝචර සම්පන්න තැනක වාසය කරන්න කියලා හිත ඒ කියන්නේ නුපුහුණු හිතක් නොදියුණු හිතක් හරියට සකස් නොකරගත්ත හිතක් තියෙන කෙනා ආචාර ගෝචර සම්පන්න තැන ඉන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ හිත අනිත් පැත්තට ඇදිලා යනවා ආශ්‍රව වැඩි වෙනවා ඒකෙන් දන්නේ ඒ ඒ වගේ තමන්ගේ ආශ්‍රව අයින් වෙන්න තමන් නුවණින් ඉතා නුවණින් මොකද කරන්න ඕනේ අර ඇති වෙන ආශ්‍රව ඇති නොවන විදිහට කටයුතු කරන්න ඕනේ ඒකට කියනවා පරිවජ්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව ධර්ම කියලා පාප මිත්‍රයාව විශේෂයෙන් ඔය කමටහනේ උතනම තියෙනවා පාප මිත්‍රයාව නුවණින් මග හරින්න කියලා ඔය නුවණින් මග හරින්න කිව්ව මොකක් කටිය නුවණින් මග හරිනේවා කරන්නේ නිකන් අනිත් අයට අනුපත කියාගෙන දැන් ගෙදර තියෙන රූපවාහිනිය නුවණින් මග හරින්න ඕනේ ඒක කරන්න ගියාම ගෙදර ඔක්කොම බලන අයටත් අනුපත කියනවා ආපූ කවදා ගොඩ යන්නද මේ කට්ටිය තාම මේකේ අර බලන්න බලනේ වගේ කිය අර කට්ටිය නින්දා කරනවා නින්දා කරලා මොකද කරන්නේ මේ දැන් නිර්මාංශයත් එහෙමයි නිර්මාංශයත් මොකද කරන්නේ නිර්මාංශ වෙලා මාංශ පාවිච්චි කරන අය දිහා බලන්නේ කොහොමද තිරිසන් සතු දිහා බලනවා වගේ ඇත්තමයි මම හොඳට දැකලා තියෙනවා නේද එයාලා ලොකු මාන්නයක් උපදින අපි නිර්මාංශ නේද අර කට්ටිය මාංශ කියලා හරි විකාරයක් කරලා ඒවා ලොකුවට අරගෙන ඒවා අනිත් අය පල්ලෙහාට දාන්න අරගෙන තමන්ගේ නිර්මාංශ ප්‍රතිපදාව ඒක ආවරණයක් කරගෙන තමන්ගේ සීලය ආවරණයක් කරගෙන සමාධිය ආවරණයක් කරගෙන පිළිවෙත ආවරණයක් කරගෙන එහෙම කරගෙන අනිත් අය පල්ලෙහාට දාලා වෙලා තියෙන මොකද ආත්මීය හැඟීම් උපදිලා මමෙක් හදලා ඇතුලේ නේද ඇතුලේ මමෙක් හදලා ලොකු ගෙඩියක් හදාගෙන ඇතුලේ දිය වෙන ගෙඩියක් දිය වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉතින් මේ ධර්මය අනුන්ට ගරහන්න පාවිච්චි කරන එකක් නෙවෙයි පිළිවෙත කියන එක අනුන්ගේ යහපතට මිසක් අනුන්ට රිදවන්න කරන එක නෙවෙයි ඒකින් දා ධර්මය පටලවා ගන්නෙ නෑ ඒක ආඩම්බරයේ පිණිස නෙවෙයි ඒක මාන්නයේ පිණිස නෙවෙයි ඒක තමන්ගේ දියකර හැරීම පිණිසයි ඒකින් දා ඒ අයින් කරන අය පින්වත් මේ ප්‍රදර්ශනය සඳහා අයින් කරන්න එපා තමන්ගේ සීලේවක්වත් අනුන්ට ප්‍රදර්ශනය කරන එකක් නෙවෙයි ධර්මය අවබෝධ කර නැත්තෝ ධර්මය අවබෝධ කරන අය කියලා ළඟ ඉන්න අයට හොයන්නවත් බැරි වෙන්න එක කරන්න පුළුවන්කම තියෙනවා හොයන්නවත් බැරි වෙන්න කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒවා කරගන්න ඒවා නිවනින් සලකා කරන්ඩ හැම වෙලෙම අපි යෝනිසෝ වෙන්න ඕනේ හරි දැන් ඔය ඔක්කොම අතර වාරයේ තව කළ යුතු ප්‍රබල වැඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් තමන්ට આવොත් දන්නවනේ කාම විතර්ක කියන්නේ මොනවද කාම විතර්ක කියන්නේ හරි භයානක දේවල් දුන්නෙන් පිටවෙච්ච ඊතලයේ වගේ කාම ලෝකයේ වස්තුවක් ගැන විතර්ක පහළ වෙන්න ගත්තොත් ඒ වෙලාවෙම අදහසක් එන්න ඕනේ මේක මම සම්පූර්ණයෙන්
අයින් කරනවා කියලා වීරියෙන්ම අයින් කරන්න ඕනේ. හරිද? ඇතුළට ආවොත් දැන් ඉන්ද්‍රිය සංවරය කරගෙන පරිවර්ජනයෙන් ඒ වගේම තවත් වෙන ඒකත් දැන් අපි කතා කරපු හැම දෙයක්ම පාවිච්චි කරගෙන පටිසේවනාවෙන් සංවරයෙන් හැම පැත්තෙම ඉන්න උත්සාහ කරන කෙනාට ඇතුළට කාම විතරකයක් එනවා. මොකක් හරි කාම වස්තුවක් කෙරෙහි තමන්ගේ හිත නැමිලා ඒක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අදහසෙන් පටන් ගන්නවා. ආන්ගේ අදහස ආවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාම විතරකේ ව්‍යාපාද විතරකේ විහිංසා විතරකේ උපන් අකුසලය නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා. ඇතුළට ගන්නද ගන්නේ නැහැ. ඇතුළට ගන්නේ නැතුව බැහැර කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ. ඇතුළට ගන්නේ නැතුව ආවනම් ඇතුළට රාගයක් නම් ඇතුළට ආවේ තමන් දන්න සිල් ප්‍රක්‍රමයක් උදලා මොකද කරන්න ඕනේ? නිවැරදි මනසිකාරය හදා ගන්න ඕනේ. මම මේ කියන්න හදන්නේ එක නෙවෙයි, රාගයක් ඇතුළට ආවනම් ඇතුළට රාගයක් ආවාය මේක අයින් කරන්න ඕනේ කියන මනසිකාරයක් එන්න ඕනද නැද්ද? අයින් කරන්න පාවිච්චි කරන්න වෙන මනසිකාරයක්. ඒකට අසුභ මනසිකාරය. ඒකට පාවිච්චි කරන්න. හැබැයි ඒක පාවිච්චි කිරීම සඳහා යොදවන්න අපිට මනසිකාරයක් එන්න ඕනද නැද්ද? ඒක අයින් කරන තුරුම නොයවසිලිමත් මනසිකාරයක් එන්න ඕනද නැද්ද? නේද? මේක අයින් කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ, අපේ ගෙදරට නොගලපෙන කෙනෙක් ආවා කියන්නකෝ. දරුවෙක්ගේ යාළුවෙක් ඇවිල්ලා ඉතාලම නොගලපෙන නරකම කෙනෙක්. දැන් කියන්නත් බෑ යන්න කියලා. මොකද කරන්නේ? ක්‍රමානුකූල උපක්‍රම යොදනවා. කොයි වෙලාව වෙනකන්ද? නේද? අම්මා මොකද කරන්නේ? යවන කම්ම නේද? මොනවා හරි කළා අන්තිමට ගියාට පස්සේ මොකද කියන්නේ? යන්තම් යවාගත්තා. නේද? ආන්ගේ අහිතකර කෙනෙක් ආපු හින්දා. ආන්ගේ වගේ අපිට ඇතුළට ආවනම් යමෙක් අපේ මනසෙහි ඇතිවෙන්න ඕන අදහසක් මේක අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ කියලා. අන්න එහෙම කරන්ඩ අපේ මානසිකාරයෙන් පණිවිඩයක් එන්න ඕනද නැද්ද? ඉවර වෙනකම්ම වීරයක් තියෙන්න ඕනද නැද්ද? ආන් ඒකට කියනවා විනෝදනා පහතබ්බා කියලා. හරිද? විනෝදනා පහතබ්බා කියලා. දුරු කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ, වීරියෙන්ම දුරු කරන්න ඕනේ. ඉවර වෙනකම්ම මේක නැති කරනකම්ම, අයින් වෙනකම්ම, අන්තිමටම අයින් වෙන කම්ම කරන්න ඕනේ කියලා. ඒකට ඒ නාදිවාසේති පජහති කියන තැන්වල දැන් බලන්න අකුසලයක් පින්වත්නි ආවහම සමහර ඇත්තන්ට හරියට රිදෙනවා. සමහර ඇත්තන්ට රිදෙන්නේ නැහැ. හරියට මේ වගේ මම ඔකට කියන්නේ කකුලක නිදිකුම්බ කට්ටක් ඇරුණොත් හැම වෙලේම අපිට තියෙන අදහස මොකද්ද? අයින් කරන්න ඕනේ කියලා. ඇයි? ඇයි? රිදෙන හින්දා. හොඳයි, කකුල හිරිවැටිලා නම්? හිරිවැටිච්ච කකුලක් තියෙන කෙනෙක් ගෙනන් මේ නිදිකුම්බ කට්ට යන්නේ සමහර අය ඉන්නවනේ නේද? දැනෙන්නේ නැති අය. එහෙම කෙනෙකුට නිදිකුම්බ කට්ට ගානක්වත් නැහැ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හිරිවැටිච්ච කකුල වගේ, කකුලේ නිදිකුම්බ කට්ටක් යවනවා වගේ. අකුසල් ඉදිරියේ අරහර නිවැරදි මනසිකාරය එන්නේ නැත්තම් එයාට රිදෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය තියෙන අයට අකුසල් ආපුහම රිදෙන්නේ නැහැ. හැබැයි යෝනිසෝ මනසිකාරය සකස් කරගෙන තියෙන අයට අකුසල් ආපුහම රිදෙනවා. ඉතින් අකුසලේ රිදිරිදිත් ඇවිල්ලා හැබැයි නේද? නිදුකම්බ කට්ට කකුලේ ඇනෙන්න ඕන එක නෙවෙයි ඇනිලා. හැබැයි ඇනිච්ච වෙලාවෙ ඉඳන් එයා හදන්නේ ගලවර දාන්න උපක්‍රමයක් යොදලා. ඒ වගේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනෙකුට තමන්ට අකුසලයක් ආවා කියලා දැනගත්තාම හොම්තට රිදෙනවා. ඒ රිදෙන්නේ අර මනසිකාරයෙන් වැඩ පිළිවෙල හින්දා. අන්න ඒ රිදෙන කෙනා මොකද කරන්නේ? හැම වෙලේම එයාගේ අදහස මොකද්ද? අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ, බැහැර කරන්න ඕනේ කියන අදහස. ආන්ගේ අදහස අපේ තුලින් ආවේ නැත්තම් රාගයක් උපදිනකොට අසුභය යොදවයිද? නැහැ. දේශයක් උපදිනකොට මෛත්‍රිය යොදවයිද? නැහැ. නේද? එහෙනම් අවශ්‍ය මෙවලම එතෙන්ට යොදන්න. හරියට අපේ වාහනේ උපකරණ කට්ටලයක් තියෙනවා. වාහනේට අදිසිය මොන හරි වෙනවා. මට මානසිකාර වුණේ නැත්තම් මේකේ උපකරණ කට්ටලයක් තියෙනවා කියලා. ඉතින් මම ඔහෙදි නේද? මතක් වුණොත් නේ ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේ මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, ආදීනවානුපස්සනාව, අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා මේ වගේ අපි ගොඩ උපකරණ හදාගෙන ඉන්නවා. නේද?
ඒ ඔක්කොම මෙවලන් ටික අදාළ තැනදී පාවිච්චි කරන්න තමන්ගේම මානසිකාරය ඒකට පණිවිඩය දෙන්න ඕන්න දැන් පාවිච්චි කරන්න ඕන වෙලාවයි ඇවිල්ලා මම ඔකට කියන්නේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද අසුබය වඩනවා 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 රාගය ඉස්මතු වෙලා නට ඒක නැහැ හරිද මෛත්‍රිය වඩනවා වඩනවා ඉවරක් නැතුව ඉතින් මෛත්‍රිය මෛත්‍රී විසරද බලනකොට හැබැයි තරහ ගිය වෙලාවට මොකද නැහැ හරි එහෙනම් වැඩක් දෙකෙන් වැඩක් නැත්තේම නැහැ නමුත් ඉතින් අදාළ වෙලාවට එන්නේ නැහැ අන්න ඒ ඇයි එහෙම එන්නේ නැත්තේ බොහෝ දෙනා ඔබ කියනවා භාවනා කරන වෙලාවට නම් ආමුදුරනේ බණ අහන වෙලාවට නම් ඉතින් අපි හරි හොඳයි නේද ඈ ඇයි ඒ මොකේද අඩුව අන්න හරි අන්න ඒ වචනේ දැන් හොඳට තේරෙන්න ඕනේ ජීවිතයේ ගෙවනකොට හැම වෙලේම තේරෙන්න ඕනේ මගේ මානසිකාරය මේ වැඩේ කරන්නේ නැහැ නේද මේ මානසිකාරය සකස් කරන්න ඕනේ මේක සකස් කරන්න නැති හින්දා අදාළ වෙලාවට අදාළ පණිවිඩේ මේකට එන්නේ නැහැ කියලා තමන්ට ඉතාම දැඩි අදිෂ්ඨානයක් දැඩි අදහසක් එන්න ඕනේ අන්න එහෙම එන විදියට අපේ හිත සකස් කරේ නැත්තම් මේක වෙන්නේ වෙන්නේ නැහැ මොකද කියන්නේ මොකද කියන්නේ නේද අඩුපාඩු තියෙන තැන හරියටම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා තියෙනවද නැද්ද හැබැයි ඒක නෙගරුවොත් අර අකුසලයේ ඇනිලා පිළිකාවක් හැදෙනවා වාගේ අකුසලයේ ලක්ෂණය තමයි පිළිකා ශෛලිය වේගෙන් වැවෙනවා හරිද පිළිකාවක් හැදිලා කියලා දැනගත්ත ගමන් අපි මොකද කරන්නේ ඉක්මනට යනවා ගිහලා දොස්තරවරු හම්බෙලා නේද ඉක්මනට කියනවා මේ පිළිකාවක් දැන් මොකද කරන්නේ දොස්තර මහත්තයා කියන එහෙනම් ඉතින් සල්ලි කර්මයක් කරමු හා ඉවරුණාට පස්සේ කියනවා චුට්ටක් හරි ඉතුරු වෙලා ඇති ඇවිල්ලා පුච්චන්න කියනවා යනවද නැද්ද ඉතින් ටිකක් පුච්චන්න නේද ඇයි චුට්ටක් හරි තිබුණොත් ඒක උඩ වේගෙන් වේගෙන් ආයව වෙනවා කියලා දන්න හින්දා අකුසලයේ පිළිකාවක් වගේ ඔය අකුසලයට සල්ලි කර්මය කරන්නේ කල්යාණ මිත්‍රයා හරිද කල්යාණ මිත්‍රයාට කියලා ඒ සල්ලි කර්මය කරගෙන ආපහු යන්න ඕන පුච්චන්න අපි එහෙම කරනවද පුච්චන්න යනවා කියන්නේ මොකද්ද ඒක ගෙදර ඇවිල්ලා පාවිච්චි කරනකොට භාවනා එහෙම කරලා ඇවිල්ලා ආයතරයක් මේක පාවිච්චි කරනකොට ආය වැවෙනකොට වැවෙන්න නොදී ඉවර වෙන කම්ම කරන්න ඕන ඉවර වෙන කම්ම කල්යාණ මිත්‍රයෝ හම්බ වෙවි ආය පිළිකා සෛල මාත්‍රයක්වත් නැහැ කියලා දැනෙන කම්ම වීරිය අතහරින්න නැතුව පිළිකාව අයින් කරන්න මානසිකාර අපිට හැදෙනවනේ නේද ආන් ඒ වගේම මේ තමන්ගේ අතුලාන්තයේ තියෙන අකුසලය භාවනාවකින් ආදී කල්යාණ මිත්‍රාශ්‍රයකින් ආදී අයින් කරගත්ත ඇත්තෝ මොකද කරන්න ඕනේ අංශු මාත්‍රයක්වත් නැති වෙනකම්ම අයින් කරන්න ඕනේ කියලා අර පිළිකාව පුච්ච අයින් කරනවා වගේ මේකට නැවත නැවත මෙනෙහි කර කර විදර්ශනා වර්ධනය කර කර ඒකාය ඇති නොවන ස්වභාවය එන දක්වාම තමන් වීරයෙන් කරන්න ඕනේ ඒ ටික කරන්ඩ කාගේ උදව්වද ඕන මානසිකාරය සකස් වෙච්ච ඇත්තෝ ඒක ඒ විදිහටම කරනවා හරිද ඉවර වෙන කම් අතහරින්න නැතුව කරනවා එහෙනම් ඒකේ අඩුපාඩුව හින්දා මං සංසාර ජීවිතේ බොහෝ දුර යනවා කියලා තමන්ගේ මානසිකාරය සකස් කරන වැඩවලට ඒකයි එහෙනම් දැන් තේරෙනවද යෝනිසෝ මානසිකාරය කියන්නේ මොන තරම්නම් වටින දෙයක්ද කියලා එහෙනම් විනෝදනා පහතබ ඔය විදිහට කරේ නැත්තම් ඇතුලේ පිළිකා හැදෙනවා හරිද ඒකින්ද ආශ්‍රව උපදිනවා එහෙනම් තියෙන ආශ්‍රව නැති කරන්නත් නැති ආශ්‍රව එන්නේ නැති වෙන්නත් ඔය විදිහටම කටයුතු කරන්න ඕනද නැද්ද හා දැන් 6 අන්තිම එක භාවනා පහතබ්බා භාවනාව කියලා කියන්නේ එතන සති ධම්මවිජය වීරය ප්‍රීතිය පසද්දිය සමාධිය උපේක්ෂාව කියන බොජ්ජංග ධර්මයන් වැඩෙන ආකාරයේ භාවනාවයි හරිද බොජ්ජංග ධර්මය වෙන්න මොනවාද සතිපට්ඨාන භාවනාව ආනාපාන සති සමත භාවනා ආදී ඔය බෞද්ධ භාවනාව කොහොම වැටෙන්නේ ඒ හැම එකකින්ම මොකද වෙන්නේ සිහිය වැඩි වෙනවා වීරිය වැඩි වෙනවා නේද එතකොට තියුණු නුවණ තමන්ට මේවා තේරුම් ගන්න පුළුවන් ආකාරයේ තියුණු නුවණ සිහිය වැඩි කරවන්න ඕනේ හැම වෙලේම සිහිය වැඩි වෙන ආකාරයට තමන්ගේ මානසිකාරය සකස් වෙන්න ඕනේ හැම වෙලේම ධර්මය තමන්ගේ පැත්තෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට තියුණු ප්‍රඥාව මේ අතුලාන්තය අඳුර ගන්න පුළුවන්. ඒකට කියනවා ධම්මවිචය කියලා. හරිද? තමන්ගේ මානසිකාරයට පුළුවන් වෙන්න ඕනේ ධර්මය සියුම් සියුම් වශයෙන්
ප්‍රඥාවන්තව මේක කාමච්ඡන්දය මේක ව්‍යාපාදය මේක තීන මිද්දේ ආදි වශයෙන් හොයාගන්න. ඒකට කියනවා ධම්ම විජය කියලා. වීරිය කියන්නේ ඇතුලාන්තයෙන් ඇතිවෙන්න ඕනේ අති ප්‍රබල වීරිය ඇති වෙන විදිහට තමන්ගේ මානසිකාරය හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ. වීරිය ඇති වෙන විදිහට භවනාව වර්ධනය කරන්න ඕනේ. ඊළඟට පස්සද්ධිය ප්‍රීතිය. ප්‍රීතිය ඇති වෙන්නේ කොහොමද? නිකන් නෙවෙයි ඔය කරන කෙනා සීලවන්තව ගුණවන්තව තමන්ගේ පුහුණු වීම කරගෙන යනකොට ප්‍රීතිය උපදිනවා. තමන් කෙලෙස් වලින් අයින් වෙනකොට ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය උපදින ආකාරයට භාවනාවක් කරන්න අවශ්‍ය කරන මනසිකාරය තමන්ට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. මේ ඇහැ කන නාසය දිව ශරීරය නැත්තම් භාවිතා කරලා මේ ලැබුවා වූ යම් ප්‍රීතියක් තියෙනවා දේවා බුදුරජාන් වහන්සේ මිල්හ සුඛං කියලා දේශනා කරා නේද? වැරදි වැරදි සුඛය වැරදි නැත්තම් අසුචි සැපය කියලා. අන්න ඒක නැතුව නියම ප්‍රීතිය උපදවා ගන්න ඕනේ අය කියලා. ඒ ප්‍රීතිය උපදින තුරු තමන්ට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. හරි, ඊළඟට පස්සද්ධිය. පස්සද්ධිය පටලවා ගන්න නැහැ. හුඟක් කට්ටිය කාය පස්සද්ධියක් ඇති වෙනකොට ඒකමමයි භාවනාව, ඒකමමයි නිවන, ඒකමමයි කියලා මාන්නයට ඒක හරව ගන්නවා. කාය පස්සද්ධිය භාවනාව කියලා වරද්ද ගන්නවා. නෑ, ඒක එක මට්ටම විතරයි. ඒ විදිහට පස්සද්ධිය සමාධිය සහ උපේක්ෂාව වැඩෙන්නේ සතර සතිපට්ඨාන භාවනාවෙන්. ඒ වගේම විදර්ශනා, සමත විදර්ශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන බොහෝ භාවනා ක්‍රමවේදයන් තියෙනවා. කෙටියෙන්ම ගන්නවා නම් සතිපට්ඨාන භාවනාවයි. ඉතින් අන්න ඒවා නැතුව, ඒ භාවනා නොකර සතිපට්ඨානේ වඩන්නේ නැතුව, බෝධිඅංග ධර්මයන් තමන් තුළ වර්ධනය කරගන්න නැතුව වාසය කරගත්තොත් බොහෝ ආශ්‍රවයන් උපදිනවා. එනම් ඒවා වර්ධනය කරනකොට ඒවා වර්ධනය නොකිරීම හින්දා සිද්ධවන්නා වූ යම් කිසි ආකාරයක ආශ්‍රවයන් තියනවාද? ඒ ආශ්‍රවයන් හැදෙන්නේ නැහැ. ඒවා වර්ධනය කරපුවාම. එතකොට විනෝදනයෙන් කියලා කියන්නේ බැහැර කිරීමෙන්, දුරු කිරීමෙන්. කලින් අපි කිව්වා නාදිවාසේති පජහති විනෝදේති ආදි වශයෙන් ඇතුළට එනවා අයින් කරන්න කියලා. ඇතුළට අයින් කරන ඒවා අයින් කිරීමෙන් කටයුතු කිරීමෙන් ඇතුළට එනවා අයින් නොකිරීම හින්දා ඇතිවන්නා වූ යම් කිසි ආශ්‍රවයක් තියෙනවාද? ඒව ඇති වෙන්නේ නැහැ. එහෙම නේද? එතකොට බැහැර නොකිරීම හින්දා ඇතිවෙන ආශ්‍රවයක් මෙච්චර කල් තිබුණාද? දැන් ඒ ආශ්‍රව උපදින තැන් පරිවර්ජණය, බැහැර කර කර බැහැර කර කර නුවණින් දැකමින් බැහැර කරමින් කටයුතු කිරීමෙන් ඒ ආශ්‍රව උපදින්නේ නැතුව යනවා. හරිද? ඊළඟට අදිවාසනයෙන් යම් කිසි කෙනෙකුට, අදිවාසනය කියන්නේ ඉවසීමෙන් නේද? හොඳ ඉවසන සුල්ලෙක් වෙන්න ඕනේ. හරිද? හැමදේම නපුරු වේදනා, දරුණු දේවල් ඉවසගෙන තමන්ගේ අදාළ තත්වයට යනකම් ඉවසුවේ නැත්තම්, බඩගින්න ඉවසුවේ නැත්තම් යන්තම් මොන හරි දකින්නකොට ඉතින් යන්තම් බඩගින්න කෙනෙකුට කණ්ඩමයි ඕනේ. කණ්ඩමයි ඕනේ. හරි, යන්තම් පිපාසයක් කෙනෙකුට බොණ්ඩමයි ඕනේ. හරිද? එහෙම කරලා ආශ්‍රව ඉපදුනා තමන්ගේ හිතේ ආශ්‍රව වලින් අත මිදෙනකම් ඒවා කටුක වේදනා විදියට දැනෙනවා. ඒ දැනෙන්නේ තමගේ මානසිකාරය හින්දා. ඒවා ඉවසාගෙන කටයුතු කරපුවම කාලෙකදීම නේද, පාන්දර නැගිටින්න බැරි කෙනාට දවස් 15කින්ම නැගිට ගන්න පුළුවන් වෙනවා. එතකොට ආන් ඒ දුක් ඇති වෙන්නේ. එහෙනම් වෙනදා දුක් ඇති වෙච්ච තැන දුක් ඇති නොවන විදිහට තමන්ගේ හිත සකස් වෙන තුරු ඒවා ඉවස ගන්න ඕනේ. ආන් ඒ ඉවසීමෙන් පෑහිය යුතු යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඉවසීමෙන් මේක පාහන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ආශ්‍රව තමන්ට උපදිනවා. ඉවසීමෙන් කටයුතු කරනාට ඒ ආශ්‍රව උපදින්නේ නැහැ. ඊළඟට යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂාවෙන් යමෙකුට යම් ආශ්‍රවයක් උපදිනවාද, ප්‍රත්‍යවේක්ෂා නොකිරීමෙන් උපදිනවාද, ඒ උපදින ආශ්‍රව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් උපදින්නේ නැහැ. එහෙනම් හැම භාණ්ඩයක්ම පාවිච්චි කරද්දී තමන් දැනගෙන පාවිච්චි කරන්න ඕන. හරි, ඊළඟට ඉන්ද්‍රිය අසංවරභාවයේ හින්දා යම් කිසි ආශ්‍රවයක් උපදිනවාද, ඉන්ද්‍රිය සංවර කර ගැනීමෙන් ඒ ආශ්‍රවය උපදින්නේ නැහැ. එතකොට ඒ වගේම දර්ශනයක් නැති හින්දා නැත්තම් මේ නාම රූප පරම්පරාවෙහි තියෙන යථාභූත ස්වરૂපය නොදැක්ක හින්දා යම් ආශ්‍රවයක් උපදිනවාද, ඒක දැකීමෙන් ඒ ආශ්‍රවය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය හත් ආකාරයකින් කටයුතු කරොත් මම මෙයත් අඟින් අහනවා, කොහෙන්ද ඔය හිතට ආශ්‍රව වෙන්නේ? ඔය දොරවල් හත වහලා දැම්මොත් කොහෙන්ද ආශ්‍රව වෙන්නේ? ඔය කියන විදිහට වැඩ කරවුවොත් එහෙම තියෙන ආශ්‍රව අයින් වෙන්නත්
නැති ආශ්‍රව එන එක නවතින්නත් හේතු වෙනවමද නැද්ද? ඔය දරවල් හත වැහුවොත් තවත් ආශ්‍රව ගලන වැගිරෙන ඇතුළට රිංගන කොහේ හරි තැනක් තියෙනවද? කොහෙවත් තැනක් නැහැ. එහෙනම් ඔය ටික කරොත් හාත්පසින් අපේ හිත ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවද නැද්ද? නේද? එහෙනම් වේගයෙන් මොනවද ජලාශයක් හිස්කරන්න තියෙන වතුර අයින් කරන්න ඕනේ එන වතුර එන්න දෙන්නේ නැතුව. ඒ වගේ මේ වගේ වැඩපිළිවෙලක් අරගෙන යනකොට පින්නත්නි තියෙන ආශ්‍රව අයින් වෙනවා නැති ආශ්‍රව හටගන්නේ නැහැ. එහෙනම් කවුද හරි මොකද වෙන්නේ? සියලු ආශ්‍රවයන්ගෙන් හිත මුදව ගන්න පුළුවන් මේ හිත අසුචි වලක වැටිලා වාගේ ගැලවෙන්න බැරුව දඟලනවා. හරිද? අසුචි වලක වැටිලා වාගේ ඒ පැත්තටම වැටි වැටි ඇලි ඇලි කොහොල් ඇගුලි ඇල වුණා වාගේ ගැලවෙන්න බැරුව දඟලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන් කටයුතු කරොත් මේ හිත ඔය සියල්ලෙන් ගලවාගෙන නිර්වාණ සාන්තියේ පිහිටවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම පුළුවන්කමක් තියෙන මේ මනස මානසිකාරය නිවැරදිව සකස් කරගෙන යෝනිසෝ මානසිකාරයක් බවට පත් කරගෙන අපිට මේ සියල්ල ජය ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මන් තවත් බලාගෙන ඉන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. මන් තව මොනවද මේ කරන්නේ? අදම පටන් ගන්න ඕනේ. සියලු පිළිවෙත අදම පටන් ගන්න ඕනේ. තමන් බොහෝම අල්පේච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර ජීවිතය සූපත් කරගන්නවා, මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් අපි හැම දෙනාම තුළ මහා පිනක් රැස් වුණා. ඉතා කෙටියෙන් කියනවා නම් මේ ධර්ම දේශනා සංවිධානය කිරීමෙන් අපිට රැස්වෙච්ච පින් රැස්වෙන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. මේ පැය 4කට ආසන්න කාලය තුළ වැඩියෙන්ම ධර්ම මනසිකාරයෙන් හිටියේ කවුද? මං නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුළ වැඩියෙන්ම යෙදিলা හිටියම වෙලයි මං. ඒ යෙදීම මට මොනව සකස් වෙන්න හේතු වෙනවද? මගේ මානසිකාරය යෝනිසෝ වෙන්න ඔය ධර්මය සාකච්ඡා කිරීම හේතු වෙනවමද නැද්ද? නේද? එහෙනම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු ඇත්තෝ, ඒ සඳහා අනුග්‍රහය දරපු ඇත්තෝ, අපිට මේ මණ්ඩපේ සකස් කරලා දුන්න ඇත්තෝ මට යහපත කළද නැද්ද? ඒ විතරක්ද අහපු අයට? අපි දෙපාර්ශයටම මහා යහපතක් ඉෂ්ට සිද්ධ කරා. හරිද? මේ පැය ගාණක් තිස්සේ අපි එකතු වෙලා ඇත්තටම කියන්න බලන්න අපේ මේ සාකච්ඡාව තුළ අපිට කෙලෙස් වලට හිත පැනනද? කොච්චර අඩුද? නේද? ඉතින් මේ කාලේ ගන්න බැයිද තීරණයක් ඕන නම් මට බාහිර දේවල් වලින් අත මිදලා වාසය කරන්න මගේ හිතට පුළුවන්ද බැයිද ඕන? ඇයි මේ පැය 4ක් හිටියේ? නේද? මතක් වුණේවත් නෑ වගේ නේද? මතක් වෙච්ච වාර ගාන කොච්චර අඩුද? දැන් කිව්වේ පැය 4ක් ඉඳ අමාරු වෙයි කියලා ඔය හිටියේ නේද? ඈ දැන් 11යි. 11ට 10යි, 6යි 45ට පටන් ගත්තේ අපි. බන පටන් ගත්තේ. නේද? එහෙනම් ඔය හිටියේ. එහෙනම් එක ඉරියව්වක එක අරමුණක අපිට ඉන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂද නැද්ද? නේද? එහෙනම් මේ වැඩ පිළිවෙල කරන්න පුළුවන් කියලා තමයි තේරෙනවා. ඉතින් එහෙම ශක්තියක්, එහෙම වීරයක් අපිට උපදින්නත් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපැත්ත අපිට ඒ අවශ්‍ය කරන දේ සකස් කරලා දීලා තියෙනවා. එහෙනම් ඒ අය මහා පිනක් සිද්ධ කරගත්තා. විශේෂයෙන් පින්වත්නි, මේ දහම් පාසල් පරිසරය විතරක් නෙවෙයි, අද නම් මම මේක නොකිය ඉන්නේ නැහැ. නේද? මේ ඇත්තන්ට මාව මේ විදිහට මුණගස්සන්න මං දකින්න, මට තේරෙන හැටියට, මට දකින්න හැටියට මං වැඩි විස්තර හෙවෙන්නේ නැහැ. කොහොම නමුත් මේ හැමෝටම මම එක් තාත්වික වගේ කටයුතු කරන මේ ධම්මික මහත්යත්, ඒ ශාන්තිනෝන මහත්යත් විශාල කැපකිරීමක්, විශාල පරිශ්‍රමයක් නිහඬව දරනවා. ඒකින්ද අපි එයාලට පින් අනුමෝදනා කරන්න ඕනේ.
මම විශේෂයෙන්ම මේ දේශෙත් මාව ගෙන්නා ගන්නට කටයුතු කරලා මාව නවත්තගෙන අවශ්‍ය කරන සිව්පසයෙන් උපස්ථාන කරලා බොහෝ වෙහෙස මහන්සි තියාගෙන වැඩ තියාගෙන අසනීප තියාගෙන කටයුතු කරන ඒ අම්මටයි තාත්තටයි අපි තුල ජනිත වුණා වූ අපි දෙපාර්ශ්වයෙන් තුල ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය හේතු වෙලා ඉතාම කෙටි කාලයකින් තමන්ගේ හිත් සියලු ආශ්‍රවයන්ගෙන් මුදවාගෙන ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම උතුම් සැනසීමෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ ඉංජිනේරු සංගමයේ ඩුබායි සාකාවේ නැසී ගිය දිලක් බණ්ඩාර මහතා, නැසී ගිය දයාලාල් උයන්ගොඩ මහතා, නැසී ගිය ලංකා දයාලාල් මහත්මිය, නැසී ගිය අතුලා ප්‍රනෑන්දු මහත්මිය, නැසී ගිය වාසුලා කුමාරි ලබුතලේ මහත්මිය, නැසී ගිය අතුල අධිකාරම් මහතා කියන ඒ ඉංජිනේරු සංගමයේ නැති අපි තුලින් අභාව ප්‍රාප්ත වෙච්ච ඒ සියලු දෙනාටම අපි තුලින් ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදන් කරනවා, අයිති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ වෙනකොට මහරගම රෝහලේ ප්‍රතිකාර ලැබෙන එඩ්වින් පතිරණ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. යම් කිසි කර්ම වේගයක් හින්දා දුක් විඳිනවා නම් ඒ කර්ම වේග අයින් වෙන්න අපි තුල ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා පින්වත්නි දායකත්වයේ දරපු බොහෝ දෙනෙක් ඉන්නවා මේ මණ්ඩපයේ සකස් කරන්න, මේ ආසනය පාවඩේ ලඬම වඩම්ම ගන්න එන්න, දහවල් දානේ පිරිනමන්න, ආදි වශයෙන් ඔය සියලු දේ කරලා ධර්ම දේශනා කරන්න පුළුවන් විදිහට සකස් කරපු හැම කෙනෙක්ම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා වෙනවා. ඉතින් ඒකින්ද ඒ සඳහා අනුග්‍රහය දක්වලා ඒ වගේම මේ ධර්මයේ තව පසුවත් නැවත අහන්න පුළුවන් වෙන්න මේ පටිගත කිරීම කරලා සකස් කරන ඒ පින්වත් අය ඒ හැම කෙනෙකුටම අපි ප්‍රාර්ථනා කරමු සියලුම අපි ලබා ගත්තා වූ සියලුම ආශිර්වාදය, අපි ලබා ගත්ත සියලුම පුණ්‍ය ශක්තිය එයත්න්ට ආශිර්වාදයක් වෙලා ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවි දේවතාන් වහන්සේලාද මේ පින් අනුමෝදන් කරගනිත්වා, දේව බල දේව ශක්තිය වඩා වර්ධනය කරගනිත්වා, දේව පිහිට ආරක්ෂාව හැම දිනාටම නිබඳව නිරතුරුව ලැබේවා, දෙවියොත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනාව දේශනා කරපු මමත්, ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාත්, දායකත්වයේ දරපු හැම දෙනාමත්, මේ ලෝකෙට ජනිත කරපු අමර තාත්තලා නොහිටින්නට අපිට මේ බණ අහන්නවත් බණ කියන්නවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ අය අපේ ඉන්ද්‍රියන් සකස් කරලා දුන්න හින්දා, පුංචි කාලේ ඉඳන් ලැබිච්ච අපේ මේ ජීවිතය නිවැරදිව සකස් කරලා දුන්න හින්දායි අපි මේ ශරීරය පාවිච්චි කරන මේ කටයුතු කරන්නේ. එහෙමනම් අමල තාත්තලාට මේ පින් ඇති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න, සුජීවත්ව වාසය කරන්නේ නම් මේ ජීවිතයේ දුමුතුම් සැනසීමෙන් සැනසේවා, සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා, හැම දිනාම නමින් පියම් විය පරිලෝකියාව සියලුම ඥාති මිත්‍රාදින්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා, හැම දිනාට මුතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අදිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, යම් දුක කරදරයක් වන්න තිබේ නම් ඒ සියලු දේව හවා දුරීභූත වේවා, හිත මිත්‍රාදී ඥාති මිත්‍රාදීන් දූ දරුවන් දෙමව්පියන් අතර සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් මමත් සැනසෙනවා, මමත් යෝනිසෝ මනසිකාරය උපදවාගෙන සියලු ආශ්‍රවයන් දුරු කරලා සියලු සංවර කාරණාවන් මගේ ජීවිතයට එකතු කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා මේ අත්තන් තුල මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී හෝ යම් කිසි බලයක්, යම් කිසි වීරයක්, යම් කිසි අදිෂ්ඨානයක්, යම් කිසි උත්සාහයක් ඇති වුණා නම් ඒ සියල්ල යෝධ බලයක්, යෝධ වීරයක්, යෝධ අදිෂ්ඨානයක් බවට පත් වේවා, සංසාරගත සියලු කුසල ධර්මයන් නැවත නැවත ආවර්ජනය වේවා, මේ ජීවිතයේදී කරගත්තා වූ කුසල ධර්මයන් සියලු කුසල ධර්මයන් හේතු වේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා, සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා, අවසාන වශයෙන් ඔය හිත සියලු කෙලෙස් වලින් දුරු කරගන්න සියලු ආශ්‍රයන්ගෙන් මුදවා ගන්න ඒ සියල්ලම මහා යෝධ ප්‍රාකාරයක් වගේ ඉදිරිපත් වෙලා සියලු දුක් ගෙවන් කොට සියලු ආශ්‍රව දුරුකට උතුම් නිවනින් මේ බුද්ධ ශාසනයෙම සැනසিলা සියලු දුක් නැති කරගන්න මේ හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.